அனுகுல சீமாவின் இஹா தேசபாலன். අයිබෝවන් සුව සන්ධ්‍යාවක්. දේශපාලනයේ සීමාවෙන් නිහා සාකච්ඡා කිරීමේ අරමුණින් අදත් මේ ආරම්භ වන්නේ සලකුණ දේශපාලන සංවාදය. සලකුණ දේශපාලන සංවාදය අද මා සමගින් සුපුරුදු ආකාරයෙන්ම මගේ හිතවත දෙදෙනා සූදානම්ින් සිටිනවා. අපි හඳුනා ගනිමු ඔවුන්ව. රංගනද සිල්වා රංගන අයිබෝවන්. අයිබෝවන් සුදේව. එත් සමගින්ම ධම්මික යටිකෙද සිටිනවා ධම්මික අයිබෝවන්. අයිබෝවන් සුදේව. අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ හඳුනා ගනිමු. අප ආරාධනා කරේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ පහුගිය දිනවල ජනාධිපතිවරයා මුණ ගැහෙනවා, ව්‍යවස්ථාව ගැන කතා කරනවා, මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඊට කලින් මෙහෙම ප්‍රශ්නයක් වෙන්න අහනවා. ඒකාබද්ධය සහ ඔබ අතර යම් දුරස් භාවයක් කියලාද? නෑ. ඒකාබද්ධ විපක්ෂයේ තුල අපි පක්ෂ ගණනාවක් නියෝජනය වෙනවා. ඒ සමහර කරුණුවලදී අපි 100%ක් සමාන ස්ථාවරවලින් ඉන්නවා. සමහර කරුණුවලදී වෙනස් වෙන තැන් තියෙනවා. ඒකකින් දීර්ඝ කාලයක් තිස්සේ පවතින දෙයක්. මට මේ ප්‍රශ්නේ අහන්න හේතු වුණ කාරණේ තමයි පහුගිය 14 වෙනිදා විහාරමැද වෙලිවාන් රංගපිටියේ පැවතුන යම් ඔබේ රැස්වීමක් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඔබ ජනතා දෙනුවත් කිරීම රැස්වීම මාලාව එකක්. එෙහිදී ඔබ යම් ප්‍රකාශයක් කරා. කතාව අවසාන හරියේ ප්‍රකාශය තිබුණා. අපිට ඒ ප්‍රකාශය බලන්න අවස්ථාව ලබා ගමු. සලකුණ. මේ සටන හරියට අතට ගන්න ඉරක් ගහලා දේශපාලන පිටියට කරලා බෙදන්න. දැන්වත් සටනට බහින්න. එහෙම බහින්නේ නැත්නම් එහෙම සටනට බහින සකයන් කියලා ජාතියක් ගැන විශ්වාසය තියාගෙන ඉන්න අපිට ඕන වෙන්නේ නැහැ. අපිට ලොකු මේ රට. ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බහින්න ඕනෙත් මේ රට වෙනුවෙන් කතා කරපන්. අද අපි ඉන්න බලවේගයක් දෙන්නෙත් මේ රට ඕන හන්ද. රටට ඕන වෙලාවට සටන ගේන්නේ නැත්නම් සටන ගේන්නේ නැති අයත් එක්ක රට වෙනුවෙන් ඉඳිය ගන්න අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සටන ඕන වෙලාවට රටට සටන ගෙනෙල්ලා හොරගල්ලා උලා උලෙන් නැතුව අර මේවා කුපු කුපු ඉන්නේ නැතුව. ඔබ චෝදනා කිහිපයක් එතන කරනවා. සටන ඔන්ලවට සටන ගේන්න ඕන, හොරගල්ල හොල්ල හරියන්නේ නැහැ, අරව මේවා පුප්පු පුප්පු ඉඳලා හරියන්නේ නැහැ කියලා බොහෝ කෙනෙකුට තේරෙනවා. ඒ ප්‍රකාශය මොකක්ද කියලා? ඉතින් මොකක්ද ඒ ප්‍රකාශය? දැන් ඔය කරපු ප්‍රකාශය තමයි. ඔබ පුප්පන්න එපා කියන්නේ පොහොට්ටුවද? ඒක ඕන කෙනෙකුට ඕන විදිහට හිතාගත්ත හැකි. ඕකේ සාමාන්‍ය දේශපාලන අදහස තමයි අපි ස්ථාවරයක ඉන්නවා. මේ වෙලාවේ මේ රට ඉදිරිපිට තිබෙන තියුණු හා කේන්ද්‍රීය ප්‍රශ්නය තමයි මේ ව්‍යවස්ථාව හරහා කරන්න යන මෙහෙයුම. මොකද මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ කණ්ඩායම හිතාගෙන ඉන්න විදියට ඔය ව්‍යවස්ථා සංශෝධනයේ 3-2 සම්මත කරගත්තොත් ජනමත විචාරණයකින් අපි ඒක පැරද්දුවත් පරාදයි, ඒගොල්ලොන්ගේ මතය දින්නත් අපි පරාදයි. ඒ කියන්නේ ජනමත විචාරණයකින් බහුතරය ඡන්දෙ දුන්නත් ඒකට විරුද්ධව ව්‍යවස්ථා ක්‍රියාදාමය එතනින් පරදිනවා. හැබැයි උතුරහා නැගෙනහිර ජනමතය කියලා වෙනම මතයක් පෙන්වන්න අවස්ථාව නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී මම තවදුරටත් ප්‍රශ්න කරනවා. මම කියන්නේ නැන්නේ මම මේක ඉඳ අපි ඉන්නවා ස්ථාවරයක අන් සෑම කාරණයකටම වඩා ප්‍රමුඛ කොට ඉතා තියුණු අවධානයකින් යුක්තව මේ මාතෘකාව කරලියට ගන්න ඕන. ඒක වලක්වා ලීම සඳහා මහජනයා නැගිටවන්න ඕන, දැනුවත් කරන්න ඕන, විරෝධතා ක්‍රියාමාර්ග වලට ගේන්න ඕන. 3-2 ඡන්ද බලය පාර්ලිමේන්තුවේ නොලැබෙන තත්වයකට රටේ දේශපාලන කාලගුණ තත්ත්වය වෙනස් කරන්න ඕන. අන්න ඒකෙදි මේක අපි දකින තරම්ම අවධාරණයෙන් හා බරින්ම අනිත් හැම කෙනෙක්ම නොදකිනවා වෙන්න පුළුවන්. ඔබ දකින බර මොකක්ද කියන ප්‍රශ්නෙට මම එනවා. හේතුව තමයි ඒකාබද්ධ විපක්ෂය අපි දකින සියලුම ස්ථානවලදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් වේවා, මහජන හමුවක් වේවා, ඕනම ස්ථානයක ඔවුන් ඕනම කෙනෙක් මේ සම්බන්ධව කොටසක් කතා කරනවා, මේ පිළිබඳව කතා බහ සිද්ධ වෙනවා. එතකොට ඔබ කියන බර මොකක්ද? මම කියන්නේ නැහැ ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් සමාජික පක්ෂවල නායකතුමන්ලා මේ මාතෘකාව කෙරෙහි අවධානය යොමු කළා නැහැ කියලා. මේක සාකච්ඡා කරන්නෙම නැති කාරණයක් කියලා මම කියන්නෙත් නැහැ. මම අපේ තියෙන ප්‍රශ්නේ තමයි මේක අද මූලික ප්‍රශ්නය. මොකද මේක නීතිය බවට පත් වුණොත් එතනින් එහා මේ රට ගැන අපිට බලාපොරොත්තුවක් තියන්න බෑ. රටේ පරිණාමීය කතාවේ අවසානය එතනින් එහා ලියවෙන්නේ. එතකොට අපිට තව තියෙන්නේ මාස 2-3 කියලා අපි දන්නේ නැහැ. ඒකීය රාජ්‍යයක් හැටියට හුස්ම ගන්න ඉතුරු වෙලා තියෙන්නේ මාස 2-3 කියලා අපි දන්නේ නැහැ. අයවැය කාලේ එන්නේ. අයවැය කාලේ ටොපි සිගරට් ටිකක් අඩු කරලා මෝඩ චූන්නයක් රටට දීලා ඒ ගෝසාව මැද්ද මේ ව්‍යවස්ථා කෙටුම් පොතත් පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න ක්‍රියා නොකරයි කියලා අපිට සහතිකයක් නැහැ. දෙසැම්බර් විතර වෙනකොට එට්ක ගිවිසුම අත්සන් කරන්න ඉන්නවයි කියලා ඉන්දියාව පැත්තෙන් කියනවා. එතකොට මේව නොවේ කියලා අපිට කියන්න බෑ. එතකොට මේ
අවුරුද්ධ අන්තිම කාලේ මිනිස්සු නිවාඩු මානසිකත්වයකට වැටෙන කාලේ උත්සව මානසිකත්වයකට වැටෙන කාලේ මේගොල්ලෝ මේ හරියට කාලයේ දීපේ දේශීය කුලය මව බලලා තමයි මේ ඔක්කොම ටික ගේන්නේ. ඉතින් එහෙනම් ඒ නිසා ඒක වළක්වන්න නම් පරද්දන්න නම් විපක්ෂයේ අපිට මීට වඩා කාර්යභාරයක් තියෙනවා. මම කියන්නේ කිසිම කාර්යභාරයක් කරන්න නැහැ කියලා. මීට වඩා කාර්යභාරයක් තියෙනවා. මමත් ඇතුළුව, අපිත් ඇතුළුව. අපි එකෙන් වියෝ වෙලා නෙවෙයි. අන්න ඒ ගැන අපි අතර සාකච්ඡාවක් තියෙනවා. හොඳයි. ඔබ ජාතික නිදහස් පෙරමුණ හැටියට පිටු 4ක ලියවිල්ලක් සමග ජනාධිපතිවරයා මුණ ගැහෙන්න යනවා. එතකොට මේ ගමනට කලින් ඔබ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායකයෝ ඔබ රැස් වෙනවා. ඔබ කණ්ඩායම රැස් වෙනවා. එතනදි සාකච්ඡා වුණ නැද්ද අපි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට මේ පීවර ගත යුතුයි කියලා? නැ, ජාතික නිදහස් පෙරමුණ හැටියට ක්‍රියාමාර්ග ගන්න ඕන ක්‍රියාමාර්ග තියෙනවා නම් අපි ඒව ජාතික නිදහස් පෙරමුණ හැටියට ගන්නවා. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ හැටියටත් ඒ ක්‍රියාමාර්ගයම ගන්න ඕන නම් අපි ඒකට ගැනීමෙන් කිසි බාධාවක් නැහැ. දැන් වුණත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමකට රටේ ජනාධිපතිවරයා මුණ ගැහිලා මේ ගැන තමන්ගේ තියෙන ස්ථාවරය කියන්නේ දැනුත් බාධාවක් නැහැ. නමුත් මේක උනේ සුදේව අපි කාරණා තුනක් මූලික කාරණා තුනක් ඇතුළත් කරපු ලිපියක් විවෘත ලිපියක් ජනාධිපතිවරයාට ඇරියා. එකක් තමයි අතුරුදහන් වුවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කරන නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාද කරලා සම්මත කරන්න යනවා කරුණාකරලා එක ඉවත් කරන්න කියන. ඔය ලිපිය යන්නේ ජාතික නිදහස් පෙරමුණ. ජාතික නිදහස් පෙරමුණේ. ඊළඟට දෙවෙනි ඉල්ලීම තමයි මැතිවරණ කල් දැමීමේ ක්‍රියාදාමය වහම නවත්තන්න කියන එක. තුන්වෙනි එක තමයි මේ විවස්ථා කෙටුම්පත හරහා සිදුවෙන අනතුරු මේක වළක්වන්න කියන එක. ඒතකොට මේකේ අපි අවුකුලියුම නිසා හරි වෙනත් හේතු නිසා හරි පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ දැනටත් තියෙනවා මේ පනත. ජාත්‍යන්තර අතුරුදහන් වුවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය බලාත්මක කිරීමේ පනත. ඒ පනත හැබැයි ඒ තිබුණු දෙවෙනි දිනේදීත් විවාදයට ගන්නේ නැතුව පස්සට දැම්මා. ඔබ මේ ලිපිය ඔබ සූති කරලා තියෙනවා ජනාධිපතිවරයාට. අපි කියන්නේ පස්සට දැමීම නෙවෙයි ඕනේ ඇත්තට මේක. එළියට දැමීම ඕනේ. නැත්නම් ආයි කොවිල් හැරි ගන්න සම්මත කරොත් පස්සට දැමීමේ තේරුමක් නැහැ. නමුත් ඉතින් ඒ පීවරත් ගෙන තිබෙන නිසා එතකොට මේ ඉතුරු කාරණා ගැන ඔබතුමා කැමති නම් සාකච්ඡා කරන්න අපි සූදානම් කියලා අපි ඒ ලිපිය ලිව්වා. එතකොට ජනාධිපතිවරයාගේ පැත්තෙන් දැනුම් දීමක් කරලා තිබුණා අපි පක්ෂ කාර්යාලයට ප්‍රධාන ලේකම්වරයාට අපිට අපි මම මේ ගැන කතා කරන්න කැමතියි කියලා. ඒ අනුව අපි ගිය රටේ නායකයාට ඒකෙන් ප්‍රතිඵලයක් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණත් නැතත් රටේ අපි කැමති උනත් නැතත් රාජනායකයාට මේකේ තියෙන අනතුර අපි දකින අනතුර සත්භාවයෙන් පැහැදිලි කර දීමේ අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගන්නවා. ජනාධිපතිරයාගේ සාකච්ඡාව සමග අපි සාකච්ඡා කරමු. එහි ධනාත්මක ඍණාත්මක තත්ත්වයන් මොනවද කියන එක කෙසේ වෙතත් දැන් ඔබ ගන්න මේ තීරණය ජනාධිපතිරයා ලිපියක් ලිවීම පක්ෂයක් හැටියට ඒ වගේම ඔහුව මුණගැසීමට යාම මේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුළ ඔබ දැනුවත් කරාද, සාකච්ඡා කරාද, ඔවුන් සමග කතා බහ කරාද, නොසැලම් ඔබේ තනි තීරණයක්ද පක්ෂය? නැහැ. මේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඒ වෙනකොට හිටියේ ජපානයේ. මේ දිනේ ලැබුණට පස්සේ මම එතුමට කතා කරලා මේ පිළිබඳව දැනුවත් කරා. එතුමා ඒ මුණගැසීම හා සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් කියන මතයේ හිටියා. පාර්ලිමේන්තුවම විවස්ථාදායක මණ්ඩලයක් කරපු වෙලාවේ ජාතික නිදහස් පෙරමුණ ගත්තේ වෙනත් ගමනක්. ඔබ එයින් ඉවත් වෙන්නට තීරණය කළා. ඒ තීරණය පිටපස්ස ඒකාබද්ධ විපක්ෂය ආපු නැති එක ගැන ඔබට තේන්නේ කොයි වගේ ආකල්පයක්ද? එතනදී අපි දෙගොල්ලෝ මේක දකින්නේ දෙවිදියකට. එතනද ප්‍රශ්නේ මුල? නෑ, ඒක තමයි කියන්නේ. විවස්ථාව කෙරෙහි විරෝධතාවයක් තිබෙනවා වුණත් ඒ ක්‍රියාදාමයෙන් ඉවත් නොවිය යුතුයි කියලා කොටසක් හිතනවා. අපි කියන්නේ ඒ ක්‍රියාදාමයෙන්ම ඉවත් වෙලා හරියට සමාජයේ මේක ඉර දෙකට බෙදෙන විදියට ගහලා යුද්ධයට සරිලන විදියට අවිය අතට අරන් සටනට බහින්න ඕනේ. මෙතෙන්දී පැහැදිලි ලෙස ප්‍රශ්නයක් මට දෙන්න. මොහොතක් දෙන්න. දැන් මම පැහැදිලි කරන්නම්. ඔය නෑ මන්තුමා මට මේක බලන්න. මේක කියන්නේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව. ඒතකොට මේකේ ඒකාබද්ධ විපක්ෂයගෙත් නම් තියෙනවා. ඒතකොට දැන් ඒකාබද්ධ විපක්ෂේ වෙනම දීපු ස්ථාවරයේ මේක වෙනම තියෙනවා. හැබැයි තිබ්බට දැන් මේක අයිතිකාරයෙක් වට අපි පත් වෙලා තියෙනවා. හැබැයි ඔවුන් සදාන් කරන්නේ එතන ඉඳන් පරාජය කරන්න සුදුසු නෑ. නැවත් එතෙන්ද පරාජය කරන්න පුළුවන්. අපේ නමක් ලියවෙන්න සුදුසු නෑ. ඒක පරාජය කරන්න පුළුවන්කම තියෙනවා කියලා ස්ථාවරය ඕන් හිටියොත් ඉඳලා පරාජය කරන්න පුළුවන් ගිහින් පරාජය කරනවට වඩා කියන කාරණාව ඉදම මොකක්ද? මේ මණ්ඩලේ දැන් ඉඳලානේ මෙහෙම එකක් එන්නේ. ඉඳලා තීරණේ නොයිද නෙවෙයිනේ. ඉතින් ආවේ මෙහෙකනේ. මේක ගැන අන්තර්ගතය කියනකොට තේරෙන්නේ මේක මොන වගේ එකක්ද කියලා. එතකොට දැන් ඉඳීමෙන් සුගතියක් අත්වි නැති බවනේ අපි ලිඛිතව දීලා තියෙන ලියුමිනුත් පේන්නේ. දැන් අපේ ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් දිනේෂ් කුණවර්ධන මැතිතුමන් ඒ වගේම ප්‍රසන්න රණතුංග මැතිතුමන් සහභාගී වුණා. අපි කාගේ එකඟතාවයේ මත එතුමන්ලගේ තනි ඕනකමකට ආසාවකට නෙමෙයි මුල් අවස්ථාවේදී. ඉතින් ඒකෙදී දැන් මේකේ ඒකාබද්ධ විපක්ෂයේ හැටියට ලිඛිතව දෙන එකේ මුලින්ම කියන්නේ මෙහි සඳහන් බොහෝ කරුණු මෙහුම් කමිටුවේ සාකච්ඡා නොකරන ලදීවාය. මෙය පිටතින් සකස් කොටගෙන ගෙනවිත් තිබෙන්නකි.
ඉතින් එතකොට පේනවා මෙහු මණ්ඩලය කියලා ව්‍යුහයක් මේ බොරුවට නාමමාත්‍රිකව හදාගෙන හිටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පඩිගෙවලා වෙනම කට්ටියක් නඩත්තු කරනවා පාර්ලිමේන්තුවේ මේ ව්‍යවස්ථාව හදන්න. නිකන් හිතන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට මොකෝ වැඩ නැතුවද ලංකාවේ ව්‍යවස්ථාව හදන්න පඩිගෙවන්නේ? වෙන රටක ව්‍යවස්ථාවක් හදන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන රුදාව මොකද්ද? එතකොට ඒගොල්ලන්ට වාසියක් නැත්තම් මේ පඩිගෙවන වැඩේ කරන එකක් නැහැ නේද? මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයිනේ. විශේෂයෙන්ම බටහිර රටවල් UN එක. එතකොට මේ මීය කඩන්නේ ඒගොල්ලෝ අතලෙව කන්න නෙවෙයි. ඒගොල්ලන්ට නියමිත ප්‍රතිලාභය අනාගතයේ ලැබෙන නිසා, වාසිය ලැබෙන නිසා. ඉතින් එතකොට එහෙම UN එකෙන් පඩිගෙවල කට්ටියක් නඩත්තු කරගෙන හදන ව්‍යවස්ථා කැටුම් පොතක් නෙමෙයි එන්නේ. ඉතින් ඒ නිසා අපි ඉන්න ස්ථාවරය තමයි මේ ක්‍රියාදාමය තුල රැඳී සිටීමෙන් මීට විරුද්ධ සටනේ ස්වභාවය දුබල වෙනවා. මේ ක්‍රියාදාමයෙන් තීරණාත්මකව කැඩිලා වෙන්නලා ගනුකඩුව එනු සටනට කියන ස්වරූපයෙන් මේකේ අභියෝගාත්මකව ප්‍රහාරාත්මකව එළඹුණොත් විතරයි මහජනයා මේ සටනට උද්‍යෝගිමත්ව කැඳවාලන්න පුළුවන්. ඔබ තේරුම් ගන්න කාරණාව ඇයි ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පාර්ශවය තේරුම් ගත්තේ නැත්තේ? දේශපාලනයේ ස්වභාවය මේක. අපි හැමෝම එක හා සමාන විදියට තේරුම් ගන්නවා නම් හිතනවා නම් අපි අතර වෙනසක් තියෙන විදියක් නැහැනේ. දේශපාලනයේදී දැන් එතන තියෙන තර්කය මම ඒකත් කියන්නේ නැත්නම් මම වැරදි වෙනවනේ. මගේ තර්කය විතරක් කියලා හරියන්නේ නැහැ. එතුමාලා කියන තර්කය තමයි ඒ ක්‍රියා එතන හිටියම තොරතුරු දැනගන්න පුළුවන්. මේක පස්සට තල්ලු කරන්න පුළුවන්. ඒ වගේම අපේ මතය හරියට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හරියට දැන් 30 31 හරිය දවස් 3ක් 31 2 කොහෙ දවස් 3ක් මේ කෙටුම්පත සාකච්ඡාවට ගන්න. 30 31 1. එතකොට ඒ දවස් තුනේ ඒ සාකච්ඡාවට ගන්න විවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තුවේ නෙවෙයි. එතකොට විවස්ථාදායක මණ්ඩලය අපි නැහැ. එතකොට ඒ දවස් තුනේ සාකච්ඡාවට අපි සහභාගී වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට පෙන්වන්න පුළුවන් අන්න අර බලන්න ඉවත් වීමෙන් වෙච්ච පාඩුවක් මේක කියලා. අපි එහෙම පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඉන්න අයට කියන්න පුළුවන් අපි හිටපු නිසානේ මේ අවස්ථාව ප්‍රයෝජනෙට නම් අපි මතය හරියට කිව්වේ කියලා. ඒ නිසා ප්‍රයෝජනවත් භාවයේ අතින් ගත්තොත් මේකේ තර්ක කරන්න පුළුවන්. පොඩි පොඩි ප්‍රයෝජන පෙන්වන්න පුළුවන්. දැන් බලන්න අද කිරියල්ල අමතිවරයා මේ මොකක් හරි උත්සවයකදී කරපු කතාවක් මම දැක්කා. එතුමා කියන්නේ මේක සියලු පක්ෂ එකතු වෙලා අගමැතිතුමා සියලු පක්ෂ එකතු කරගෙන සුළු ජාතීන් අරගලෝ මේගොල්ලෝ ඔක්කොම එකතු කරගෙන පළවෙනි වතාවට විවස්ථාව හදන්නේ. ඒ වාක්‍යයෙන් ආණ්ඩුව ගන්න ප්‍රයෝජනෙ වැඩි. මෙතනින් අපි තීරණාත්මකව කැඩලා වෙන් වුණා නම් ආණ්ඩුවට ඒ වාසිය ගන්න තියෙන හැකියාව අඩු. හැබැයි ගරු මන්ත්‍රීතුමනි මට අවස්ථාවක් දෙන්න. මේක පාර්ලිමේන්තුව තුල තමයි සකස් වෙන්නේ. දැන් අවසානයේදී. එතකොට ඔබ දැන් මේ 30 31 පළවෙනිදා කියන දවස් තුනේ ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබ කියපු ආකාරයටම. නමුත් එදාට තමයි මේ කමිටු වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන්නේ. මෙහි සංශෝධන සිද්ධ කරනවා ඒ වගේන කතා බහ කරන්නේ. එතන ඔබ නැතුව ඔබ එළියේ කතා කරලා තියෙන ඵලය කුමක්ද? ඔබ හිතනවා නම් මම එතන ඇතුලේ කතා කිරීමෙන් අම්මේ මේකේ තියෙන හානිය අගමැතිතුමාට මැනවින් පසක් වෙලා අවබෝධ වෙලා අගමැතිතුමාගේ ඔළුව ඇතුළේ විශාල වෙනසක් වෙලා මේකේ තියෙන මේ හානිකර බෙදුම්වාදයට සහයෝගය දෙන වැකි ටික ඔක්කොම හැලලා මේකේ ඒකීය භාවයේ රකින්න රාජ්‍යයක් හැටියට මේක පවත්ව ගන්න විදියේ තත්වයක් එතුමාගේ මේ අර සම්මුතිවාදී මේ මොළය තුල එහෙම නැත්නම් අර ලිජ්ජවි ක්‍රමවේදයේ ඇතුලේ තියෙන මොළය තුල එහෙම වෙනසක් වෙයි කියලා හිතනවාද? මම නම් දසමයකින් හිතන්නේ. හැබැයි ඔබට තියෙන එක අවස්ථාවක් පමණයි දැන්. නෑ නෑ. ජනමත විචාරණයේ කියන කාරණාව හමුවේ පමණයි පෙනී සිටින්න තියෙන්නේ. 3 2 කියන කාරණාව කොහමද ඔබ? ඔබ මේ ක්‍රියාදාමයේ දන්නේ. පැහැදිලි කරන්න. වැරදි. මේකේ ක්‍රියාදාමයේ තමයි මේ ඇවිල්ලා තියෙන අතුරු වார்த்தාවක්. ඇත්තටම මුලින් දීපු ක්‍රමවේදය අනුව මෙහෙයුම් මණ්ඩලයේ ගේන්න ඕනේ අතුරු වார்த்தාවක් නෙවෙයි. නිශ්චිත සාකච්ඡාවට ගන්න එක අදහසක් තියෙන දෙයක්. මේක නිකන් 1 2 3 වගේ විකල්ප තෝර ගන්න තියෙනවා. එතකොට මේක ඡන්ද විමසීමට භාජනය කරන්නේ නැහැ ඒ නිසා. ওই දවස් තුනේ විවාද කරලා ඡන්ද විමසීමට භාජනය කරන්නේ නැහැ. ඡන්ද විමසීමට භාජනය කරන්න නැවත මේක මෙහු මණ්ඩලයට යන්න ඕන. මෙහු මණ්ඩලයට ගිහිල්ලා අපි අර කියන කෙටුම්පත අවසන් කෙටුම්පත හැටියට එන්න ඕන. ඒකත් ආයි විවස්ථාදායක මණ්ඩලයේ සරල බහුතරෙන් සම්මත වෙන්න ඕන. ඊට පස්සේ ඒක කැබිනට් මණ්ඩලයට යන්න ඕන. කැබිනට් මණ්ඩලයෙන් 50 කෙටුම්පතක් බවට මේක පරිවර්තනය වෙන්න ඕන. ඒ 50 කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඊළඟට එනවා. පාර්ලිමේන්තු විවාදයේදී අපි ඉන්නවා. ඒක අපි නියෝජනය වෙනවා. අන්න ඒ දින තුන හරි කියාරි ඒ පාර්ලිමේන්තු විවාදයේදී තමයි අවසානයේ 3-2 අනුමැතියක් මේකට අවශ්‍ය වෙන්නේ. අපිට ඇත්තට සටන තියෙනවා. සටන තියෙනවා. සහ ඒ 3-2 අනුමැතිය නොලැබෙන වාතාවරණය රටේ හදන්න ඕන. අපි මේක සාමාන්‍ය විදියට සාමාන්‍ය ප්‍රශ්නයක් විදියට ගත යුතු නැහැ.
හොඳයි ඔබ කියනවා රටේ ඒ තුනෙන් දෙකේ අහිමි වෙන තැන හදන්න ඕන කියලා. ඔබ කියනවා රට හැමේ තියෙන ප්‍රබලම අභියෝගයත් ප්‍රධාන මාතෘකාවත් මේක කියලා. ඉතින් තනියෙන් යනවට වඩා ඒකබද්ධ විපක්ෂය මේකට අරන් යන්නේ කනේ හොඳ. ඒක තමයි මේ ඒක තමයි මේ කියන්නේ ඒක. නෑ නෑ ඔබ කියනවානේ අපි තනියෙන් යනවා දේශපාලනික වශයෙන් වෙන වෙනම තියෙන ඒගොල්ලෝ විවස්ථාදායක සභාව ඉන්නවා අපි ඒකේ නෑ ඡන්ද වේලාවට අපි යනවා කියලා. ඔබේ දැන් පැහැදිලි කිරීම තුළ ඒ ඇවිල්ලා ක්‍රියාමාර්ගවල වෙනස් මම අහන්නේ ක්‍රියාමාර්ගවල මම අහන්නේ ශක්තිමත්ව යන්න නම් ප්‍රධානම කාරණාව මේක නම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමක් වෙන ඔබ වෙන්ව යාමේ තේරුමක් නැහැනේ. වෙන්ව යාමක් නැහැ. ක්‍රියාමාර්ග අතර වෙනසක් තියෙනවා. වෙන්ව යාමක් නැහැ. සුදේව බල එක ප්‍රශ්නයක් කරන්න බෑ. එක ප්‍රශ්නයක් අහන්න. හිතා හිතා අපි එක වේදිකාවක ඉඳගෙන මේ විවස්ථාවට එරෙහිව ක්‍රියාමාර්ග තෝරනවා. එහිඳ එක වෙන්ව යාමක් විදිහට පෙන්වන්න බෑ. නමුත් ඔබ පොඩි පැහැදිලි කිරීම පේන බැලු බැලමට. නෑ එහෙම පේන්න පුළුවන්. මත වෙනසක් තියෙනවා. පෙනීම අවාසියක් නැහැ. මත වෙනසක් තියෙනවා. නෑ එකතු කරන්න ඕන වෙලාවේ බෙදීමක් වගේ පෙනීම අවාසියක් නෙමෙයිද? එකතු කරන්න ඕන වෙලාවේ බෙදීමක් වගේ පෙනීම අවාසියක් තමයි. ඔව් ඒක තමයි මං අහන්නේ. අවාසියක් තමයි. ඔව්. ඉතින් ඒ අවාසිය ඉක්මනින්ම අපි තුරක් නැති කරගන්න. ඒ කියන්නේ අවාසියක් තියෙනවා. අවාසියක් තියෙනවානේ. ඒ අවාසියක් නැත්නම් අපි හොඳම දේනේ දැන් අපි ඔක්කොම එක සමාන ක්‍රියාමාර්ගයක මේ වෙලාවේ හිටියනවා. නේ? ඒ එහෙම නැතුව අපි අතර දැන් පොඩි විසංවාදයක් තියෙනවා මේකේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. එතකොට මේ විසංවාදයේ නොතිබුණා නම් තමයි හොඳම. විසංවාදයක් තියෙනවා නම් ඒ විසංවාදයේදී අපි දරන මතය හරි කියලා අපිට හෘද සාක්ෂියට එකඟව සහවුරු නම් අපිට මේ මතය පිනවීම පිනීඳ වෙනවා. ඒ හැබැයි මේ මතය වෙනුවෙන් පිනී ඉන්නේ විසංවාදයේ පෝෂණය කරගැනීමේ උමනාවෙන් නෙවෙයි ඉක්මනින් විසංවාදය තුරන් කරගෙන එකම රැණක් විදියට එකම ක්‍රියාමාර්ගික මේ ප්‍රයත්නයකට එන්න බලන්න. ඔබ විශ්වාස කරනවද විසංවාදයේ තුල ඔබ ඉක්මන් ඉදිරි පෙවරත් තැබුවොත් පිරිසකට එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම තැනක ඔබ ඉන්නේ. නෑ. මම ඉක්මන් ඉදිරි පියවරක් ලැබුවම පුළුවන් වේද බැරි වේද කියන එක නෙවෙයි. කවුරුන් හෝ ඉක්මන් ඉදිරි පියවරක් තබා එය කළ යුතුයි. විසංවාදයේ කියන කාරණාව ගැන මම අහන ඔබෙන් ප්‍රශ්නයක්. මම හිතන ඔබ ඍජු උත්තරයක් දෙයි කියලා. සහෝදර රාජපක්ෂවරු හතර දෙනා මේ කාරණාවේදී විසංවාදීද? නෑ. ඔය හැමදාම අහන ප්‍රශ්නයන්නේ රාජපක්ෂ නෑ මං අහන්නේ විවස්ථාව කියන කාරණාවේදී විවස්ථාව කියන මම ඇහුවේ හැමදාම අහන ප්‍රශ්නයන්නේ මේ තාම මේතන්ට ගැලපෙන දෙයක් ඒකාබද්ධයයි විමල් වීරවංශයි සේ සහෝදර රාජපක්ෂවරු හතර දෙනා මත දෙකක ඉන්නවද නෑ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා මම දන්න තොරතුරු අනුව අද හිටපු ජනාධිපතිතුමා විශේෂ නිවේදනයක් නිකුත් කළා රටට ඒක ඉතාම වැදගත් නිවේදනයක් ඒක අවශ්‍යම වෙලා තිබිච්ච දෙයක් මොකද මේ ප්‍රශ්නේ ගැන මේ සටනට නායකත්වෙදීම එතුමා අතේ තියෙන එතුමා මේ රට බේරගත්තු නායකයා 30 වසරක යුද්ධය ඉවර කරපු නායකයා මේ රටේ ඒකීය භාවයට පණ දීපු නායකයා ජාතික කුඩිය රටේ හැමතැනම ලෙල දෙන තත්ත්වය හදපු නායකයා ඒ නායකයා බලන් ඉඳද්දිම ඒ නායකයා ඇතුළු රණවිරුවන් මහා කැපවීම කළා පණ දීපු රාජ්‍යයේ ඒකීය භාවයේ වනසන්න දෙනවා නම් විවස්ථා ගැටුම් පතකින් ඒක වලක්වාලීමේ සටනක් කරන්න දෙයක් නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවුර මතටම ඇවිල්ලා තියෙනවා. ඉතිහාසයේ නැවත ඒකත් එතුමාට පවරලා තියෙනවා. ඉතින් එතුමා අද ඉදිරිපත් කරපු මේ මත දැක්වීම ඉතාම ප්‍රබලයි. දැන් අවශ්‍ය පියවර ඊළඟට අපි ගන්න ඕන. අන්නේ ඒ එතුමා කැමති වුණත් අකමැති වුණත් යුද්ධ කරලා රට බේරපු නායකයාට විවස්ථාවකින් මේ රට බෙදන්න ඉඩ දීලා බලන් ඉන්න බෑ. ඒ සටනත් එතුමගේ අතට ගන්න. හොඳයි. හිටපු රාජ්‍ය නායකයා එවැනි නිවේදන නිකුත් කරනකොට ඔබ ඉන්න රාජනායකයව මුණ ගැහෙන අපි ඒ සාකච්ඡාවට ඒ සාකච්ඡාවෙන් පසුව අපි ඊළඟ වටවලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඇයි ඔබ මේ තරමට ගනු කඩුව එනු සටනට කියලා කියන තරම් මේ බලවත් ලිවිල්ලක් බවට පත් වෙලා තියෙන්නේ කියන කාරණේ ඔබ සහ ජනාධිපති අතර හමුව ඔබ දකින්නේ දැන් කොයි ආකාරයෙන්ද හමුවෙන් පසුව අපි හමුවීමෙන් පසු මාධ්‍යයට ඇවිල්ලා ඒ පිළිබඳ අපේ පැහැදිලි කිරීමක් කළා ඒ ස්ථාවරයෙන්ම තමයි මට දැනටත් ඉදිරිපත් කරන්න තියෙන්නේ එතුමා ඒ අපි කීපු කරුණු වලට සාවධානව ඇහුම්කන් දුන්නා. එක අවස්ථාවකදී කියුණා මොකද අපි කිව්වා JR ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ බලහත්කාරී බලපෑම නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ 13 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථාවට ගෙනාවා. හැබැයි ගෙනෙද්දී JR ජනාධිපතිතුමා හෝ එතුමා වටා සිටිය නිලධාරීන් පිරිස හෝ ඉතා සූක්ෂමව මේක ඇතුලේ බෙදිලා වෙන්නලා යන බැරි වෙන විදිහේ සක්ක ගල් ටිකක් ගැහුවා. ඒ සක්ක ගල් ටික ගලෝන එක තමයි අගමැති JR ගේ බෑනනුවන්ගේ කාලෙදි මේ සිද්ධ වෙමින් තියෙන්නේ. එතකොට ඒ සක්ක ගල් ටික ගැලෙව්වම රට බෙදෙන එක වළක්වන්න බෑ. ඒක අපි පෙන්වලා දුන්නම එතුමා ඒ අවස්ථාවේදී එතුමාට කියුණා JR උත් නොකල වැඩක් මට කරන්න පුළුවන්ද කියලා. අඩුගානේ ඒ ප්‍රශ්නේ එතුමාගෙන් අහගන්න සිද්ධ වීම
වෙච්ච තත්ත්වයක් උදා වීමත් මං හිතන්නේ ප්‍රයෝජනවත් දෙයක් කියලා. ඉතින් එතකොට මේකේ බරපතලකම අපි පෙන්ලා දුන්නා. ඒ කියන්නේ මේක කරොත් මේ රට එතනින් එහාට විනාශ වෙන විදිය අපි කියලා දුන්නා. ඒ වගේම මේ පාප කර්මයේ වග උත්තරකාරය බවට අන්තිමේ පත් වෙන්නේ ඔබතුමා අගමැතිතුමා නෙවෙයි කියන එකත් අපි පෙන්ලා දුන්නා. ඉතින් එතුමා ඒවට සමහර ඒවට ප්‍රතිචාර දැක්කෝ, සමහර ඒවට ඇහුම්කන් දුන්නා. අපි දන්නේ නැහැ ප්‍රතිඵලයේ අපි හිතන තරම් යහපත් දෙයක් වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ප්‍රතිඵලය මොක වුණත් මේක අපේ යුතුයකම, අපි ඒ යුතුයකම ඉටු කළා. හොඳයි, ඔබේ ලිපියේ කාරණාවලට අපි යමු. හිට කලින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට ඔබ කියනවා ගනු කඩුවේ නුසක්නට කියලා. එහෙම කියන්න හේතු වෙන කාරණා මොනවද ප්‍රධාන වශයෙන්? මගේ ජීවිත කාලයේ සුදීව මම යුද්ධයක් ඇස් දෙකින් දැක්කා. මිනිස්සු මැරෙනවා දැක්කා, මලකඳන් වඩාගෙන මිනිස්සු අඬනවා දැක්කා, හාමුදුරුවෝ අපවත් කරන දැක්කා, ජයසිරි මහ බෝධිය ගාව සිල්වන්තුන් මරපු හැටි දැක්කා, කාන්තන් කුඩි පල්ලියේ මිනිස්සු මරපු හැටි දැක්කා, දනදා හාමුදුරුවන්ට පහර දීපු හැටි දැක්කා. මේ ඔක්කොම අපේ ජීවිත කාලේ අපි මේ ඇස් දෙකින් දැක්කා. මේ ව්‍යසනයෙන් ගැලවෙන්න මම මගේ මොනාහරි හැකියාවක් යොදවලා මේ රටේ තරුණ දරුවෝ හමුදාවට බැඳෙන තත්වයකට අපිත් පෙළඹෙව්වා. මං කියන්නේ අපි පොළොඹ පිහින්ද ඔක්කොම කියලා, හැබැයි ඒකෙන් එක්කෙනෙක් හරි යන්න ඇති, දෙන්නෙක් හරි යන්න ඇති, ඒ දෙන්න මැරිලා ඇති, ඒ දෙන්න එක්කෙනෙක් මැරිලා එක්කෙනෙක් අතපය හිමි කරගෙන ඇති. අපිට හෘද සාක්ෂියට බරක් තියනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අච්චර යුද්ධයක් දැක්ක අපි, ඊට පස්සේ ඉන්දු ලංකා ගිවිසුම ගහනවා අපි දැක්කා, 13 වෙනි සංශෝධනයේ බලෙන් පටවනවා අපි දැක්කා, සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනවා අපි දැක්කා, චන්ද්‍රිකානෝන යුද්ධෙන් 4-3 කරයි කියලා පාරම්බාන චන්ද්‍රිකානෝන සුනාමි සහන මණ්ඩලය දෙන්න යන හැටි අපි දැක්කා, ත්‍රස්තවාදීන් එක නීත්‍යානුකූල රජයකට බලතල බෙදාගෙන පිටරටින් හම්බෙන ණය ආධාර වියදම් කරන හැටි තීරණය කරන මණ්ඩලයක් හදන්න ගියාවෝ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වෙලා. සාම සටන් විරාම කාලේ එරික් ස්ටෝල්හයිම්ලා මේ රටේ ආණ්ඩුකාරයෝ හැටියට වැඩ කරන හැටි අපි බලන් හිටියා. මේ රට අපේ පනාපිටම මේ රට යටත් විජිත කොලොනියක් බවට පත් වෙන හැටි බලන් හිටියා. සුනාමි සහන මණ්ඩලෙත් දීලා අන්තර්වාර ස්වයං ආණ්ඩු අධිකාරියක් දෙන තැනට ගියා නම්, ඊට කලින් චන්ද්‍රිකා මැතිණිය හරහා පාර්ලිමේන්තුව විසුරුවා ගත්තා, ගියා නම් අද මේ පොළොව මෙහෙම අපට හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙනවා හෘද සාක්ෂියේ බරක්. ඒක පැත්තක තියලා ජීවත් වෙන්න පුළුවන් රටාවක් අපි හොයාගෙන නැහැ. මැරිච්ච 27000ක් ඉන්නවා යුද්ධයේ අන්තිම සටනේ, 23000ක් ඉන්නවා අතපය හිමි කරගත්තු. ඒ මිනිසුන්ගේ දෙමාපියන්ට දරුවෝ නැහැ. ඒ දරුවෝ කොහේ හරි තැනක ඉඳන් බලන් ඉන්නවා. ඒ මිනිසුන්ට දෙන්න උත්තර අපට නැහැ. මෙන්න මේ හෘද සාක්ෂියේ බර. මේ කරන්නේ මොකද්ද? යුද්ධයක් දැකපු අපි, ඒ යුද්ධය අමාරුවෙන් මහින්ද රාජපක්ෂ යුගයේ දිරනව දැකපු අපි, ජාතික කොඩිය අතට අරන් කිරිබත් කැවුම් විය සතුට පළ කරපු අපි, නිදහස ගැන සාමය ගැන අලුත් ප්‍රායෝගික අත්දැකීම් ලබන්න ලැබිච්ච අපි, ඒ යුද්ධ දිනලා අවුරුදු දෙකමාරක් තුනක් යන කලින් විවස්ථාවකින් දිනාගත්තු ඒකීය භාවය බිල්ලට දීලා ෆෙඩරල් එහෙම නැත්තම් නිසක වශයෙන්ම ජාත්‍යන්තර නීතියට අනුව වෙන් වෙන්න පුළුවන්කම ලැබෙන ප්‍රාන්ත රාජ්‍ය අටක පාලනයකට යන්න හදනවා. මේ පුංචි රට ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ අටකට ප්‍රාන්ත රාජ්‍ය අටකට බෙදන්න හදනවා. එතකොට මේක නෙවෙයිද අපිට තියෙන ප්‍රශ්නේ? සමගාමී ලයිස්තු අයින් කරනවා, උසස් අධ්‍යාපනය හා අධ්‍යාපනය පළාත් විෂයට අයිති කරනවා, සෞඛ්‍ය දෙනවා පළාත් විෂයට, නිදහස් අධ්‍යාපනය රැකෙයිද? උසස් අධ්‍යාපනය හා අධ්‍යාපනය පළාත් විෂයක් වුණාම උතුරු නැගෙනහිර පළාත් ආණ්ඩුවේ අධ්‍යාපනයයි බස්නාහිර පළාත් ආණ්ඩුවේ අධ්‍යාපනයයි එක සමාන වේද? වෙනස්කම් තියෙන එකක් නැද්ද? එතකොට සයිටම් එකක් නෙවෙයි. දැන් නම් අඩු ගානේ සයිටම් එක දාපු තැනක් තියෙනවා, එක්ක අරලියගහ මන්දිරේ, නැත්තම් පිටු ජනාධිපති මන්දිරේ, එක්ක උසස් අධ්‍යාපන ඇමති කාර්යාලේ, ඔය තැන් තුනට පෙළපාලියන්න තියෙනවා. අටකට බෙදුවම මේ රටේ අධ්‍යාපනය සයිටම් 60ක් වුණත් දාන්න පුළුවන් පළාත් ආණ්ඩුවලට. ඒ විතරක් නෙවෙයි, අධ්‍යාපනය විකුණන්න පුළුවන්, එක පළාතක නීතියක් දාන්න පුළුවන්, නීති හැදීමේ බලය මේකෙන් දෙනවා පළාත් ආණ්ඩුවට, එක පළාතක නීතියක් දාන්න පුළුවන් පාසල්වල ඉගෙන ගන්න දරුවන් නියමිත මුදල ගෙවන්න ඕනේ මාසිකව කියලා, නිදහස් අධ්‍යාපනයේ පළාත් මට්ටමින් නැති කරන්න පුළුවන්. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය අද සයිටම් සටනට කරගහනවා වගේම ඊට වඩා 10000 ගුණයක අවධානයෙන් මේ නිදහස් අධ්‍යාපනය අටකට බෙදලා අටක පළාත් අටකින් මේ රටේ නිදහස් අධ්‍යාපනය නැති කරන්න හදන මේ මෙහෙයුම ගැන විනිවිද දකින්න ඕන. ඒ විතරක් නෙවෙයි, සෞඛ්‍ය පළාත් දෙනවා. ඒ කියන්නේ දැන් මෙතන බලන්න සමගාමී ලයිස්තුව කියන්නේ මේ JR අර ගහපු එක සක්ක ගලක්. ගොඩක් විෂයන් දැම්ම දෙගොල්ලොන්ටම වැඩ කරන්න. මොකද පළාත් සභාවට විතරක් කියලා ගොඩක් දාපු ගමන් ඒක ජාත්‍යන්තරව වෙනම රාජ්‍යයක් හදද්දී බලන සාධකයක්. ඔබ බලන සුදේව නැගෙනහිර තිමෝරය වෙන් කළා ඉන්දුනීසියාවේ.
ජාත්‍යන්තර අධිකරණ නඩු තීන්දුවක්. නඩු තීන්දුවේ කියන කාරණා දෙකක්. එම ජන සමූහයාට පරමාධිපත්‍ය බලයේ හිමි පාලනතන්ත්‍රයක් තිබෙනවා නම් සහ එම ජන සමූහයා කිසියම් මානව අපරාධ ගණේලා සැලකෙන පීඩාවකට ඒ පවත්නා රාජ්‍යයෙන් ගොදුරු වී තිබේ නම් ඔවුනට වෙනම රාජ්‍යයක් බවට පත්වීමට අවස්ථාව තියෙනවා කියලා. ඕක තමයි ජාත්‍යන්තර නීතිය. දැන් කොසෝව කොහොමද වෙන් කළේ? සර්බි හමුදාව මෙලොසොවික් ජනාධිපතිතුමා සර්බි හමුදාව යවුවා කොසෝව බෙදුම්වාදීන් මට්ටු කරන්න. මට්ටු කරගෙන යනකොට සර්බි ජනාධිපතිතුමා චෝදනාවක් ගෙනව සමූහ මිනිස් ඝාතනයක් කළා කියලා. ඒක පාවිච්චි කරලා නේටෝ එක එතන අල්ලගත්තා. ටික කාලයක් යනකොට සමූහ මිනිස් ඝාතනයක් වූ බව පිළිගනිමින් එම ජනතාවට ආරක්ෂාව සර්බි රජයෙන් ලැබෙන්නේ නැහැ කියලා කියමින් කොසෝව වෙනම රාජ්‍යයක් බවට UN එක විසින් ප්‍රකාශයට පත් කළා. ඔබ සූඩානයත් ගන්න උදාහරණයක්. ඔව්. ඕනතරම් අපිට උදාහරණ ගත්ත හැකි. එතකොට මොකද්ද මේ හේතුව? පරමාධිපත්‍ය බලය බෙදීම. පළාත් සභාවලියේ මේ 13න් පරමාධිපත්‍ය බලය පළාත් සභාවට දුන්නේ නැහැ. මේකෙන් කියනවා. ඒවා හරි කට්ට විදියට කියන්නේ සිංහල මිනිස්සු හරි මැට්ටෝ කියලා හිතාගෙන හදපු කෙටුම් පොතක් මේක. මෙන්න බලන්න පරමාධිපත්‍ය බලය. 78 විවස්ථාවේ 72 විවස්ථාවේ පරමාධිපත්‍ය බලය ගැන තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලය. ජනරජයේ. ඒකනේ ව්‍යූහය. හැබැයි මේක කියන්නේ කොහොමද? ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පීඩා ඇති අතර පරමාධිපත්‍ය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයද ඇතුළත්ය. දැන් බලන්න මෙතන මොකද යන්නේ? ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය. ඔබට මම තව දෙයක් කියන්න ඕන මෙතෙන්දී. මේ දෙමළ බෙදුම්වාදය දුරදිග බලලා වැඩ කරන හැටි. 977 ජයවර්ධන ආණ්ඩුව ආවම දෙමළෙක්සත් විමුක්ති පෙරමුණේ දේවනායකම් කියලා ඇමති කෙනෙක් ඒ ආණ්ඩුවේ හිටියා. සොදේශ කටයුතු ඇමති. ඒ ඇමති සොදේශ කටයුතු ඇමති වෙලා මුලින්ම කළේ නැගෙනහිර පළාතේ සිටියම වෙනස් කළා. අනුරාධපුරයේ තමයි ඒ කාලේ පුල්මුඩේ අයිති වෙලා තිබුණේ. පුල්මුඩේ ගලවලා දැම්මා ත්‍රිකුණාමලයට. දාලා අර දෙමළීලාම් මැප් එකට හරියන විදියට නැගෙනහිර පළාත හැදුවා. ගැසට් කළා. ඒ දේවනායකම් කළා. දේවනායකම් තව වැඩක් කළා. 78 විවස්ථාව පාර්ලිමේන්තුවේ දැන් කාරක සභා අවස්ථාවේදී සාකච්ඡා වෙනකොට ප්‍රේමදාස ජනාධිපතිවරයා තමයි ඉදිරිපත් කරේ හැන්සඩ් වාර්තාව නිරීක්ෂණය කරාම පේනවා. ඒ කියන්නේ ජනමත විචාරණයකට යන්න ඕන වගන්ති. අපි හිතමු 10ක් තිබ්බයි කියලා. ඒකේ තිබුණා දැන් විවස්ථාවේ තියෙන 4 සහ 5 වගන්ති තිබුණා. ඒවා ජනමත විචාරණයකට යන්න ඕන. ඒවා වෙනස් වෙනවනම්. දේවනායක මන්ත්‍රී මොහොතේ 4යි 5යි මේකෙන් හැලුවා. 4 කියන්නේ මොකද්ද? පරමාධිපත්‍ය බලය. පරමාධිපත්‍ය බලය. ඒ කියන්නේ පරමාධිපත්‍ය බලය වෙනස් කරොත් ජනමත විචාරණයකට යන්න ඕනේ නැහැ. අන්න බලන්න. දැන් පරමාධිපත්‍ය බලය වෙනස් කරන වගන්තිය මේකේ දානවා. ජනරජයේ පරමාධිපත්‍ය බලය නෙමෙයි මේකෙන් කියන්නේ ලංකාවේ. එතකොට මේකෙන් හදනවා සාමාන්‍ය අධිකරණ පද්ධතියෙන් පිටත NGO කාර නඩුකාරයෝ 3 දාපු උසාවියක්. මොකක්ද ඒකට කියන්නේ? විවස්ථාදායක අධිකරණය. ඒ විවස්ථාදායක අධිකරණය තමයි ඊට පස්සේ ආණ්ඩු ක්‍රම විවස්ථාව අර්ථ නිරූපණය කරන්නේ. මෙච්චරකල් මේක ශ්‍රේෂ්ඨාධිකරණය කරනවා. කවුරුත් කියලා නැහැ ඒක වැරදි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි පළපුරුදු නීතිය පිළිබඳ හසල දැනුමක් තියෙන විනිසුරුවරුන් ඉන්නේ. එතකොට එතනට ඒ අර්ථ නිරූපණ බලය තියෙන එක එතනින් ගලවලා සාමාන්‍ය අධිකරණ පද්ධතියෙන් පිට උසාවියක් හදලා ඒ උසාවියට පත් කරනවා නඩුකාරයෝ 3 සාමාන්‍ය ක්‍රමවේදයෙන් පිට ඒ 3 දෙනවා අර්ථ නිරූපණය කිරීමේ බලය. දැන් මේකේ තියෙන ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිටා ඇති අතර උතුරු නැගෙනහිර කෙනෙක් යනවා ඊට පස්සේ ව්‍යවස්ථාදායක අධිකරණයට. ගිහිල්ලා අහනවා මහත්තයෝ උතුරු නැගෙනහිර පරමාධිපත්‍ය බලය කොහෙද තියෙන්නේ? ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය පිටා තින්නේ එහි සිටින ජනතාවට නම් උතුරු නැගෙනහිර පරමාධිපත්‍ය බලය තින්නේ එහි සිටින ජනතාවට. ඊට පස්සේ මේකේ කියනවා හැබැයි ශ්‍රී ලංකාව තුල නෙමෙයිද උතුරු නැගෙනහිර තියෙන්නේ ඔබතුමා අර්ථකථන කරන විදිහට. අපි අහන්නේ මෙච්චරයි. ඇයි දෙයියනේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය කියලා මේක දාන්නේ? හත්තනේ ව්‍යවස්ථාවේ සියලුම දේවල් වලට ජනරජය කියන එක අන්තර්ගත වෙලා තියෙනවද? ඔය කියන සියලුම ප්‍රධාන කාරණා මම මේ කියන කාරණේට තියෙනවා. ඔය කාරණේට තියෙනවා. නමුත් ඔබතුමා 78 මට වඩා හොඳින් පරිශීලනය කරපු කෙනෙක් ඉදිරි සියලුම කාරණා වලට ජනරජය කියන එක අන්තර්ගත වෙලා තියෙනවද? අනිවාර්යෙන්ම නැත්නම් සියලුම කාරණා වලට නෑ. අනිවාර්යෙන් තියෙනවා. නෑ ඔය ප්‍රධාන සියලුම කාරණා වලට නෑ. ප්‍රධාන සියලුම කාරණා කිව්වම ඔබ කියන කාරණායි මං කියන කාරණා අතර වෙනසක් තියෙන පුළුවන්. දැන් උදාහරණයකට මම තව එකක් කියන්නම්. මේ ජනරජයේ හලපු හැලිල්ල අන්න ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේ. මම නම් කියන්නේ මේගොල්ලෝ අන්තිමට මේක දැන් තියෙන විදියට දායි මේක අර පස්සේ අපි ඔන්න වෙනස් වුණා කියලා පෙන්වන්න දාගත්තු කෑලි. හැබැයි මම මේ කියන්නේ කට්ට කමින් කරන වැඩි. අපි මහානායක ආමතුරුණු පවා රවට්ටන්නේ මෙන්න මේ විදියට. ඒ පාප කර්මෙත් මේගොල්ලෝ කරනවා. දැන් තියෙන විවස්ථාවේ තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේ. ඒ රකබලා පෝෂණය කරන්නේ. හරිනේ. මේකේ තියෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛ ශ්‍රී ලංකාව කොහොමද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නේ? මොකද්ද ශ්‍රී ලංකාව කියන්නේ? ශ්‍රී ලංකාව කියන්නේ රට. ජනරජය කියන්නේ ආයතනය.
ස්ට්‍රක්චර් එක ව්‍යූහය. එතකොට ව්‍යූහය විසින් තමයි මේ ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ. ලංකාව කියන රටට බෑ මොකට ප්‍රමුඛස්ථානය දෙන්න. එන්න සාකච්ඡා කරමු කියලා කරන යෝජනා අතරේදී මේවා සාකච්ඡාවෙන් විස්තර ගන්න කෙසේත් නොහැකිවක් කියලා ඔබ විශ්වාස කරනවද? කා සමග සාකච්ඡාවේද? ඔබ කියන්නේ කා සමග සාකච්ඡාවේද? නෑ, දැන් මේ මේ කාරණාවට අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාත් යම් සඳහනක් කරලා තිබුණා එක්තරා අවස්ථාවක. යම් යම් තැන්වල හැලෙන්න දෙන්න එපා. මේවා යම් හැලීමක් වෙන්නට පුළුවන්. නමුත් ඒවා හැලෙන්න දෙන්න එපා. මේ විරුද්ධවාදීන්ට මේකට පහර ගහන්න ඉඩ දෙන්න එපා. මේවා එකතු කරන්න කියලා. එකතු වෙන තැනකට ගෙනියන්න බැරිද? නෑ, එකතු වෙන තැනකට ගෙනියන්න බැරි. මේ කරුණු එකතු වෙන තැනකට. මේක තේරුම් ගන්න. මේ මේගොල්ලෝ ඡන්දෙට කලින් පොරොන්දු වෙච්ච වැඩක් මේ. යුරෝපා සංගමේ GSP+ එක අයින් කරනකොට දෙන කොන්දේසි මාලාවෙත් මේ විවස්ථාව, ෆෙඩරල් විවස්ථාව ඉල්ලලා තියෙනවා. ඇමරිකානු යෝජනාවෙත් මේක තියෙනවා. සෙයිඩ් අල් හුසේනුත් මේක වෙනකම් බලන් ඉන්නවා. ජනාධිපතිතුමා ගියාමත් මේක ගැන ඇහුවා, මේ ජිනීවා වල ගියාම. එතකොට මේ UN එක පඩි ගෙවනවා. ජයම්පති වික්‍රමරත්නලා වගේ NGO කුක්කෝ මේකේ ප්‍රධාන යකදුරුකම් කරනවා. එතකොට මේක ඇවිල්ලා මේ ජාත්‍යන්තරව මේ අයට පටවපු කොන්ත්‍රාත්තුවක්. දෙමළ ඩෑස්පෝරා එක බලන් ඉන්නේ මේක වෙනකම්. මේ ජාත්‍යන්තර නීතියට අනුව රට වෙන් කරන්න යන ක්‍රමේ කාරණා දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. යුදාපරාධ කළා කියලා ඔප්පු වෙන්න ඕන, දෙමළ මිනිස්සු සමූහ වශයෙන් මැරුවයි කියලා පෙන්න ඔප්පු වෙන්න ඕන. කලක්තිස්සේ ස්වයක්ත පාලන තන්ත්‍රයක් පවත්වාගෙන ගොස් තියෙනවායි කියලා පෙන්න ඕන. උතුරායි නැගෙනහිරයි පළාත් සභා දෙකක් තියාගෙන මේක කරන්න බෑ. එතකොට මෙතන දෙන්න ඕන ප්‍රාන්ත රාජ්‍ය පාලනයක්. ඒකට සමගාමි ලයිස්තු අයින් කරන්න ඕන. බලතල ඉර ගහලා බෙදලා ගිඩිය පිටින් දෙන්න ඕන. එතකොට කෙලිම අනන්‍ය බලයක්. අනන්‍ය බලයක්. සමගාමි ලයිස්තු අනන්‍ය බලයක් නෑ. අනන්‍ය බලයක් සහිතව ප්‍රාන්ත පාලනයක් ගෙනිහිල්ලා තියෙනවා. ඒක ජාත්‍යන්තර නීතියට අනුව ඒක කොන්දේසියක්. අනිත් එක තමයි යුද අපරාධ වලට ගොදුරු වෙලා තියෙනවා කියන මිත්‍යාව සනාථ කරන්න ඕන. ඒ දෙකම එකතු වුණාම නැගෙනහිර ටිමෝරේට ලැබුණු ස්විප් එක තමයි දෙමළ බෙදුම්වාදීන්ට ලැබෙන්නේ. හොඳයි, අපි මේක තේරෙන හින්දායි දෙයියනේ මෙච්චර කියන්නේ. අපිට මේ අපිට මොකෝ වෙන අසනීපයක්ද? මේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩු විරෝධය හදන්න මේ මාතෘකාව වැර වෙන මාතෘකාවක් නැද්ද? දැන් අර බැංකු සුද්ධ කරලා තියෙන විදිහට ඒකම ඇතිනේ මේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩු විරෝධය හදන්න. අපිට මෙතන තියෙන මේ ආණ්ඩු විරෝධය හදන ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. කරුණාකරලා මේක එහෙම තේරුම් ගන්න එපා. ආණ්ඩුවට පක්ෂ මිනිස්සුන්ගෙනුත් අපි ඉල්ලන්නේ කරුණාකරලා මේක එහෙම තේරුම් ගන්න එපා. මේක ඔබේත් මගේ දරුවන්ටයි ඉති රට. ඒ රටට වෙන්න යන විපත. ඒ විපත ගැන අපි කියන එක වැරදි නම් කරුණාකරලා ඔගොල්ලෝ අපිට ආරාධනා කරන්න විවෘතව මාධ්‍යයකට එන්න. ඇවිල්ලා මේ ඔබේ තර්කයේ අපේ තර්කයේ දාලා පෙන්වන්න කියලා. හොඳයි, අපි මේ තියෙන කෙටුම්පතයි ඒ කාරණාව අපි විවෘත ආරාධනයට අපි නිරන්තරයෙන්ම ආරාධනා මතු කරලා තියෙනවා. අපි ආරාධනාවට අපි දෙදී සූදානම්. ඕනම වෙලාවක එකගයි සුදේව මේ ගැන ආණ්ඩුව පැත්තෙන් කවුරු හරි කියනවා නම් ආ රයිට් අපි සූදානම් කියලා. හැබැයි ඉතින් මේ මේ මොකක් හරි මේ කතා කරන්න පුළුවන් මිනිස්සුෙක් වෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් අපි ලෑස්ති. මෙතන අපිට තියෙන්නේ ආණ්ඩු විරෝධී ව්‍යාපෘතියේ කොටසක් හැටියට මේක සලකන්න නම් එපා. හොඳයි, අපි තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව කටයුතු කරන ආණ්ඩුවේ පාර්ශ්ව දක්වන්නේ මොන වගේ අදහස්ද? ඒවට මෙතුමාගේ දායකත්වයෙන් සමාවෙන්නත්. ඒවට මෙතුමාගේ විවේචනය කොයි ආකාරයකින්ද කියන කාරණේ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයක් අරගෙන විරාමයෙන් පසුව යටිපොන ගැහැ. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලන පිළිබඳ සාකච්ඡා කරන සලකුණ දේශපාලන සංවාදයට ඔබ හැලී එකතු වන්නේ අද අප ආරාධනා කරේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට. විශේෂයෙන්ම ව්‍යවස්ථාව අරමුණු කරගත් සාකච්ඡාවක් හැටියට මේ සාකච්ඡාව ක්‍රියාත්මක වෙනවා. එතුමා ජනාධිපතිවරයා මුණ ගැහුණා. ජනාධිපතිට පිටු 4කින් යුතු ලිපියක් ලබා දුන්නා. මෙහි තිබෙන යම් යම් කාරණා සඳහන් කරමින් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරා. දැන් අපි එන්නේ මේ තැනට. දැන් ජයම්පති වික්‍රමරත්න මහතා මෙහි ප්‍රධාන චරිතයක්. එතුමා මේ සම්බන්ධයෙන් මතු කරපු කාරණයක් අපි දකින්නට සූදානම්. ඉන්න අතුරු සාකච්ඡාවට එමු. ඔක්තෝබර් 30-31 සහ නොවැම්බර් 1 වෙනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මණ්ඩලයේ දින 3ක් රැස් වෙනවා. ඉන්පසු තමයි නියම කෙටුම්පත් කරණයට යන්නේ. රට බෙදීමට විරුද්ධව ඉතාමත්ම පැහැදිලි වර්තමාන ව්‍යවස්ථාවේ පවා නොමැති ආරක්ෂක විධිවිධාන මෙම යෝජනාවලියට ඇතුළත් කර තිබෙනවා. පරමාධිපත්‍යය බෙදිය නොහැක. ශ්‍රී ලංකාව එක් නොබෙදූ හා බෙදිය නොහැකි රටක් වනු ඇත. ඒ වර්තමාන ව්‍යවස්ථාවේවත් මේ තරම් පැහැදිලිව දක්නට ලැබෙන්නේ නැහැ. බලය බෙදා හැරීම උපරිම මට්ටමේ සිදු කරනු ඇත. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක්
වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රී ලංකාවේ පළාතක් හෝ එයින් කොටසක් හෝ වෙන් කිරීමට හෝ කිසියම් පළාත් සභාවක් වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුත්තේ. ශ්‍රී ලංකාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ එනින් සියලු ආගම් සහ විශ්වාසයන්ට ගෞරවයෙන් හා ආභිමානයෙන් සැලකමින් හා වෙන් කොට සැලමකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යුත්තේ. එතුමා මතු කරන කාරණේ හැත්තෑට ව්‍යවස්ථාවෙත් නොමැති ආකාරයට රට එකට තබා ගැනීමේ වගන්ති අපි ඇතුළත් කරලා තිබෙනවා. ආරම්භයේම තියෙන්නේ එවැනි වගන්ති වෙන වගන්ති 6ක් ඇතුළත් කරලා තිබෙනවා මේ ආකාරයෙන්. පරමාධිපත්‍ය බෙදිය නොහැක. පරමාධිපත්‍ය බෙදිය නොහැක කියලා කොහෙද තියෙන්නේ? ඔහු සඳහන් කළේ දැන්. ඒ තියෙ මට පෙන්නන්න මේක කොහෙද තියෙන්නේ කියලා. ඔය මේ 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 ජයම්පති වික්‍රමරත්න මහත්තයා එතුමා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසරදේ කැටියට තමයි පෙනී ඉන්නේ. එතුමා නීතිඥයෙක්. හැම නීතිඥෙක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසරදෙක් වෙන්නේ නැහැ. 1967 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් විදියට හිටියා මේ පුද්ගලයා. රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට උත්තර ලියද්දි කොපි කරලා අහු වුණා. කොපි කරලා අහුවලා ශිෂ්‍ය භාවය අහෝසි කරා. ඔබ මේ සියල්ල පිළිබඳව වගකීම ගන්න. මම විතර නෑ පිළිතුරු දෙන්න ඉතිරිවට මේ කිව්වා. ගරි දෙන නඩු පවරන්න පුළුවන්. එතකොට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට හොරර කොපි කරලා ලියලා අහුවෙලා ශිෂ්‍ය භාවය අහුසි කරා. මම මේක කියන්නේ මෙච්චරයි. ඒක එහෙම නොවුන නම් හොඳයි කියලා මම අද හිතන්නේ. රටට හොඳයි. රසායන විද්‍යාව කොපි කරලා ලියලා පාස් වෙලා ඒ පැත්තෙන් ගියා නම් මෙහෙම අගතියක් මේ මිනිස්සුගෙන් රටට වෙන්නේ නැහැ. දැන් මෙයාගේ බිරිඳ ඉන්නේ බ්‍රිතාන්‍යයේ. ওই ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මෙයාට ඇමති කෙනෙකුට වගේ වෙනම අයවැයක් හම්බෙලා තියෙනවා. වෙන ඒ ඇමතිලට හිමි වරප්‍රසාද හම්බෙලා තියෙනවා. මෙයා බිරිඳ බලන්න රට යන්නේ ඒ බජට් එකෙන්. මේගොල්ලෝ ඇවිල්ලා ඔබ එහෙම කියන්නේ ඔබට තොරතුරු තියෙනවද? තොරතුරු තියෙනව නැතිනම් නෑ කියන්නේ මම එයාට ඊට පස්සේ වෙන්න. මම කියන්නේ මේ මේගොල්ලෝ ඇවිල්ලා මේ රටක් ජාතියක් ගැන කිසිම හැඟීමක් තියෙන අයලා නෙවෙයි. මේ රාජ්‍ය නොවන සංවිධානවල චන්ද්‍රිකාගේ පැකේජය හැදුවා එදා. ඒකෙත් මෙයා හිටියා. එතකොට චන්ද්‍රිකාම කියනවා පැකේජය තමයි මගේ පැකේජය තමයි දැන් මේ එන්නේ කියලා. පුද්ගලයාගේ තත්ත්වයක් වැත්තකින් තියමු. එතුමා කියන කාරණේ මේ පුද්ගලයන්ගේ ස්වභාවයත් බලපානවා මේ කරන දේශද්‍රෝහි ක්‍රියාවට. ඒකයි මම මේ කිව්වේ. අගමැති රනිල් වික්‍රමසිංහගේ ස්වභාවය බලපානවා මේ විදිහ විනාශකාරී තීරණයක් ගන්න. සාමාන්‍ය මිනිහෙකුට බෑ. ඒ නිසා ඒවත් අදාළ නැත්තේ නෑ. මොකද ව්‍යවස්ථාවේ තියෙනනේ මානසික රෝගියෙක් නම් ජනාධිපති වෙන සුසුකක් නෑ කියලා. ඒ කියන්නේ ස්වභාවය මිනිසුන්ගේ ස්වභාවය බලපානවා ගන්න තීරණ වලට. දැන් මම කියන්නේ ජයම්පති වික්‍රමරත්න මහත්තයා කියන කතාව බොරුනේ. දැන් ඔබ බලන්න මේ දවස්වලට අපිට අත්දැකීමක් තියෙනවානේ ස්පාඤ්ඤේ. ස්පාඤ්ඤ විවස්ථාවේ ඔය කැටලෝනියාවේ ප්‍රාන්තයට පරමාධිපත්‍ය බලය බෙදිලා යන ආකාරයට ප්‍රාන්තයට ප්‍රාන්ත පාලනය දීලා තියෙනවා. බාසිලෝනා අගනුවර පවා තියෙන එතන. සාමාන්‍ය ස්පාඤ්ඤේ වඩා ධනවත් පිරිස ඉන්නේ එතන. එතන ඊළඟට පොලිස් බලයත් එතනට දීලා තියෙනවා. ස්පාඤ්ඤ විවස්ථාවෙත් ඔය ජයම්පති කිව්වා වගේ වාක්‍ය තියෙනවා. කිසිම ආකාරයකට බිදි වෙන්නේ යා නොහැක, ඒකට බැරිය, අරක බැරිය, මේක බැරිය කියලා තියෙනවා. ඒක වෙන්න තියෙනවා. හැබැයි ජනමත විචාරණ නවත්ත ගන්න ස්පාඤ්ඤ හමුදාවට බැරි වුණා. පොලිස් බලය බෙදලා තිබ්බේ පොලිසිය සම්පූර්ණයෙන් ජනමත විචාරණේ ආරක්ෂා කරන්න පෙනී හිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීති බවට පත් වෙන්නේ. රටේ මූලික නීති බවට පත් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව වෙන කරුණු සඳහන් වෙලා තියෙනවා නම් සුදේව මේ අපේ මිනිස්සු අන්දන්න දාපු වාක්‍ය ටික. මම මේක කියන්නේ මේකයි. බෙදෙන වෙලාවට බෙදෙන්නේ මේ රටේ නීතියට අනුව නෙවෙයි. ඒකයි මේ කියන්නේ. දැන් මේකෙම තියෙනවා යම්කිසි පළාත් සභාවක් යන්න ගියොත්. ඒ කියන්නේ මේගොල්ලොම පිළිගන්නවා ඒ ඉඩ තියෙනවා. යන්න ගියොත් මෙන්න අගමැතිගේ උපදෙස් පිට ජනාධිපතිට පුළුවන් ඒ බලය ආණ්ඩුකාරයට පවරන්න. හැබැයි ජනාධිපතිවරයා ඒකට හේතු පැහැදිලි කරන්න ඕන. ඒ හේතු පැහැදිලි කරාම ඒක ගැන ඕනනම් අභියෝජනය මොකක් හරි පළාත් ආණ්ඩුවට එන්න පුළුවන්. ඒක අගමැති ප්‍රමුඛ කමිටුවකට දානවා. දාලා ඒකෙන් තීරණය කරොත් ජනාධිපතිගේ හේතු පැහැදිලි කිරීම වැරදි, මේ පවරා ගැනීම වැරදි කියලා ඒක අවලංගු වෙනවා. එතනත් නැත්තම් අර උසාවිය පිහිට පතන්න පුළුවන්. එතකොට දෙයනේ බෙදෙන්න යනවයි බෙදෙන්න ගියොත් කියලා දාන්නේ බෙදෙන්න යන්නේක බේරගන්න බැරි වෙන විදිය වගන්ති. බෙදෙන්න යනවනම් ඒ වෙලාවට අර උසාවි මේ උසාවි තීරණ වැඩක් නැහැ. ජනාධිපතිගේ බලය තියෙන ඕන එක පවර ගන්න. ප්‍රේමදාස ජනාධිපතිවරයාට වරදරාජා පෙරුමාල් දෙමළීලන් කොඩිය ඔසවනකොට, දෙමළ ජාතික හමුදාව හදනකොට මේ විදියේ නපුංසක වාක්‍යයක් නම් ව්‍යවස්ථාවේ තිබුණේ. ප්‍රේමදාස ජනාධිපතිවරයාට කවදාවත් බෑ ඒ බලය ආණ්ඩුකාරයාට දෙන්න. ඒක දැන් මුදුන දුර්වල කරනවා.
පරිදියට බලය දෙනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ 70 ව්‍යවස්ථාවේ අතීතර මේ සඳහා වූ ප්‍රතිපාදන තියෙනවා. 70 ව්‍යවස්ථාවේ තියෙන දැන් ඔබ බලන්න යුරෝපා සංගමයේ දීලා තියෙන එක යෝජනාවක් තමයි ජිනීවාවලිනුත් තියෙනවා මහජන ආරක්ෂක ආඥාපනතේ සමහර වගන්ති වෙනස් කරන්න කියලා. දැන් අර බලය 13 වෙනි සංශෝධනයේ ජනාධිපතිගේ බලය ගන්න හැටි තිබුණා පැහැදිලිව සහ මහජන ආරක්ෂක ආඥාපනතේ යටතේ තමයි නියෝග නිකුත් කරේ. දැන් මේගොල්ලෝ කියනවා මහජන ආරක්ෂක ආඥාපනතත් සංශෝධනය කරන්න ඕන කියලා. ඒ කියන්නේ අන්නර බලය නැති කරන්න ඕන. ඒක තමයි යටි අරමුණ. නැත්තම් කවුරුත් මහජන ආරක්ෂක ආඥාපනත ගැන කවුරුත් වදු නැහැ නේ. රස්තවාදී වැලැක්වීම පනත ගැන වෙනස් අදහස් තියෙන්න පුළුවන්. අරගෙන තිබෙන්නේ නැහැ. එතකොට හදිසි සත්‍යයේදී ජනාධිපතිවරයා බලය පාවිච්චි කරන විදිහ මේක තියෙන්නේ. ඒක සංශෝධනය කරන්න කියනවා අනෙක් පැත්තෙන් වැට කඩුළු ගණනාවක් දානවා. වෙන් වෙන්න ගියාම ඒක නවත්ත ගන්න තියෙන හැකියාවක් නැති කරනවා. එතකොට වෙන් වෙන්න ඉඩක් නැත්තම් දෙයනේ. ඉතින් එහෙනම් කෙලින්ම ජනාධිපතිතුමා එහෙම වුණොත් මේක ගලවලා ගන්න පුළුවන් වෙන විදිහට මේක තියන්න පුළුවන් නේ. දැන් මේගොල්ලෝ කියන විදිහට මේ ව්‍යවස්ථාවෙන් වෙන් වෙන්න අවධානම නැත්තම් අර කියන විදිහට අර බලය බෙදීම අර රට බෙදන්න බෑ අරෝ බෙදන්න බෑ ඒ වාක්‍යයෙන් මේ ආරක්ෂාව හැදෙනවා නම් ඇයි මෙතනට මේ වගන්තියක් දාන්නේ? ඔබ විදේශ රටවල් ගණනාවක් උදාහරණයට ගන්නවා කැඩී බෙදී වෙන් වියගේ විදිහ පිළිබඳව. ජනාධිපතිටත් අගමැතිටත් ඔබ අගමැතිට ඍජු චෝදනා කරන මේ අයටත් ඉන්න නම් ඒ බලය තියාගන්න රටක් අවශ්‍යයිනි. ඔය කියන ඉදල කැඩලා යන දෙයකට ඒගොල්ලෝ ඔය කියන තරම් බරක් යොදයිද? රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කියන්නේ සටන් විරාම ගිවිසුමට අස්සම් කරපු මිනිස්සයා. මේ රටේ කවුරු හරි තව හිතනවා නම් කාලා බලන්න ඕනේ, ඔබලා බලන්න ඕනේ කියලා මේ මිනිස්සයව ඒ නැති මේ මිනිසුන්ගේ ඔළුවේ අමාරුවක්. සටන් විරාම ගිවිසුම ක්‍රියාදාමයේ ඉදිරියට ගියා නම් වෙනම රාජ්‍ය හැදිලා ඉවරයි. 2004 මහචන්දේ ගෙනල්ලා ඒක බකල් කරන්න අපට පුළුවන් වෙච්ච හන්ද තමයි ඒකේ වෙන්න ගිය විපත මේ රටට අත්විඳින්න නොලැබුණේ. සටන් විරාම ගිවිසුම ගැහුවේ ජාත්‍යන්තර පාර්ශ්වයන් අදාළ කරගෙන. සටන් විරාම ගිවිසුම ඊළඟට වැඩෙනවා සුනාමි සහන මණ්ඩලයට. අපි උසාවි ගිහිල්ලා ඒක නැවැත්වුවේ නැත්තම් ඊළඟට වැඩෙනවා අන්තර්වාර ස්වයං පාලන ආණ්ඩු අධිකාරියට. එහෙම එහෙම දෙමළ ඊළඟ පැටිය බිහි වෙනවා, ප්‍රසූත වෙනවා. ඒ පාරේ තමයි ගියේ. ඉතින් ඒ ක්‍රියාදාමයට හැඟීම් විරහිතව නායකත්වයේ දීපු අග්‍රාමාත්‍යවරේ මේ ඉන්නේ. ඔහුට මේකෙදි හැඟීම් විරහිතයි. ඌට මේක මේ කඩදාසි. එතකොට ප්‍රතිචාරයක් දක්වන්නකෝ ජනාධිපතිවරයා වරින් වර යලි යලි අවධාරණය කරනවා බෙදී වින්වීමකට, ඒ වගේම ඒකීයභාවයේ නැහැයාමකට කිසිසේත් නොයන බවට යලි යලි සපත කරනවා මහා සංගරත්න හමුවේ සඳහන් කරනවා. කිසිම අපිට කතා වැඩක් නැහැ. මහත්තුරුන්ගේ කතා වලින් නෙමෙයි ඒක තීරණය වෙන්නේ. මේ හදන කෙටුම්පතින් මේක එන වාක්‍ය වලින්. දැන් ටිල්වින් සිල්වා මහත්තයා කියනවා ඔය යාපනයට ගිහලා කියන්නේ සංධිය ඒකීය ඒවා ඒ වචනවල පැටලෙන්න ඕනේ නැහැ කියලා. විවස්ථාව කියන්නේ වචන. වචනවලට තියෙන අර්ථ නිරූපණ. වචනවලින් පේලි වාක්‍ය පේලි හැදෙනවා. ඒවෙන් අර්ථ හදනවා. ඒ අර්ථ අනුව තීරණ ගන්නවා. ඒ නිසා වචන තමයි විවස්ථාවේ තියෙන්නේ. තු මේකේ මේ බයිසිකල් ඔහො කාර් එකක කැලි මේකේ නැහැ. මොහොතක් දෙන්න. වචන ගැන අජිත් පී පෙරේරා මහතා රංගන කලින් කියපු කාරණේ සමගින් යම් ප්‍රකාශයක් කරා. එතුමාගේ ප්‍රකාශය සහ ඒ වගේම මංගල සබරි රාමාත්‍යරයාගේ ප්‍රකාශයක් අපි බලමු. බොහොම පැහැදිලිව සිංහලෙන් දෙමළෙන් සඳහන් කරලා තියෙනවා ඒකීය රාජ්‍ය ව්‍යුහය ආරක්ෂා කරනවා. දැන් මේ විවේචක හොයාගෙන තියෙනවා ඉංග්‍රීසියෙන් තියෙන එකේ යුනිටරි කියලා නෙහෙලු. මොකක් හරි ප්‍රමාද දෝෂයක් නිසා, මුද්‍රණ දෝෂයක් නිසා තියෙනවනම් එහෙම අවුලක් අපි ඒකත් හදන්න. ඒ නිසා කෙටුම්පත් සම්පාදනය කරන අයටත් ඒ පණිවිඩය කියන්න කැමති. කරුණාකරලා ප්‍රවේශමෙන් වැඩ කරන්න. මුද්‍රණ දෝෂයකටවත් ඇලපිල්ලකට පාපිල්ලකටවත් ඉඩ දෙන්න එපා. ඒවැය තමයි මේකල එල්ලෙන්නේ. ඒ වගේම බුදුදහමට ඇති ප්‍රමුඛතාවය දැනට තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නමවන ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම අල්ප මාත්‍රයක්වත් වෙනසක් නැතුව අකුරක් ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස නැතුව තියෙන්න ඕනේ. ඒ වගන්තිය වෙනස් වෙනවනම් අපේ ඡන්දෙත් නැහැ. ඒ නිසා කිසිම කෙනෙකුට බය වෙන්න කාරණයක් නැහැ. මේ ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත්ම ව්‍යවස්ථාවක් අරන් එනවා. සම්පූර්ණ ව්‍යවස්ථාව ජනතාවට ඉදිරිපත් කරලා ජනතාවට ඔව් නැහැ කියලා කියන්න පුළුවන් විදිහේ ජනමත විචාරණයකින් සම්මත කරගන්න. පසුගිය යුගයේ අවතාරයන් යලි වතාවක් බලයට පැමිණෙන්න තවත් ජාතිවාදී කෝලහල ඇති කරන්නට උත්සාහ කරනවා. සංහිඳියාව නැති කරන්න උත්සාහ කරනවා. බෞද්ධයන් හැටියට අපිට තමයි මේ සංහිඳියාව කියන සංකල්පය ලේසියෙන්ම තෝරගන්න පුළුවන් ආගම. අපිට ඉගැන්වුවේ මොකද්ද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කවුරුවත් උගන්නලා නැහැ සිංහල සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කවුරුත් උගන්නලා නැහැ බෞද්ධ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා. ඉතාමත්ම සුළු පිරිසක් මේ කුමන්ත්‍ර කරත් ඒ කුමන්ත්‍ර කාර්යයන්ගේ කුමන්ත්‍ර නොවිත රැවටෙන්න එපා. එතුමා කුමන්ත්‍රණ ගැන කතා කරනවා. අජිත් පී පෙරේරා මහතා කියනවා මේ ඒකීය යුනිටර් මේ වචනවල පැටලෙන්න දෙන්න එපා, ඒවා අපිට ප්‍රශ්නයක් වෙනවා අපි ඒවා දාන්නම් කියලා. අජිත් පී පෙරේරා මේක කියවල නැහැ නේ.
එක මට පැහැදිලි වෙන එක කියවල නැහැ නැත්තම් හිතාමතාම මිනිස්සුන්ව ගුණාට ඇඳීම සඳහා කතා කරනවා. දැන් එතුමා කියන ඒකීය කියන එකේ මේ තීනේ කොහොමද තියෙන්නේ? මේ මුද්‍රණ දෝෂ නෙවෙයි. මෙන්න මං කියවන්න. හැබැයි මම මෙහෙමයි කියන්නේ. දැන් මම පින්නුවනේ ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ කියලා නැහැ. ශ්‍රී ලංකාව දෙන්නේ කියලා තියෙනවා. ඒතකොට ජනරජයේ හලලා තියෙනවා දැන් තියෙන ව්‍යවස්ථාවේ වචනයක් හැටියට. ඒක හැබැයි මම කියන්නේ ඒක මේගොල්ලෝ ආයේ ජනරජය කියලා දායි. ඔන්න අපි හාමුදුරුවනේ ඒක දැම්මා. ඒතකොට අර විරෝධය සමනය කරන්න. දැන් ඒකීය කියන එක තිබුණත් නැතත් මේක බෙදෙන විදියක් තියෙනවා. ඒකත් මම පැහැදිලි කරන්නම්. ඊට කලින් මේගොල්ලෝ මේ දාන විදිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳව දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ දකුණු ජනතාව ෆෙඩරල් වචනයට බියක් දක්වන්නාසේම උතුරේ ජනතාව ඒකීය යන වචනයට බියක් දක්වයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යන ජනතාව බියක් දැක්විය යුතු ලේඛනයක් නොවේ. යුනිටරි ස්ටේට් දැන් අජිත් පීපිරා කියනවානේ මේ මිස්ටේක් කියලා. මිස්ටේක් නෙවෙයි මේක කෙලින්ම මෙහෙමයි කියන්නේ. යුනිටරි ස්ටේට් යන ඉංග්‍රීසි පදයේ සම්ප්‍රදායක නිර්වචනයේ වෙනසකට භාජනය වී තිබේ. උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට එක්සත් රාජධානියෙන් වෙන් විය හැකි තත්ත්වයක් වර්තමානයේ වන විට එක්සත් රාජධානියෙන් පවතී. එම නිසා යුනිටරි ස්ටේට් යන ඉංග්‍රීසි පදයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිතයට සුදුසු නොවේ. උදාහරණයක් සමග කියන්නේ. ඊළඟට කියනවා ඒකීය රාජ්‍ය නමැති සිංහල පදයේ නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් යන්න මනාව පැහැදිලි වේ. මේ හා සමාන දෙමළ පදේ වන්නේ උරුමිත නාඩු යන්නයි. මෙන්න බලන්න බුරු කීයක් කරනවාද. යුනිටරි ස්ටේට් කියලා කියන්නේ ලෝකයේ පිළිගත් අර්ථ නිරූපණයක් තියෙන වචනයක්. නීතිමය අර්ථ නිරූපණයක් තියෙන වචනයක්. ඒතකොට ඒ වචනේ මේකේ තිබ්බොත් අලුතෙන් අර්ථ නිරූපණ මේකට දෙන්න බෑ. මේ බලන්න මේ කරන කට්ටකම. ඔන්න ඔවුන් උදාහරණයක් දක්වනවා. එක්සත් රාජධානියේ තියෙන ඒ ආකාරයෙන් තමයි නමුත් බොරුවක්නේ එක්සත් රාජධානියේ ඔය කියන වෙන්වීමක් වෙලා නැහනේ. වෙන්වෙන්න ඉල්ලන එක වෙනයි. වෙන්වීමක් වෙලා නැහනේ. නොවිච්ච දෙයක් ගැන අපිට මෙතන කියන්න බෑනේ. එක්සත් රාජධානියේ මොකද තිබුණත් යුනිටරි ස්ටේට් කියන එක ලෝකයේ අද පිළිගත් නීතිමය අර්ථ නිරූපණයක් දීලා ඉවර වෙච්ච එකක්. එතකොට නීතිමය අර්ථ නිරූපණේ දීලා ඉවර වෙච්ච වචනේ හලනවා. ඊළඟට ඒකීය රාජ්‍ය නැමැති සිංහල පදයේ නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් යන්න කියලා දැන් අර්ථ නිරූපණෙත් දෙනවා. ඒ දාන ඒකීය රාජ්‍ය කියන සිංහල වචනයට නොබෙදුණු හා බෙදිය නොහැකි කියලා අර්ථ නිරූපණයක් දෙනවා. ඒකීය රාජ්‍ය කියන්නේ ඒක නෙවෙයි. ප්‍රධානම වශයෙන් නීති හැදීමේ බලය එක තැනකයි තියෙන්නේ. ඒක තමයි ඒකීය රාජ්‍යක මූලිකම ලක්ෂණය. මෙතන ඒකීය රාජ්‍ය වචනයට ඔවුන්ගේ අර්ථ නිරූපණය වැරදි අර්ථ නිරූපණයක් සහිතව තමයි ඒ වචනේ යොදන්නේ. මං කියන්නම් අන්තිමට වෙන වැඩේ. ඊළඟට මොකද්ද වෙන්නේ? දෙමළෙන් මේකට සමාන වන්නේ උරුමිත්ත නාඩු. උරුමිත්ත නාඩු කියන්නේ ඒකීය නෙවෙයි. උරුමිත්ත නාඩු කියන්නේ වෙනම තියෙන ටික එකතු කිරීම. ඒකීය කියන වචනේට දෙමළ වචනේ මට මේ වෙලාවේ මතකෙට ඉන්නේ නැහැ. ඒක දැන් තියෙන ව්‍යවස්ථාවේ වෙන වචනයක් තියෙනවා. එතකොට දැන් බලන්න ඒකීය කියන එකට ළඟම ආසන්න වචනේ උරුමිත්ත නාඩු කියලා එක බොරුවක් කරනවා. උරුමිත්ත නාඩු කියන්නේ වෙන් වෙලා තියෙන එකතු කිරීම ෆෙඩරල් කියන අර්ථය. දෙමළෙන් ෆෙඩරල්. සිංහලෙන් ඒකීය. ඒකීයකට අර්ථ නිරූපණයක් දෙනවා නොබෙදුණු සහ බෙදිය නොහැකි කියලා. අන්තිමට මොකද්ද මේක තීරණය කරන්නේ? අන්න අර විවස්ථා දායක අධිකරණේ මම ඔබට කිව්වා කලින් උසාවියක් හදන එක. උසාවියට යනවා අර්ථ නිරූපණ ඉල්ලලා. උසාවියෙන් කියනවා මේක ෆෙඩරල්. මේක ෆෙඩරල්. මේ අපි කියන්නේ මෙහෙමයිනේ. ඔබ කියන්නේ ඒකීය වචනේ මෙතන තිබුණත් වැඩක් නැහැ කියන කාරණේ. ඒකීය වචනේ තිබුණත් වැඩක් වෙන්නේ නැත්තේ කොහොමද? දැන් බුද්ධ ආගමට අපි ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නේ රැකබලා පෝෂණය කරන්නයි කියලා කියනවා. උතුරු ඉඩම් බලය යනවා උතුරු නැගෙනහිරට. ওই පලාස් වලට උතුරු නැගෙනවා. දැන් අපි කියමුකෝ 270 ගානක් තියෙන සිද්ධාස්ථාන බෞද්ධ සිද්ධාස්ථානෙහි. ඒවා පවර ගන්න බැරිද ඉඩම්? පන්සල් වල ඉඩම් වන්දියගේ වල ගන්න බැරිද පළාත් ආණ්ඩුවට ඉඩම් බලය තියෙනකොට? අලුත් නීති ගේන්න බැරිද? ආගමික විශ්වාසයන් පිළිබඳ නීති ගේන්න බැරිද? නීති හැදීමේ බලය තියෙනවා. පොලිස් බලය තියෙනවා. ඒ පොලිසිය යොදවන්න බැරිද තමන් අකමැති ජනකොටස පන්නා දෙමීම සඳහා? ඒ තමන් අකමැති ජනකොටස නීති විරෝධී වැඩ කරනවා කියලා බොරු හේතු දදා හිරේ දෙමීම සඳහා? ඒක ජාතිවාදී පොලිසියක් වෙනවා. මහාමතියකේ ලොක්කා මහාමති තමයි DIG දාන්නේ. එතකොට මෙන්න මේ එතකොට බුද්ධ ආගමන ප්‍රමුඛ ස්ථානය දෙනවා කියලා මේකේ තිබ්බයි කියලා ඇති වැඩක් තියනවද? ඇති වැඩක් තියනවද? ඒ නිසා බුද්ධ ආගම රැකීමත් රට රැකීමත් වෙන්නේ මේකේ මේ දාන වචන වලින් විතරක් නෙවෙයි. මේකේ මොනතරම් බලතල ප්‍රමාණයක් පහළට බෙදනවද? දැන් බලන්න ආණ්ඩුකාරයව මේක කියනවා විධායක තත්ත්වේ නැති කරන්න. ආණ්ඩුකාරයා පළාත් සභාවේ මහමැති මණ්ඩලයට තමයි විධායක බලය තියෙන්නේ. ආණ්ඩුකාරයා ඒ විධායක බලයට යටත් කරන්නේ. එතකොට දැන් පුළුවන් පළාත් සභාවක් රටට අනවශ්‍ය නීතියක් සම්පාදනය කළොත් ප්‍රඥාප්තිය ආණ්ඩුකාරවරයා අස්සම් කරන්න නැතුව ඉන්නවා ආණ්ඩුකාරයා. ඒ බලය නැති වෙනවා. ආණ්ඩුකාරයාට පුළුවන් ඊට ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස විමසන්න. ඒ බලය නැති වෙනවා. මේක කියනවා එහෙම කරනවා නම් සතියක් ඇතුළත විමසන්න ඕනේ කියලා. සතියක් ඇතුළත විමසලා තුන්දුවක් නුදුන්නොත් ඒක පිළිගත්තා කියලා සලකනවා කියලා. එතකොට මේ මොකද්ද කරන්නේ? මම අර කලින් කිව්වේ
පරමාධිපත්‍ය බලය පළාත් සභාවලටත් තියෙනවා කියලා ගියොත් මේ ස්පාඤ්ඤයේ වෙන වැඩේ අනාගතේ ලංකාව වෙනවා කැටලෝනියාවේ අධ්‍යක්ෂීම අපිට විඳ ගන්න පුළුවන් වෙනවා එතනත් පොලිස් බලය තිබ්බා කැටලෝනියාවට පරමාධිපත්‍ය බලය බෙදලා තිබ්බා ඒ අනුව තමයි උන් ජනමත විචාරණයක් නීති විරෝධීව හරි තියලාද ලෝකෙට පෙන්වනවා 90%ක් වෙන්න ඕනේ කියලා කියනයි කියලා සෙයිඩ් අල් හුසේන් මානව හිමිකම් කොමිසමේ ලොක්ක කියනවා මේක පිළිගන්න ඕනේ ජනමත විචාරණය අපිට පිළිගන්න සිද්ධ වෙනවා කියලා එතකොට බලන්න මෙහෙම තත්වයකට අපි මේ රට ගෙනියන්න ඕනද අපි කියන්නේ නැහැ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකට ඉන්න ඕනේ නැහැ කියලා. ඔක්කොට එකට ඉන්න ඕන. ඒක තමයි සංහිඳියාව. සංහිඳියාව කියන්නේ කිසියම් අන්තවාදී ජාතිවාදී කල්ලියකට බෙදලා යන්න ඉඩ දෙන එකද? පළාත් සභා ක්‍රමය හදද්දි ගැට ගහලා තියාගත්තු ලනු ටික ගලවලා අයින් කරන එකද? අපි කියන්නේ පරමාධිපත්‍ය බලය බෙදුවොත් සමගාමී ලයිස්තුව ගෙඩිය පිටින් ඉර ගහලා බෙදලා එහෙට සම්පූර්ණ බලතල ඉර ගහලා වෙන් කළ දුන්නම ජාත්‍යන්තර නීතියට අනුව වෙන් වෙන්න තියෙන සාධක සම්පූර්ණ වෙනවා. ඒවා ඒ නිසා මේ විවස්ථාවේ අර ස්පාඤ්ඤ විවස්ථාවේ තියෙනවා බෙදී වෙන්න වෙන්න බෑ අර්ග බෑ මේක බෑ කියලා ඒ වාක්‍යයට එතකොට පණ නැති වෙනවා මහත්තුරුනි මට මොහොතක් දෙන්න ඒ වාක්‍ය නිකන් මලගිය වාක්‍යයක් බවට පත් වෙනවා ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ මේ වචන සමග තවත් ප්‍රකාශයක් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයාගෙනුත් සිද්ධ වුණා අපි එතුමගේ ප්‍රකාශයට යන්නට අවස්ථාව ලබා ගමු ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා මෙන්න මෙවැනි ප්‍රකාශයක් සිද්ධ කරා දැන් පස්සේ අපේ රටට අලුත් ආරම්භයක් හරියටම ලැබිලා නැහැ. මේ ජාතින් අතර තියෙන අවිශ්වාසය තාම තියෙනවා. ඉතින් සියලු ජාතීන් සියලු දේශපාලන පක්ෂ එක්ක වෙලා සියලු දෙනා පිළිගන්න ලිය කියවිලා හදන්න පුළුවන් නම් රටේ එක්සත් කමක් ඇති වෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ new beginning අලුත් ආරම්භයක් රටට එනවා. නෑ සර් ඒකාබද්ධ විපක්ෂයේ විරිස් නංගන චෝදනාවක් තමයි මේ මහානායක හිමිවරුණු නමගේ යවල ඔබතුමාලා මේක සම්මත කරගන්න යනවාද? මහානායක හිමිවරුණුව ගරින් අපිට බෑ. නමුත් මේ විවිධාකාරයෙන් මේ චෝදනා තියෙනවා මේකේ සිංහල පිටපතේ තියෙන එක අර්ථයක් ඉංග්‍රීසි පිටපතේ එක අර්ථයක් කියලා ඒ වගේ 52ක් අතර ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණයට ගියාමත් පිළිගන්නේ සිංහල පිටපත. මෙතන ඒකී රාජ්‍ය සිංහල පිටපතේ තියෙනවා. බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථාන දෙන එකක් තියෙනවා. අවසානයේ පිළිගන්නේ සිංහල පිටපත. ඔබ කිව්වා අර අධිකරණයට ගියාම ෆෙඩරල් කියන කාරණාවක් ගැන සදානක්. ඒකට උත්තරයක් මෙතනින් ලැබුණා. නෑ. ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ මගේ පැහැදිලි කිරීම සාර්ථක වෙලා නැහැ. ඔබට ඒක තේරිලා නැහැ. ඒ කියන්නේ මම අසාර්ථකයි. යුනිටරි ස්ටේට් කියන අර්ථ නිරූපණයේ සහිත වචනේ අයින් කරනවා. ඒකීය රාජ්‍ය කැමති වචනේ දානවා. හැබැයි අර්ථ නිරූපණයේ දෙනවා අලුත් එකක්. නොබෙදුණු සහ බෙදිය නොහැකි කියලා. අර්ථ නිරූපණේ මේකේ දානවා. ඊට පස්සේ ඊකට සමානයි කියලා උරුමිත්ත නාඩු දානවා. උරුමිත්ත නාඩු කියන්නේ ෆෙඩරල්. එතකොට ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. පිළිගත් නිර්වචනයේ දී තිබෙන වචනේ නැහැ. ලෝකෙන් පිළිගන්න එක නැහැ. යුනිටරි ස්ටේට්. නමුත් ඒක ක්‍රියාලමතරය කියනවානේ අධිකරණයේ පිළිගන්නේ සිංහල. ඔව්. එන්නේ අපිට පිළිතුරු දෙන්න පුළුවන් දෙකටම. අධිකරණයේ පිළිගන්නේ සිංහල ලියවිල්ල ඒක සම්මත උනට පස්සේ ගැටලොක් වෙන්නේ නැහැ කියලා. මෙන්න මේකේ ඔබ කොහෙද තියෙන්නේ කියලා කියන්න. මම මේ පොත දෙන්නම්. ඔබ ගාව තියෙනවා. මේකේ බලලා මෙම විවස්ථා කෙටුම්පතේ ප්‍රශ්නයක් ඇති වුවොත් ඒක එන්නේ සිංහල එකයි කියලා මේක දැන් තියෙන විවස්ථාවේ තියෙනවා සුදේව. කවුද කියන්නේ මේ අලුතෙන් හදන එකට ඔයක දායිද කියලා? නොදා ඉන්න පුළුවන්. ඉතින් ඔබතුමාට පුළුවන් නේ අදහස් දෙන්න. මේ කරන්නේ ඉතින් ඒකනේ නෑ මේ ලියකී ලියවිල්ලට දෙන්න පුළුවන් නේ අර විවස්ථායක සභාවේ එකපාරටම අයින් වෙනවට වඩා ඕකට යෝජනා දෙන්න තිබුණා අපි කාරක සභා අවස්ථාවේදී සදාචාර විරෝධී විදියට සංශෝධන 33ක් ගෙනාපු ආණ්ඩුවක් පළාත් සභාවට මේ චූටි පිටු 450ක් ගෙනාවේ පළාත් සභාවට කාන්තා නියෝජනය ගැන කාරක සභා අවස්ථාවේදී සංශෝධන 33ක් ගෙනාවා පිටු 30 ගානක පිටු 15කට වැඩි එහෙම කිසිම ඒ කියන්නේ සදාචාරාත්මක දේශපාලන ගනුදෙනුවක සලකුණක්වත් නැති ආණ්ඩුවක්. ඒකෙන් තමයි අර ශේෂ්ඨ නිලධාරීගේ ඡන්දය තියෙන්නේ නැති කරේ. එතකොට උසාවියට යන්න බෑ. නීතිය පික්පොකට් ගහුවා ශේෂ්ඨාධිකරණේ ගිහුවා ජනමත විචාරණ කරන ගිහින් පළාත් තුනේ ඡන්දේ කල් දාන්න බෑ කියලා. ඒකෙන් බේරෙන්න වෙන ක්‍රමයකට කල් දාගත්තා. ඉතින් එහෙම ආණ්ඩුවක්නේ. ඔගොලු හිතනවා නම් මේ හිට පිට නැති පාලක නඩේට අපි ගිහින් කරුණිකුවන් මේ ඔක්කොම පිළියරන් වෙනස් වෙයි කියලා එහෙමනම් ඔය කියන තර්කේ හරි ජනාධිපතිවරයා මුණ ගැසීම ජනාධිපතිවරයා මුණ ගැහුණේ ඒක තමයි අපි මේ ඔබෙන් ප්‍රශ්න ජනාධිපතිවරයා මුණ ගැහුණේ ඒක තමයි අපි ඔබෙන් ප්‍රශ්න කෙරේ කවුරු හරි එක්කෙනෙක් හරි එහෙම හුම් කන් දෙනවා නම් අපි ඒක පෙන්නනවා ගරු මන්ත්‍රීතුමා ප්‍රතිඵලයක් මොකුණා මට මේ රනිල් වික්‍රමසිංහ මේ වැඩේ කරන විදිය මෙහෙමනේ භයානක ටික ඔක්කොම තාම මේකේ නැහනේ මේක විවාදයට ගන්න අන්තිමේකෙදි කාරක සභාව අවස්ථාව වෙනවනේ ඒකනේ ප්‍රසූතාගාරේ මේකේ නැති පැටවුව එතනින් එළියට එනවනේ එතකොට ඒ එන ටිකනේ නීතිය වෙන්නේ එතකොට දැන් පරමාධිපත්‍ය බලය බෙදනකොට ජනමත විචාරයකට යන්න ඕනේ නැහැ. ඒක බොහොම කලින්ම මම ඔබට කලින් කිව්වා දේවනායක අමාත්‍යවරයා ඒක ඒ කාලෙම හලාගත්තා. ජනමත විචාරණ ලයිස්තුවෙන් හලාගත්තා. කොයිතරම් දුරුදිග බලද මේවා කරන්නේ. ඉතින් අද මේකේ මහා දෙයක් නෙමෙයි. මම නම් කියන්නේ ඒකීය කතන්දරෙත් ඔය ආහාරය ඔන්න ඒකත් දැම්මගෙල දායි. හරිද?
අරේ බුද්ධාගම තමු අපි කරන්නේ අපි සාස්වාදු හාමුදුරනේ ඒකත් කියලා දායි. ඔබ ඔය කියන කාරණාවත් එක මට පොඩි මොහවස්තාවක් දෙන්න. ඒකත් දායි. හැබැයි මතක තියාන්න සමගාමී ලයිස්තුව ඉර ගහලා දෙකට බෙදුවොත් ආණ්ඩුකාරයාගේ බලතල බෙලහීන කරොත් පරමාධිපත්‍ය බලය නියෝජනය කරන ව්‍යුහයක් බවට පළාත් සභාව පත් වුණොත් පළාත් ආණ්ඩුව පත් වුණොත් ඒ සාධක තුන ප්‍රමාණවත් ජාත්‍යන්තර නීතියට අනුව යුද අපරාධ වුණා කියලා මෙහෙන් සනාථ කරගත්තොත් ඔය ටික ඔක්කොම එකතු කරාම කිසි අවුලක් නැහැ. අර නැගෙනහිර තිමෝරය වෙන් කරගත්තා වගේ අද ස්පාඤ්ඤයෙන් කැඩෙන්න හදන කැටලෝනියාව වගේ ඒ තත්ත්වය ඊට පස්සේ එනවා. එතකොට මේ ඒ කීයේ දරවද මේවද වැඩ දැන් ස්පාඤ්ඤ අධිකරණයේ නියෝගයක් දීලා තියෙනවා ඒක නීති විරෝධී කියලා. ඒ ධනමත් විචාරය. ඉතින් එහෙම දෙයි. හැබැයි දුන්නට වැඩක් නැහැ. අවසානයේ මේ කවුද තීරණය කරන්නේ? ලෝකය. ලෝකය තීරණය කරන්නේ. මේ යන්නේ ලෝකීය පිළිගත් ක්‍රමවේදයකට මේක බිහි කරන්න. ආයි යුද්ධ කරලා නෙමෙයි දෙමළීලම හැදෙන්නේ. මේ යන්නේ මේ නීති අකුරු වලින් තමයි මේක වෙන්නේ. ඉතින් මේක තේරෙන අපි මේක නොතේරෙන උන් වගේ ඉන්නවනම් අපි තරම් පාපයක් කරන මිනිස්සු තවත් නැහැ. අපිට මෙතන තියෙන්නේ ආණ්ඩුව සාමාන්‍ය සරල ආණ්ඩු විරෝධී අරසකින් මේක තේරුම් ගන්න එපා. ඒක හින්දාමයි රටේ ජනාධිපතිවරයාට මේ ගැන කතා කරන්නේ. අනු මම එතන තමයි මට මොහොතක්. ඒක හින්දාමයි මං ගියේ. ඔව් දැන් එතනදී ඔබ පැහැදිලි කළාද ජනාධිපතිවරයාට? දැන් ඔබ මේ සඳහන් කරනවා කොයි මොන තැනක හිටියත් අවසානයේ මේ අරමුණක් තියෙනවා එතනට යන්නේ මොන වචන දැම්මත් එතනට යයි කියලා. ඒ කාරණාව ජනාධිපතිවරයාට අවධාරණය කළාද? මොකද්ද ලැබුණු ප්‍රතිචාරය? අවධාරණය කළා. මොකද්ද ප්‍රතිචාරය ලැබුණේ? එතුමා වචන වලින් ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. බොහොම ඌමනාවෙන් අහගෙන හිටියා. ඔබ එතුමාට දීපු ලියවිල්ලේ ප්‍රධාන කාරණා පහක් සඳහන් වෙනවා. එහිදී ඔබ දැන් කියපු කාරණේ කියන්නේ මේ බුද්ධාගම සම්බන්ධයෙන් නේකී කියන වචන පසුව උන් මේව යොදන්න පුළුවන්. යොදලා තියෙන මේ 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 ප්‍රතිවිරෝධය විරෝධය හකුල ගන්න සමනය කරගන්න පුළුවන් කියන කාරණේ අරමුණට යන්න පුළුවන්. එහි පස්වෙනි වගන්තිය ඔබ සඳහන් කරනවා පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවක් අනුව ව්‍යවස්ථාවේ ඒකීය වචනේ එසේම තිබියදී පළාත් සභාවලට ෆෙඩරල් බලතල ලබා දී හැකි බව තහවුරු වීම නිසා බෙදුම්වාදී බලවේගයේ ඒකීය වචනේ පිළිබඳව සහ බුද්ධාගමට හිමිතන පිළිබඳව ගැටලුවක් ඇති නොකරන බව. මේ තීන්දුව මොකද්ද? මේක තුල ඒ කියන්නේ මොකද්ද? දැන් මම දැන් මුලින් පැහැදිලි කරේ මෙතන වංචාව කොහොමද කරලා තියෙන්නේ. හැබැයි ඒ අතරම මම කියනවා මේකේ ඒකීය කතාවයි බුද්ධාගමේ කතාවේ ඔය කියන වංචාව අන්තිමට වෙනස් කරගනි. ඒක සටකපට මෙහෙමුමක්. එතකොට එහෙම කළා රටට පේනවා ඔන්න දැන් ප්‍රශ්නේ විසඳුවා කියලා. කාරක සභා අවස්ථාවේදී මේකේ තීර්ණාත්මක මර්මස්ථාන ටිකට ප්‍රහාරය එල්ල වෙනවා. මම කියන්නේ JR ගහපු සක්ක ගල් ටික ගැලෙව්වොත් සමගාමී ලයිස්තුව ආණ්ඩුකාර බලතල ජනාධිපතිවරයාට පළාත් සභාවක් පවර ගන්න තියෙන බලතල ඊළඟට පොලිස් බලය සහ ඉඩම් බලය මේ ඔක්කොම ගියොත් රට ඒකියයි කියලා බෝඩ් එක තියෙයි. බුද්ධාගම ප්‍රමුඛස්ථානය කියලා බෝඩ් එක තියෙයි. හැබැයි එක එක තැන්වල එක එක විදිහ ආණ්ඩු. ඒ ආණ්ඩුව හැටියට බුද්ධාගමට ඒ තැන්වල ප්‍රමුඛස්ථානය ලැබෙනවද නැද්ද කියලා තීරණය වෙයි. ඒ නිසා අපි කියන්නේ මේක මේ සන්දර්භයක් තියෙනවනේ. මේක අපි මේ අහසේ පාවෙන කෙටුම් පතක් නෙවෙයිනේ. මේ ලංකාවේ ලාංකික පොළොවටනේ මේක ගලප්පන්නේ යන්නේ. ඒතකොට මෙතන යථාර්ථයක් තියෙනවානේ. දැන් ඔය දේශ සීමාවක් නැති දෙමළ ඊලාම් රාජ්‍ය කියලා එකක් තියෙනවානේ ලෝකේ හදාගත්තනේ යුද්ධ විරච්චකම. මේ කැටලෝනියාවලත් එහෙම එකක් ලෝකේ හදලා තියෙනවා. ඒ ඉතින් මේ එකම කන්සෙප්ට් එක යන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා මේක බෙදීම ජාත්‍යන්තරව පිළිගත් ආකාරයට උනාට පස්සේ සුදේ වායි ආපසු හරවන්න බෑ. මේ සක්කගල් ටික ගලවලා ලිහලා දාලා යන්න ඇරියම යන එක නවත්ත ගන්න බෑ. මම කියන්නේ ඒකයි ජයවර්ධනවත් නොකරපු දේ මේ කරන්න යන්නේ. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ බලපෑමට අකමැත්තෙන් හරි මේක කරන්න ඇති. හැබැයි කරද්දී ගැට ගහගත්ත තැන් ටිකකින් ගැලවිලා යන්න බැරි වෙන්න. ඒ ලණු ටිකයි ගලවන්නේ. ඒක අපි අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයිද? හොඳයි. අපිට තවත් සාකච්ඡා කරන්න කාලය තිබෙනවා. අපි විරාමයකට යනවා. විරාමෙන් පසු බොමුණ ගහනවා. සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ සීමාවෙන් එහා දේශපාලනයේ අද දේශපාලන සලකුණ හැටියට සහභාගී වන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා. මන්ත්‍රීතුමනි, ඔබ සඳහන් කරපු කාරණේ තමයි විදේශ බලවේගවලට උමන ආකාරයට අනාගතයේදී රට බෙදා වෙන් කිරීමේ සැලැස්මේ කොටසක් හැටියට තමයි මේ ක්‍රියාත්මක වන්නේ කියන කාරණ ඔබ සඳහන් කරනවා. නමුත් අනුකුමාර දිසානායක මහතා, ඔහු ව්‍යවස්ථා මණ්ඩලයේ පිළිබඳව දරන්නේ වෙන කාරණයක්. එතුමා මෙන්න මේ ආකාරයට කියනවා. විවස්ථා සම්පාදක මණ්ඩලය රැස් වෙලා අනු කමිටු හයක් හැදුවා, මෙහෙයුම් කමිටුවක් හැදුවා. ඒ මෙහෙයුම් කමිටුවේම වාර්තාවේ සෑම වාක්‍යයක් මේක සාකච්ඡා කරා. මම දැක්ක මේ කියන මේ
ඇමරිකාවෙන් ගෙනත් බානවා තව කොහෙන් හරි අපි දැක්කනේ. මේ කමිටු ආපු යෝජනාව තමයි මේ තියෙන්නේ. එතම මතු කරන කාරණය දැන් බලන්නකො. ඇත්තටම මේ විපක්ෂයේ සංවිධායක කියන්න එපා. ආණ්ඩු පක්ෂයේ සංවිධායක කියලා කිව්වොත් හරි. ආණ්ඩු පක්ෂයවත් මෙච්චර හොදන්නේ නැහැ. දැන් මේකේ බලන්ද ඔබ දකින්නේ නැති එක්සත් ජාතික පක්ෂයයි මුස්ලිම් කොංග්‍රසයයි හැර අනෙක් පක්ෂ බොහෝමයක් ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළත්. මේක ගැන ඒ අයගේ ස්ථාවර දීලා තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයක් දීලා තියෙනවා. මේ තියෙන ජනතා විමුක්ති පෙරමුණ දීලා තියෙන ස්ථාවරය. ඒ වගේම මේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීලා තියෙන මේකේ තියෙන බොහෝ කාරණාවලට මේගොල්ලෝ කියනවා අපිට එකඟ වෙන්න බෑ කියලා. මේකත් ඇත්තටම හේතු වුණා අපි ජනාධිපතිවරයාට අපේ ස්ථාවරය දක්වන්න යන්න. එතකොට මේ තියෙන එක පවා මේක තමහර කාරණා ගැන ඒගොල්ලොන්ගේ අවශ්‍යතා කියනවා. එතකොට ජාතික හෙළවුරුමයක් කියනවා. එතකොට 100% කවුරුත් කතා වෙච්ච එකඟ දෙවෙච්ච දෙයක් නම් අන්තිමට මේ ටික අමුණන්න ඕනේ නෑනේ. දැන් මේ කියන්නේ හැමෝම වචනයක් ගන්න කතා කරලා එකඟ වෙච්ච ඒවයි මේ තියෙන්නේ කියලා. මම මේ ප්‍රශ්නෙත් අරගෙන ඔකට උත්තර දෙන්නකෝ. විමල් වීරවංශ කියන්නේ මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ හරහා පැමිණ යම් යම් ආකාරයකට ඇවිල්ලා යම් දෙයක් ගොඩනගාගත්ත චරිතයක්. අනුරු කුමාර දිසානායක කියන්නේ ඒ හරහම් පැමිණ ඊළඟට දිසානතිය වෙනස් වුණාට යම් දෙයක් ගොඩනගාගත්ත චරිතයක්. ඔබ මෙහෙම කියද්දි ඔහු පැහැදිලි ලෙසම කියනවා කොහෙන්වත් ගෙනත් බානවා දැක්කේ නැහැ. කමිටුවෙන් ආපු යෝජනාව තමයි කියලා. තමන්ගේ දේශපාලන අනාගතයේ මෙලෙස උකසට තියයිද මෙවැනි වචන තුල තමන්ට විශ්වාසයක් නැත්නම්? හරි. විප්ලවවාදී අනුරු දිසානායක තෙමේ මට පැහැදිලි කරන්න. එතුමන්ලා නම් ඔය කියන වචනයක් කතා කර කර මේ හැදුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පඩිගෙවන්නේ මොකටද කට්ටියකට මේ කෙටුම්පත් හදන්නේ මේ වැඩවලට? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පඩිගෙවනවාද අපට ඕන විවස්ථාවක් හදාගන්න? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදන්න යන්නේ මේ රටට ඕන විවස්ථාවද? ඒ පඩිගෙවන්නේ ඇයි? පේෂීට් එකේ තියෙන නම් ටික දන්නවද? ඉතින් ඒ ගෙවනවා වගේ යටින් මේ අනිත්යට ගෙවනවා ඇති නැත්තම් මෙහෙම කඩේයිද? චන්ද්‍රිකා මැතිනිය කියනවා ප්‍රසිද්ධියේ මේ මම එදාගෙන ආපු පැකේජේ තමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පඩිගෙවන්නේ කාටද? පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් දාලා තියෙනවා. ඒකේ ඉන්නවා දාපු පිටින් ගත්තු නිලධාරීන්. එතන ඉන්නවා පාර්ලිමේන්තු සේවකයිනුත් ඉන්නවා. ඒ අයට පාර්ලිමේන්තුව පඩිගෙවනවා. පිටින් ආපු කට්ටියක් ඉන්නවා NGO කාරයෝ. ඒ කට්ටියට මේ UN එකේ සල්ලි ගෙවන්නේ. පඩිගෙවන්නේ. පත්‍රවල තිබුණා. අපි මේක හොයලා බලුවා. හරි. එතකොට පත්‍රවල තිබුණා පමණද මන්ත්‍රීතුමනි? නෑ නෑ මහත්තයෝ අපි දන්නවා පාර්ලිමේන්තුවේ අපි තින්නේ. දන්න හිඳ කියන්නේ. එතකොට දැන් අනුර දිසානායක කියන්නේ මේගොල්ලෝ වචනින් කතා කරලා හදන එකට UN එකෙන් අතන පඩි කියනවා. මේක තේරුම් ගන්න බැරිද? අමතක කරන්න එපා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා වෙනම තීසීසයක් ලියලා මේ රටේ ජාතික ගැටලු ගැන ලිව්වා. පිටු 300 ගානකට වැඩි පොතක්. ඒකේ බොහොම පැහැදිලිව සනාථ කරනවා. ඒක කියන එක තැනක ඒකීය රාජ්‍ය අහිමි වෙනස් ඒකීය රාජ්‍ය නැති වෙන්න ඕනේ අධිරාජ්‍යවාදීන්ට ඕන හින්දා නෙවෙයි. අධිරාජ්‍යවාදීන්ගේ උමනාව ඉටු කරන්න යනවා නම් ඒක සමාජවාදීකුත් නෙවෙයි. බොහොම පැහැදිලිව කියනවා. චන්ද්‍රිකා කියනවා මේකට යාගෙන ආපු පැකේජිය කියලා. එදා පැකේජියට විරුද්ධයි ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ තමයි එදා පැකේජියට විරුද්ධව ප්‍රබල ව්‍යාපාරයක් කරේ. ඉතින් චන්ද්‍රිකා කියනවා යාගේ එක වගේ තමයි මේක කියලා. ඉතින් මේකට එදා වගේ විරුද්ධ නෑනේ. කවුද වෙනස් වෙලා තියෙන්නේ? චන්ද්‍රිකා වෙනස් වෙලාද? රනිල් වෙනස් වෙලාද? ජවිප වෙනස් වෙලාද? කවුද වෙනස් වෙලා තියෙන්නේ? චන්ද්‍රිකා කියනෝ නම් මේ එයාගෙන ආපු පැකේජේ වගේම එකක් කියලා ඒක නෑ කියන්න බෑ. එතකොට ඒදා පැකේජයට විරුද්ධ වෙච්ච ජවිප අද කොහොමද මේකට ආවඩන්නේ? ඒ කියන්නේ කවුද ස්ථාවරය ප්‍රතිපත්තිය පාවලා දීලා තින්නේ? මොනම හෝ වාසියක් වෙනුවෙන් මේ ප්‍රතිපත්තිය පාවලා දීලා තින්නේ කවුද? මේකේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ නෑ කියලා කවුරු හරි මම ආරාධනා කරනවා. මෙහුම් මණ්ඩලයේ ඉන්න ගරු විපක්ෂ සංවිධායකතුමනි ඔබතුමාලා පිළියෙල කරන්න. එතුමාට එන්න කියන්නේ මේක ඒකීයද ෆෙඩරල්ද මේකෙන් මොකද්ද වෙන්නේ කියලා වාද කරමු. දේශපාලන ප්‍රතිවිරුද්ධතා පැත්තක තියලා වාද කරමුකෝ. ඒ වාදයට 60,000ක් ජීවිත පිදුවා මේ රටේ ඒකීය භාවය වෙනුවෙන්. ජනතා විමුක්ති පෙරමුණේ සහ ගෑවිච්ච නොගෑවිච්ච මිනිස්සු ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධවයි සටන් කළේ. ඉන්දු ලංකා ගිවිසුම ගහලා 13 වෙනි සංශෝධනය එනකොට 140 ගානක් එදා වෙඩි තියලා මැරුවා. ඇඳිරි නීතිය දැම්මා. ඊට පස්සේ තමයි වදගාගාර මර්ධනකාරීත්වය තීව්‍ර වුණේ. එහෙම සටන් කරපු පක්ෂයක අතීතයක අතීත නාමයක් තියෙන පක්ෂයක් ඕක. අද ඒ පක්ෂය තමන්ගේ අතට අරගෙන
දෙදුම්වාදී න්‍යායපත්‍රයට ඕන කරන විදිහට ප්‍රතිපත්තිය පොලාපන්නලා, NGO කාර්යයන්ගේ න්‍යායපත්‍රයට විදිහට ප්‍රතිපත්තිය පොලාපන්නලා මේ බෙදුම්වාදී විවස්ථාව ගැන ආණ්ඩුවේ සෝදකෙක් බවට පත් වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඉල්මහ විරු සමරුව කරන්න එපා මහතුරුනි. දේශපාලන වශයෙන් විජේවීර සහෝදරයව මරා දමන්නේ තමුන්වහන්සේලා. දේශපාලන වශයෙන් විජේවීර සහෝදරයව මරා දමන්නේ තමුන්වහන්සේලා. කායික වශයෙන් බලන දැන් මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කායික මරණයට වඩා බරපතලයි දේශපාලන මරණය. මේ කරන්නේ දේශපාලන මරණය. ඒ නිසා මෙබඳු ද්‍රෝහී නායකයන්ට පුළුවන් මේවා ඇත්ත කියන්නේ. අපි අභියෝග කරනවා කරුණාකරලා එන්න මහත්තුරුනි. ඕගොල්ලෝ හදමු ගැටුම් කොට හරි එන්න. වාද කරමු. පුළුවන් නම් පෙන්වන්න මේකෙන් ඒකීය භාවය රැකෙනවා හරි අධිරාජ්‍යවාදීන්ට ඕන වැඩේ වෙන්නේ නැහැ කියලා. UN එක සල්ලි ගේනවා, පඩි ගේනවා අධිරාජ්‍යවාදීන්ට ඕන වැඩේ නෙවෙයි වෙන්නේ. වෙනිසියුලාවේ අධිරාජ්‍යවාදී අතපෙවීම වලට එරෙහි වෙමු කියලා මෙහෙ පෝස්ටර් ගහනවා. අධිරාජ්‍යවාදීන්ගේ ලංකාව ඇතුළේ යන ප්‍රොජෙක්ට් එකකට කර ගහනවා. අතුරුදහන්වගේ කාර්යාලයේ පිහිටවන පනත ගෙනාවා. අත ඉස්සුව මේ අයියලා. අතුරුදහන්වගේ කාර්යාලයේ පිහිටවන පනත කාගේ වුණාද? ජිනීවා යෝජනාවේ වුණාවක්. ජිනීවා න්‍යාය පත්‍රකාගේද? අධිරාජ්‍යවාදීන්ගේ. ඔබ යම් ප්‍රශ්න කිරීමක් කරාද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පඩිගෙවල ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්න ඇයි පාර්ලිමේන්තුව ලංකාවේ උත්තරීතර සභාව තුළ කණ්ඩායමක් ඉන්නේ කියලා? කොහෙද ප්‍රශ්න කරේ, කාගෙන්ද ඇහුවේ ඔබ? දැන් ඔබ මෙතන කියනවනේ. ඔව්. ඉතින් පඩිගෙවන කණ්ඩායම හිතන්නේ මම මෙතන කියන හැම එකක් මෙහෙම කලින් ප්‍රශ්න කරලා. නෑ නෑ මෙතන කියන හැම එකක් මම කියන්නේ ඒක ප්‍රබල කාරණාවක්නේ. පඩිගෙවනවා නම් ප්‍රබල කාරණාවක්. ඔව්. ප්‍රශ්න කරන්න ඕන නම් හෙට පාර්ලිමේන්තුව තියෙන ප්‍රශ්න කරන්න බලන්න. ඒකාබද්ධ විපක්ෂය අපිට දෙන්නේ බොහොම සීමා සහිත කාලයක්. නිල විපක්ෂය අර ඉන්නවනේ මේ අනියම් භාර්යාව දෙන්නේ. සීමා සහිත වුණත් මේක ප්‍රබල නම් අනියම් භාර්යාව දෙන්නෙක් ඉන්නවනේ. සම්බන්ධන් විපක්ෂ නායක කානියම් භාර්යාවක්, ජවිපේ විපක්ෂ සංවිධායක තවානියම් භාර්යාවක් ආණ්ඩුවේ. ඒ දෙගොල්ලොන්ට හැම වෙනවා කාලෙන් 70-70ක් විතර. අපිට බොහොම චුට්ටයි. ඒ චුට්ට ඇතුළේ කියන දේක් තමයි කියන්නේ. ඕක ප්‍රශ්න කිරි කරේ නැහැ කියන්නකෝ. දැන් එතකොට බොරුද? ප්‍රශ්න කළ යුතුයි නේද? ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කළේ නැහැ කියන්නේ. ගරු මන්ත්‍රීතුමනි. එතකොට UN එකෙන් පඩිගෙවන්නේ අපි මේ කියන්න හදන්නේ ඔබ කියන කාරණයට ඇත්තද බොරුද කියන කාරණේ මතු කිරීම නෙවෙයි. නමුත් මේ බරපතල තත්ත්වයක්, බරපතල කාරණයක් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කළ යුතු කාරණයක්. අනිවාර්යෙන් සුදේව මේ තොරතුරු ආවේ කලින් පාර්ලිමේන්තු වාරයේ ඉවර වෙලා ඒ අතරමැද කාලෙදි. ඊට පස්සේ තමයි අපි මේක ගැන හොයලා බැලුවේ. එතකොට දැන් ඉන් පසුව පාර්ලිමේන්තුව එන්නේ මේ මීට අතර එක දවසක් රැස් වුණා බොහොම සීමිත අර 53ක වැඩේට. මෙන්න මේ අවස්ථාව තමයි හෙට තමයි ආයි ඒ කාලෙන් පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුව රැස් වුණත් සුදේව අපිට හිතෙන ප්‍රශ්න නැගිට අහන්නත් බෑ. කතානායකතුමා දන්නවනේ, ඔබතුමාලා දන්නවනේ. ටක් ගාලා මේ පැත්තේ මයික් එක ඕෆ් වෙනවා. ඒ නිසා අපි කොහොම හරි මේක ඇසිය යුතු ප්‍රශ්නයක්. අදාළ තොරතුරු ගත හැකි නේද? ඒක ගැන විවාදයක් නෑ. ක්‍රමවේදයක් අනුව. පාර්ලිමේන්තුව ප්‍රශ්නයක් දැම්මොත් මාස 3-4ක් යනවා ඒකට උත්තර දෙන්න. අර ඔබ කියන විදිහට. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අහන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අහන ප්‍රශ්නයකට මාස 3-4ක් යනවා. එහෙම නෙවෙයි අපිට සභාවේ දා උදේ වරප්‍රසාද ප්‍රශ්න නැත් නැගිටලා අහන වෙලාවල් අපි තියෙනවනේ සමහර කාරණා. ඉතින් ඒවට ඒගොල්ලෝ සමහරලාට උත්තර දෙනවා, සමහරලාට උත්තර දෙන්න බැඳිලා නැහැ. ඉතින් මේ විදිහට මේක අහලා බලන්න පුළුවන්. අහලා බලලා අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ. මම මේක තහවුරු කරලා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පඩිගෙවනවා. මේ විවස්ථා සම්පාදන ක්‍රියාදාමයට සම්බන්ධ නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලොන්ට පඩිගෙවනවා. මන්ත්‍රීතුමනි, මේක වැරදි නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට නිවේදනයක් නිකුත් කරන්න පුළුවන්. මන්ත්‍රීතුමනි, මම අර ජයිපේ නායකයාගේ ප්‍රකාශය මම ඔබේ නවධාරණය කරලා ඇහුවා. ඔව්, එහෙම දේශපාලනයේ අනාගතයේ ඔව් උකසර තමයිද විශ්වාසයෙන් මෙහෙම කියා කියද්දි. ඒක එක පැත්තකින්. අනිත් පැත්තේ අපි දැක්ක අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යරයා සාධනීය කාරණාවක් ඉදිරිපත් කරනවා. උදාහරණයට බුද්ධාගම කියන කාරණාව ගත්තා. මේ වගන්තේ මෙලෙස ක්‍රියාත්මක නොවුනොත් මේවා මේ විදිහට නොවුනොත් අපේ ඡන්දයක් නැහැ කියලා. මේ සාධනීය කාරණා නේද මේ? සාධනීය ලෙස දැනට දැනෙන්න පුළුවන්. මම ඒකයි ඔබට කලින් ඉඳන්ම කියන්නේ, මේකේ ඒකීය වචනේ බුද්ධාගමයි ඔය විදිහේ පොඩි නාට්‍යයක් රඟදක්වලා අපිට ඒ වචන ටික දෙයි. දැන් තියෙන විදිහට බුද්ධාගමට ජනරජයේ ප්‍රමුඛස්ථානය හම්බෙන්නේ නැහැ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛස්ථානය හම්බෙන්නේ. ඒක කිසි තේරුමක් නැහැ. හැබැයි ඔකට ජනරජය කියලා දායි. හරිද? එතකොට ප්‍රශ්නේ විසඳුවා කියලා පෙන්නයි. මේකේ ඒ සමහර වගන්ති තියෙනවා. එහෙම ආවුන් අපි වෙනස් කරගත්ත හාමුදුරනේ කියලා දැන් හරි ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න. ඒ නිසා ඒ වෑමෙ එල්ලෙන්න එපා. නෑ, ඒ වෑමෙ එල්ලෙන්න එපා. මම කියන්නේ ප්‍රධාන කාරණා ටික ජයවර්ධන ගහපු සක්ක ගල් ටික ගලවනවා. හරි. අන්න ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ. සමගාමී ලයිස්තුව ගෙඩිය පිටින් අයින් කිරීම, ඉර ගහලා බෙදලා Tamanටම අනන්‍ය බලයක් ලබා දීම පළාත් ආණ්ඩුවට, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, පොලිස් ඉඩම් බලය ඇතුළු අර විශාල බලතල ප්‍රමාණයක් පහළට ගලා යාම, ඒ වගේම ආණ්ඩුකාර බලතල දුර්වල කිරීම. දැන් මේක එක තැනක තියෙනවා. පලාස් සභාව විෂයකට අපි තුමු සෞඛ්‍ය අධ්‍යාපනය ඔක්කොම දුන්නම පලාස් සභා විෂයකට බලපාන නීතියක් පාර්ලිමේන්තුවට ගේන්න බෑ. දැන් ශර්වානන්ද විනිශ්චකාරතුමා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අර්ථ නිරූපණය කරලා තීන්දුව දෙනකොට එතුමා කිව්වේ එක දෙයයි. මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින්
පාර්ලිමේන්තුව සතු නීති සම්පාදනය කිරීමේ බලය අහිමි කොට නැත. පළාත් සභාවට ප්‍රඥාප්ති සම්මත කිරීමේ බලය තිබුණද පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දෙන් අනුමත වෙන නීතියක් පළාත් සභාවට ක්‍රියාත්මක නොවෙන්න තත්ත්වයක් ඇති වෙන්නේ නැත. ඒ නිසා පාර්ලිමේන්තුවට නීති සැදීමේ බලය මේකෙන් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ හින්දා මේක ඒකියයි. ඒක තමයි තර්කය උනේ. ඔව්. දැන් මෙතන මොකද කරන්නේ? පළාත් සභාවට සමගාමී ලයිස්තුවේ තියෙන බලතල 90%ක් දෙනවා. අනන්‍ය බලයක් දෙනවා. දීලා ඒ විෂයකට අදාළව නීතියක් පාර්ලිමේන්තුව පනවන්න බෑ. එහෙම පනවනවා නම් තැන් තුනකින් සම්මත වෙන්න ඕන. කොහේ තුන? එකක් පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත වෙන්න ඕන. මේකේ හදනවා දෙවන මන්ත්‍රණ මණ්ඩලයක් කියලා එකක්. ඒකේ 95%ක්ම ඉන්නේ පළාත් සභාවලින් ආපු නියෝජිතයෝ. 5%ක් විතර තමයි පාර්ලිමේන්තුවේ අය ඉන්නේ. ඒ දෙවන මන්ත්‍රණ මණ්ඩලෙන් 3/2කින් සම්මත වෙන්න ඕන. ඒත් මදි. ඊළඟට පළාත් සභාවෙන් ආපු කට්ටිය විතරක් ඉන්නවා දෙවන මන්ත්‍රණ මණ්ඩලේ. ඒකේ බහුතරයෙන් සම්මත වෙන්න ඕන. ඔබ හිතනවාද ජීවිතේට මේ තැන් තුනින්ම නීතියක් ඔය කියන කඩලු තුන පනින්න පුළුවන් කියලා? ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? පළාත් සභාවට දුන් බලතල විෂයකට අදාළ නීතියක් මධ්‍යම රජයට ගෙන යානු එක. මේකේ ප්‍රායෝගිකාර්ථය ඒක. එතකොට මේ කරන්නේ මොකද්ද? එතකොට අපි ජාතියක් හැටියට හිතන සිතුවිල්ල නැති වෙන්නේ නැද්ද? ඊට පස්සේ පළාත්බද ගෝත්‍රවාදී චින්තනයකට මේවා හුරු වෙන්නේ නැද්ද? ඒ ජාතියක් හැටියට නැගිටින සිතුවිලි ධාරාව නැතුව අපිට නැගිටින්න පුළුවන්. මම ඔබතුමාට පොඩි යෝජනාවක් ගේන්නම්. ඔබ වරින් වර කියනවා මේක මේ ආණ්ඩු විරෝධයක් ලෙස ගන්න එපා කියන එක යලි යලි අවධාරණය කරනවා. මම එහෙම කියන්නේ. ඕ නෑ මම දන්නවා. ආණ්ඩුවේ මිනිස්සුත් මේක විවෘත මනසින් අහන්න. හරියට හරි මම බලන්න ඔබතුමා එන තැන මාත් එතෙන්ට යන්න හදන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා නම් යම් ලෙසක මේක සාධාරණීව දකින්න පුළුවන් කණ්ඩායමක් ඔබට නැහැම කියන්න බෑනේ. 5 දෙනෙක් 10 දෙනෙක් ඉන්නවා නම් එක්සත් ජාතික පක්ෂයේ අපි හඳුනාගත්තු එහෙම මන්ත්‍රීවරු හරියට හරි බාන ප්‍රශ්නේ ඔබේ උත්තරයයි එක තැනට එන ආකාරය ඒ වගේ කණ්ඩායමක් කරා ආණ්ඩුවට මේ මතවාදයේ වපුරලා අර 3/2 ගන්න හදන උත්සාහය පරාජය කරන්න වැඩි පිළිලක් නැද්ද? අන්න ඒකයි වැදගත්. සමහරු ලෑස්ති වෙනවා ජනමත විචාරණෙන් මේ විවස්ථාව පරද්දනවා. අපි ඒකට දැන් ලෑස්ති වුමු. ඒක වැරදි. යුද්ධක පළවෙනි බැටල් එක ඉන්නේ පාර්ලිමේන්තුවේ. මේක යුද්ධයක් නම් පළවෙනි ආරම්භක බැටල් එක ඉන්නේ පාර්ලිමේන්තුවේ. 3/2 ගැනීම මන්ත්‍රීවරු 76ක් අපි ගෙදර තියාගත්තොත් එන්න ඕනෙත් නැහැ විරුද්ධව දෙන්න ඕනෙත් නැහැ 76ක් නොපෙමිනෙ හිටියත් 3/2 ගන්න බෑ. ඔබ කියන්නේ දැනට අපිට 54ක් ඉන්නවා. මේ ඉතුරු ගාන අපි හදන්න ඕන. හැදෙන්නේ නැහැ නිකන්. හැදෙන්නේ නැහැ නිකන් මුළු රටම ඇහැරවලා මේකට විරුද්ධ මහා ජනතා රැල්ලක්ගේ ගොඩනගන්න ඕන. ඒකට අපි නායකත්වය දෙන්න ඕන. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි ඒකට නායකත්වය දෙන්න ඕන. ඒ කියන්නේ ඔබ ඒට හේතුව දක්වන්නේ ජනමත විචාරණයකට ගිහිල්ලා මේ පරාද වුණත් ඇතැම් බලවේග වලට ඒ වාසියක් බවට පත් වෙන නිසා. ජනමත විචාරණයකට ගිහිල්ලා අපි මේක පරාජය කළත් අපි පරාදයි. ඒගොල්ලෝ දින්නත් අපි පරාදයි. ඒක හේතුව මේකයි. අපි තුන් ව්‍යවස්ථාව එපා කියලා මිනිස්සු ඡන්දෙ දුන්නේ කියලා බහුතරයක්. හැබැයි උතුරහා නැගිනර පළාතේ ඡන්ද ප්‍රමාණය පෙන්නලා ඔවුන් ඒකෙන් පෙන්නනවා ලෝකෙට වෙන කතාවක්. ඒක පෙන්වන්න ඉඩ දී යුතු නැහැ. ඒක පෙන්වන්නේ ගරු මන්ත්‍රීතුමා උතුරු නැගෙනහිර දෙමළ ජාතික සංධානයත් මුස්ලිම් කොංග්‍රසයත් දැන් මේකේ තියෙනවා තව දෙයක් පළාත් පාලන ආයතන වලටත් බලතල දෙන්න ඕනි කියලා. ඒක එක තැනක තියෙනවා මම කියවන්න යන්නේ නැති වෙලා යන හින්දා එක තැනක තියෙනවා හැම පළාත් පාලන ආයතනයකටම එක හා සමානව බලතල නොතිබිය හැකිය. ඇතැම් පළාත් පාලන ආයතන වලට වැඩි බලතල දිය හැකිය. ඒ කියන්නේ මේ කියන්නේ මොකද්ද? නැගෙනහිර පළාත එකතු කර ගන්න ඕන උතුරට. එතකොට මුස්ලිම් අය බහුතරයක් ජීවත් වෙන තැන් ගැන ප්‍රශ්න එනවා. අන්න ඒවට හදන පොඩි පොඩි ස්වයං පාලන. එතකොට ඒ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශේ අර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට වඩා බලතල වැඩි. ඒ කියන්නේ 3/2 යටතේ තියෙන පළාත් පාලන ආයතන සම්බන්ධ නීතිමය රාමුව කියන කොටස ඔබ කියන කාරණේ. කොටස තියෙන කාරණේ. එතකොට බලන්න ඒක තමයි හකීම්ව තියාගන්න දීලා තියෙන සන්තෝෂම. එතකොට අපි කියමු කාන්තන් කුඩි කියලා. කාන්තන් කුඩි වල හැදෙන නගර සභාව හරි මොකට හරි මෙහෙ තියෙන නගර සභාවකට වඩා වැඩි බලතල දෙනවා. එතකොට ඒක පොඩි ස්වයං පාලනයක් බවට පත් වෙනවා. නැගිනර උතුරු නැගිනර ප්‍රාන්ත පාලනය තුළ තියෙන තව ස්වයං පාලනයක් බවට පත් වෙනවා. එහෙම තමයි මුස්ලිම් ජනතාවගේ ඡන්දෙ ගන්න මේකට යටිකූට්ටු උඩ වැටි යොදලා තියෙන්නේ. එතකොට හිතන්න දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් බහුතරය මේකට හොඳයි කියලා දුන්නොත් ඒක නැතිවරණ ප්‍රතිපලයෙන් පෙවුනොත් උතුරු නැගිනර ප්‍රදේශවල බහුතරයගේ මතය මේක අවශ්‍යයි කියන එක කියලා පෙවුනොත් ඒකත් අපට අවාසියක්. ඒකත් සිදු විය යුතු නැති දෙයක්. ඒ නිසා තමයි අපි කියන්නේ දෙවන බැටල් එකෙන් නෙවෙයි දෙවන බැටල් එක නිවේ අපි බලන්න ඕනේ පළවෙනි බැටල් එකෙන් අපි මේක දිනන්න ඕන. දිනන්න නම් මුළු රටම මේකට ඇහැරවන්න ඕන. සටන්කාමී නායකත්වයක් අපි දෙන්න ඕන. ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා එකට ඒකාබද්ධව ලියලා කිව්වා මේ විවස්ථා සම්පාදන ක්‍රියාවලිය නවත්තන්න. මේක අපි පිළිගන්නේ නැහැ කියලා. උන්වහන්සේලා එච්චර ආගමික සංස්ථාවක නායක මහා හිමිපාණන් වහන්සේලා හැටියට උන්වහන්සේලා එච්චර නායකත්වයක් දුන්නා.
එතන ඉඳන් බැටල් එක බැටන් පොල්ල අපි අතට ගත යුතු තිබුණා. අපි මේ සටනට අව්‍යාජව බහින්න ඕන. එහෙම නැතුව ජාතිය පෙළගස්සන්න බෑ. ජාතිය මේකට විරුද්ධව අවදි කරලා පෙළ ගැස්සුවේ නැතොත් පාර්ලිමේන්තුවේ 76කගේ කකුල් හොලවන්න බෑ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වටලන්න ඕන මහජනයා. මහත්වෝ දෙන්න එපා කියලා බලපෑම කරන්න ඕන. නෝනට දරුවන්ට තාත්තට මේ අපරාධ කරන්න ඉඩ දෙන්න එපා කියලා කියන්න ඕන. ගමේ පන්සලේ හාමුදුරුවෝ ඇතුළු දායක සභාව ගිහිල්ලා මන්ත්‍රීවරයව වටලන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන. 818 ඌව වෙල්ලස්සේ අපේ මුතුන් මිත්තෝ සටන කරනකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව නායක හාමුදුරුවෝ නිකන් හිටියේ නෑ. උඩ රට රදලයන්ගේ නිලමේවරුන්ගේ ගෙවල් වලට ගිහලා කිව්වා මේකට අකුල් හලන්න එපා. කුංකුණාවේ හාමුදුරුවෝ තමයි වීර මොනරවිල කැප්පිටිපොලට ඇහෙන්න කිව්වේ අනේ කූඹින්නේ අපටත් රජෙක් තොපටත් රජෙක් ඉන්නේ අපට නැති ඉන්නේ ඉනි සාවෙන්නේ අපත් ඇවෙන්නේ කියලා. ඒක තමයි අලුපොතදී වීර මොනරවිල කැප්පිටිපොලගේ මනසේ වැඩ කරපු කවිපදේ. අලුපොතදී හම් වුණා 818 සටනේ නායකයෝ ටික. ඊට පස්සේ තමයි සටනට එකතු වුනේ. සුද්දගේ අවියායුධ වලින් සුද්දගේ හමුදාව මරන්න තරම් අපි බහත් පෙළේ අය නෙවෙයි. ඉනි සම්බල ගිහිලා කීපම් මම මේකට සම්බන්ධුනායි කියලා තමන් ගෙනාපු හමුදාව හරවලා ඇරි. එතකොට මේ අපේ දැන් ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාගේ යුතුකම වගකීම ඉටු කරලා තියෙනකොට ඒ ජාතියක් හැටියට අපි අවදි වෙලා නැත්තම් අවදි කරන්න අපි මූලිකත්වය අරන් කැප වෙලා ක්‍රියා කරලා නැත්තම් මේකෙන් වෙන අගතිය ගැන රටම දැනුවත් කරන්න සක්‍රීය මෙහෙයුමකට අපි බැහැලා නැත්තම් රටම ඇහැරවල නැත්තම් අර මාන්ත්‍රීවරු 76ගේ කකුල් දෙක පණ නැති වෙන්නේ නැහැ. එයාගේ කකුල් දෙක පණ නැති වෙන්නේ බුලත් කොලෙන් ගිය කට්ටිය ගොඩක් ඉන්නවා 76ට කතා ගන්න පුළුවන්. බුලත් කොලෙන් ගියට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මේ පාපතර ලියවිල්ලට අත උස්සන්න. මේ පාපතර ලියවිල්ලට අත උස්සන දේශද්‍රෝහි හම්බඩුව සදාකාලිකව ගහගන්න. මට මොහොතක් දෙන්න. බුලත් කොලෙන් ගිය අයගේ මහින්ද අමරවිල අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දරන්නේ මෙන්න මේ වගේ මතයක් අපි බලමු. මම මැව්වනේ අනවශ්‍ය කලබලයක් රට පුරා ඇති කළා අපේ මහානායක ස්වාමින් වහන්සේලා ළඟට ගෙනියනවා රට බෙදෙනවා කියනවා සම්මන්ත්‍රණ තියනවා තාම මොකක්වත් නැහැ මේ අපේ යෝජනාවල තියෙන සියලු පක්ෂවල යෝජනාවල තියෙන කරුණු අරගෙන ඉතින් එකින් එක කියවනවා මම දැන් ඉතින් මාධ්‍ය වලටත් ටිකක් හොඳ ප්‍රවෘත්ති ටිකක් ඒ අය හදලා දෙනවා ඒ ගැන ස්තුති කරන්න ඕනේ ඔබ කියන්නේ එතුමත් තවම මේක කියවලා නැහැ කියලාද එතුමන්ලට මේවා කියවුනට වඩා වැඩ තියෙනවනේ දීවර වරායවල තියෙනවා ඒවා විකුණන්න තියෙනවා වැඩ තියෙනවා එතුමන්ලට මේවා කියවුනට වඩා වැඩ තියෙනවා හැබැයි එතුමා මතු කරන තර්කය තවමත් මේ තුල තියෙන්නේ යෝජනාවලිය පමණයි කියන කාරණා රයිට් සුදේව දැන් මේ තියෙන යෝජනාවලිය නෙමෙයි අතුරු වார்த்தාවක් ඒකනේ නම එහෙමනම් මේක කියන්නේ යෝජනාවලිය කියලා නෑ තියෙන්නේ අතුරු වார்த்தාව එතකොට අතුරු වார்த்தාවේ තියෙනවා මේ බබාගේ කන් මොන වගේද නහය මොන වගේද අරෝ මේව තියෙනවා මම මේකයි කියන්නේ කාරක සභාවස්ථාවෙත් තමයි හරියටම හැදෙන්නේ ඒක මේ කවුරුත් දන්නේ නැහැ මේකේ කෝකියා කවුද මේ ව්‍යාපෘතියේ කෝකියා අගමැති රනිල් එයාගේ ප්‍රධානත්වයෙන් තමයි මෙහෙයු මණ්ඩලයේ තියෙන්නේ විවස්ථාදායක මණ්ඩලයට මූලිකත්වයේ නායකත්වය දෙන්නේ එයා එතකොට අගමැති රනිල් කියන්නේ කවුද ඔය මහින්ද අමරවීරලා තොත්ත බබාලට ඒක තේරෙන්නේ නැද්ද බලයට තියෙන පෙරේතකම හින්දා ආණ්ඩුවක් ඇතුලේ läගගෙන ඇමතිකමක් අරගෙන ඒකෙන් තුන්නුනාම අගමැති රනිල්ව කියවගත්තු විදිය තාම දැන් මතක නැත්තම් කරුණාකරලා අතීතයට යන්න. සටන් විරාම ගිවිසුම ගැහුවේ මේ අගමැති රනිල්. ඉතින් එතුමා සටන් විරාම ගිවිසුම ගහලා අන්තර්වාර සොයන් ආණ්ඩුව අධිකාරිය දෙන තැනට යමින් හිටියා. ඉතින් එහෙම අගමැති කෙනෙක් නෙමේ මේ ව්‍යාපෘතිය කරගහන්නේ කෝ කියා කවුද කියලා දන්නවනම් කෑම වේල ගැන අපිට අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඔව්. චයිනීස්ද තායිද මොනවද කියලා කියද? ඔව්. මදිතුන් ඔබ දැන් මේ අතුරු කමිටු වාර්තාව තුළ ඔබ ප්‍රධාන මතු කරපු කාරණේ තමයි සමගාමී ලයිස්තුව. සමගාමී ලයිස්තුව අහුසි කිරීම තුළ තමයි මේ පළාත් වලට බලය තමන් සතු කර ගැනීම හැකියාව ලැබෙන එක. හැබැයි 4-2 වගන්තිය ඔබ 4-2 වගන්තිය පැහැදිලිව සඳහන් වෙනවා. ආණ්ඩුකම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන අදහස් විමසන කමිටුව විසින් ලයිස්තු දෙකක් එනම් ජාතික ලයිස්තු හා පළාත් ලයිස්තුවක් තිබෙන බව අතර පළාත් පාලන ලයිස්තුවක් හඳුනා දීමට නිර්දේශ කර ඇත. එහි ඊළඟ කොටසේ තියෙනවා ජාතික ලයිස්තුවක් සහ පළාත් ලයිස්තුවක් තිබිය යුතු යන්න මෙහෙම කමිටුවේ මතය වේ. සමගාමී ලයිස්තුවක රඳවා ගැනීමට අවශ්‍ය විශේෂේත්‍ර නියම කෙරෙන සමගාමී ලයිස්තුවක් රඳවා ගැනීමටද සලකා බැලීමටද තීරණය කරන ලදී කියලා. ඒ කියන්නේ සමගාමී ලයිස්තුවක් තබා ගැනීමටත් සලකා බැලීමක් සිදු කළ යුතුයි කියන තැන උන් සඳහන් කරනවා. ඉතින් ඒ තුලට කාරක සභා අවස්ථාවේදී ඒ තුලට සමගාමී ලයිස්තුව සකස් කර ගැනීම හදන්න පුළුවන් නේද? සුදේව මෙතන උපාය මාර්ගය බලන්න. දැන් මෙන්න ඔය 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 විදිහේ සාකච්ඡාවක අපිව හිර කරන්න තමයි මේකේ සමහර ඒවා හදලා තියෙන්නේ.
දැන් ඔබට ඔය ප්‍රශ්නේ අහන්න එතකොට සාධාරණ අයිතියක් ලැබෙනවා. එතකොට මේක අහන් ඉන්න කෙනෙකුට හිතනවා ඇත්තනේ එච්චරම කේසයක් නැහැ නේ කියලා. මම කියන්නේ ඒකයි මම මෙහි වගන්ති පුටට. ඔව් මම ඔබ නිවැරදිව ඒක කියුවා. මම මේ කියන්නේ ඕක කොහොම දාන එකේ දේශපාලන අර්ථය මම මේ කියන්නේ. ඔය 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 තාක්ෂණයේ මොකද්ද කියලා තේරුම් නොගත්තොත් අපිට මේකේ තියෙන අනතුරු තේරෙන්නේ නැහැ. මොකද හැම වෙලෙම කූල් වෙන එකකුත් මේකේ පොඩ්ඩක් තියෙනවා. ඒතර පොඩි බලාපොරොත්තුවක් වෙනා නැහැ. හැමම වෙලේ එකක් නැහැ කියලා අපිට හිතෙන්න ගන්නවා. ඒතර අපේ ක්‍රියාකාරීත්වයේ මීට විරුද්ධව උද්‍යෝගයේ වඩවාලන තත්වයකට එන්නේ නැහැ. නැහැ ඔය කිව්වට නැහැ මේ බලන්න. එහෙම අපි ආපිම හිත හදා ගන්නවා. එහෙම හිත හදා ගන්න විදිහේ පොඩි පොඩි ටොපි සිගරට් එකකුත් මේකේ තියෙනවා. මම කියන්නේ මේක තේරුම් ගන්න කවුද මේකේ කෝකියා? අගමැතිතුමා කෝකියා. කවුද මේකේ ඊළඟ කෝකියා? ජයම්පති වික්‍රමරත්න. චන්ද්‍රිකාගේ පැකේජය හදපු කෙනා. එක්සත් ජාතික සංවිධානයෙන් තමයි කොටසකට පඩි ගෙවන්නේ මේකේ වැඩේ කරගෙන යන්නේ. එතකොට මේක ජිනීවා වලින් කියපු කොන්ත්‍රාත්තුවක්. යුරෝපා සංගමයෙන් GSP+ අයින් කරනකොට දීපු කොන්ත්‍රාත්තුවක්. ඒවට බැඳිලා ඉන්නවා. ඒවට අස්සම් කරලා තියෙනවා. මේ ඔක්කොම සන්දර්භය ඇතුලේ මේක හිතන්න. දෙමළ ඊලාම් කොටිත්‍රස්තවාදීන් යුදමේ වශයෙන් පරාජය වුණාට පස්සේ ලංකාව බෙදාවෙන් කිරීමේ න්‍යාය පත්‍රය නැති වුණාද? දෙමළ ඊලාම් බෙදුවාදී කොටිත්‍රස්තවාදීන් පිටිපස හිටියේ බටහිර රටවල් නෙවෙයිද? ඇමරිකාවරුන් නාවික හමුදා යාත්‍රාවක් ප්‍රභා කරන්නතුළු කට්ටිය බේරගෙන යන්න මූද කිට්ටුවට ආවේ නැද්ද? ඉන්දියාවනුවේ අකමැත්ත නිසා ඒක ක්‍රියාත්මක නොවුණු බව අපිට අමතකද? එතකොට මේ බටහිරට නෙවෙයිද මේ රාජ්‍ය හදාගන්න ඕනකම තිබ්බේ? දියාගෝ ගාෂියාවල 99 අවුරුදු බද්දට අරගෙන හමුදා කඳුරු තියාගෙන ඉන්නවා ඇමරිකාව. 99 අවුරුදු බදු කාලේ ඉවර වෙන්නේ අද. මහින්ද රාජපක්ෂ කෙනෙක් ඇවිල්ලා 2007 දිනලා 2009 මැයි 19 වෙනකොට යුද්ධ දිනාගත්තේ නැත්තම් අර ගියපු ප්‍රොසෙස් එකේම රට ගියා නම් මේ බදු කාලේ ඉවර වෙනකොට ඇමරිකානු නාවික හමුදාවෙන්නේ ත්‍රිකුණාමලයට. එතකොට මේක බෙදුණු රාජ්‍යයක් කරගන්න ඕන ත්‍රිකුණාමලයේ ඉතා වැදගත් මර්මස්ථානයක් ඇමරිකානු යුදූපායක අර්ථයෙන්. අභ්‍යවකාශයේ යුද්ධ වුණාට භූමියේ වැදගත්කම නැති වෙන්නේ නැහැ. සාගරයේ පාලනය පිළිබඳ බලයේ ඌමනාව නැති වෙන්නේ නැහැ. ඉන්දියානු සාගරයේ වැදගත්ම ස්ථානය තමයි මේ අපි වටා තියෙන්නේ. ඒතර මේ වෙයි බලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඉන්දු ලංකා ගිවිසුමට රජීව් ගාන්දි එදා දැම්මේ වාක්‍යයක්? ත්‍රිකුණාමල වරාය පිළිබඳ ගනු ලබන ඕනම තීරණයක් ඉන්දියාව සමග සාකච්ඡා කර සිදු කළ යුතුය. ඇයි දැම්මේ? ඉන්දියාවට බයක් තිබ්බා JR යැන්කිඩිකි කියලා හැඳින්ුවේ. ඇමරිකාව මේකට ඉවල්නවා. ඇමරිකාවට අපෙන් අහන්න තු දෙයි දුන්නොත් වැඩි ලෙඩක් කියලා හිතුනවා. ඒ නිසා තමයි වාක්‍ය දැම්මේ. ඉතින් ඉන්දියාවට තේරෙනව නම් ත්‍රිකුණාමලයේ වැදගත්කම, ඇමරිකාව ඒකට කෙලහලනවා කියන එක තේරෙනව නම් ඇයි අපිට නොතේරෙන්නේ? හැබැයි ඕකම අනිත් පැත්තට තර්ක කරන්න බැරිද? ඒ කියන්නේ බටහිරට අවශ්‍යයි ව්‍යවස්ථා වෙනස් කරගන්න. බටහිරට අවශ්‍යයි මේ බලය බෙදා හරින්න. හැබැයි ඔවුන්ව රවටන්න නැත්නම් අර JR සක්ක ගල් ගැහුවා වගේ මෙවැනි වාක්‍යයක් දාලා ඉවරලා සමගාමී ලයිස්තුවක් සකස් කරගත්තට පස්සේ එයත් වලකලාන්න පුළුවන් නේද? අනිත් පැත්තට තර්කේ නැගුවොත් ප්‍රධාන කාරණා ටිකක් එකක් විතරක් නෙවෙයි. සමගාමී ඔබ සුදේව මේකේ බර අර්ථයෙන් බර දාලා තියෙන සමගාමී ලයිස්තුව දෙකට බෙදන්න. එක තැනක අන්තිම වාක්‍යය තමයි තියෙන්නේ මෙහෙමත් සලකා බැලිය හැක කියලා. ඒ අර මේක අල්ලගෙන එන විරෝධතාවය සමනය කරත් ඒ කියන තැනින් ඒක බැරද පරිපූර්ණ කරන්න පෝෂණය කර අරගෙන යන්න ඉස්සරහට ඔය තියෙන පොඩි තැනින් අපිට ඔබ කියන කාරණේ පැහැදිලි. කියන්නේ සලකා බැලිය හැක කියන කාරණේ මෙහි තියෙන අනිත් තැන් වල ඇත තිබිය යුතුය එහෙම කියනවා. මේ සලකා බැලීමට හැකීම තියෙන්නේ ඉවත් කරන පැත්තට. ඔව් ඒ කියන කාරණාව පෝෂණය කරගන්න බැරද මං අහන්නේ සලකා බැලිය හැක කියන කාරණාව සලකා බැලිය යුතුය කියලා දා යුතුය කියන තැනට අරගෙන යන්න බැරද? නෑ කළ යුතුය කියන තැනට යන්න නෑ. සලකා බැලීම නෙවෙයි සමගාමී ලයිස්තුවට අත නොතැබිය යුතුය. අත නොතැබිය යුතුයි. ආණ්ඩුකාර බලයට අත නොතැබිය යුතුයි. ඊළඟට පරමාධිපත්‍ය බලය නියෝජනය කරන ව්‍යූහයක් බවට පත් නොවිය යුතුයි. ඔය තුන වුණොත් ඒ කියයි බුද්ධාගමයි මොනවද තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒකයි තීරණාත්මක. අපි කියන්නේ ඒකයි තීරණාත්මක. ඔබ එක්තරා තැනකදී ඔබ එක්තරා තැනතුන ගැන ප්‍රබල අවධානයක් යොමු කරලා ඒ බලපෑම එල්ල කරේ නැහැ නේද ඔබතුමාට තව එකසරයක්වත්? වේදිකාව තුළ මේ වගේ සාකච්ඡා තුළ මාධ්‍ය සාකච්ඡා තුළ ප්‍රකාශ කරමින් මේකේ තිබෙන බරපතල භාවය හෝ කිව්වට ඔබතුමාලා පක්ෂයක් විදියට නැත්නම් ඔබතුමාලා පාර්ලිමේන්තුව නියෝජනය කරන විදියට මෙන්න මේ කාරණා මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන් මේක එපා කියන ප්‍රබල කාරණා මතු කරලා තියෙනවා. රටේ ජනාධිපතිව හම්බෙලා කිව්වෙත් මේක නෑ. දැන් ඔබතුමා ජනාධිපතිවරයා මුණ ගැහුණා. ඔබතුමා එකතනක් කියනවනේ ජනාධිපතිවරයාටත් සමහරලාට අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා අසා සම්මත කරගන්න ඕනේ කාරණාත් මේකේ තියෙනවා කියලා. එතකොට ඊට වඩා එහාගේ කාරණාවක් ඔබ මතු කරන්නේ කෝකියාගෙන් කියන කාරණාව අරගෙන ගමු. ඉතින් එතෙන්ටත් මේ බලපෑම එල්ල කරන්න පුළුවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එතරට මේ බලපෑම එල්ල කරන අවස්ථාවේදී එල්ල කරන්න පුළුවන්. හැබැයි එතන හෘද සාක්ෂියක් ඇති මිනිස්සු වෙනස් වෙන්නත් පුළුවන්. කෝකියා වෙනස් වෙයි කියලා නම් දශමයක විශ්වාසයක්
කියන්නේ කොහෙවත් නැහැ. කෑම ප්‍රතික්ෂේප කරොත් එහෙම හැදුවට. අනේ. එයා කාලේ බුදිගනි. මේ කොකින් ගැන කතා කරපු නිසා එක ප්‍රශ්නයක් තියෙනවා. චන්ද්‍රිකාගේ පැකේජ් හදපු කෙනා කියලා ඔබ අර්ථ නිරූපණය කරනවා ජයම්පතිව. එතකොට ඔහුට වෙනස් වෙන්න බැරිද දැන් මෙතනදී? ඒ පැකේජ් එකේ මතවාදයෙන් වෙන මතවාදයකට දැන් එන්න බැරිද? ඔහුට ඒ තැනට යන්න බැරිද? එහෙම වෙනස් වෙලයි කියලා ඔබට පේනවද? නෑ මං අහන්නේ. මහාචාර්ය ජීඑල් පීරිස් සමයි මහාචාර්ය ජීඑල් පීරිස් මහතා වෙනස් වෙලා තියෙන ස්වරූපයත් එක්කයි ඕනම කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. ඒක පොදු තත්ත්වයක්. හැබැයි ඒක පෙන්වන්න ඕන භාවිතාව වෙන්නේ. වෙනස් වෙලාද නැද්ද කියලා භාවිතාවෙන් පෙන්වන්න ඕන. වීර මොනරවිල කැප්පිටිපොල සුදු ආණ්ඩුවේ මේ නිලමේ කෙනෙක්. එතනට අනුව බැලුවම දේශද්‍රෝහියෙක්. හැබැයි අලුපතදී තමන් සමග ආපු පිරිවර උඩරටට හරෝල යවලා අර ඌව වෙල්ලස සටනෙත් එක්ක එකතු වුණාට පස්සේ වීරෙක්. ඒ නිසා ඕනම කෙනෙකුට ඒ අවස්ථාව තියෙනවා. පාර්ලිමේන්තුවේ 225ට මේ අවස්ථාව තියෙනවා. ඔබ කියන්නේ මහාචාර්ය ජීඑල් පීරිස් වෙනස් වෙලා වගේ තිබුණාට බොහෝ වෙනස් වෙලා නැහැ කියලා. ඔහුනේ මේ මේක පැකේජ් එකට වඩා භයානක මේ ක්‍රියාදාමයේ ප්‍රධාන වගඋත්තරකාරී බවට පත් වෙලා තියෙන ඔහුනේ. ඔහු මේකේ අයිතිකාරයෙක් වෙලානේ. එතකොට එහෙම කෙනෙක් කොහොමද වෙනස් වුණේ කියලා කියන්නේ? ඔහු සමසමාජ පක්ෂෙන් කෑල්ලක් කඩාගෙන ඉන්නේ මේ වැඩේ කරන්න. UMPN ජාතික ලැයිස්තුන පාර්ලිමේන්තුව රින්ගන්නේ මේ වැඩේ කරන්න. ඔහු එන්නෙම මේ වැඩේට. වෙන වැඩකට නෙවෙයි. ඉතින් එතකොට එහෙම කෙනෙක් වෙනස් වෙන්න ඉඩක් කිසිම ඉඩක් තාම තියෙනවා කියලා අපිට පේන්නේ. හොඳයි අපිට විරාමයකට ඉඩක් දෙන්න. අපි විරාමයට යනවා විරාමෙන් පසු මුණ ගැහෙනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදයට ඔබ යලිත් එකතු වෙන්නේ. අපි ව්‍යවස්ථාව සම්බන්ධ කාරණා පිළිබඳව සාකච්ඡා කරමින් සිටින්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සමග. මන්ත්‍රීතුමනි, ආණ්ඩුවේම පාර්ශ්ව මේ පිළිබඳව විවිධ මත දරන අපි ඔවුන්ගේ මත කිහිපයකට යමු. අපි බලමු. දැන් මේ අතුරු වාර්තාවේ තියෙන්නේ නොයෙක් යෝජනා. විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කිරීම එක යෝජනාවක්, විධායක ජනාධිපති ක්‍රමයේ තියාගෙන ඒක පාර්ලිමේන්තුවෙන් එපත් කිරීම එක යෝජනාවක්, යම් බලතල සහිත ජනාධිපතිවරයෙක් හිටීම. ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා ජනාධිපති ක්‍රමයේ තියාගන්න ඕන කියලා. දැන් ඔබතුමාට මේක වෙනස් කරන්න බැරි වෙනවා නේ හැමෝම මේ මතෙත් එක්ක. ඒගොල්ලෝ කියන්නේ සියලු බලතල සහිත නෙවෙයි, තවත් අඩු කරලා ජනාධිපති ධූරයේ තියාගන්න ඕනයි. ඔබතුමාල මාරුලිනා දැන් විධායක ජනාධිපති ක්‍රමයේ දැන් ටිකක් බලතල අඩු ජනාධිපති ක්‍රමයකට යන්න ඕන කියන මතෙට ඇවිල්ලා ඉන්නවා. අපි ඉන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න ඕනයි කියන එක. ජනාධිපතිතුමා ඉන්නේ එතන තමයි. සමහර පක්ෂ විධායක ජනාධිපති ධූරය අවලම් කරන්න යෝජනා කරනවා. එක්සත් ජාතික පක්ෂ විධායක ජනාධිපති ධූරය අවලම් කරන්න යෝජනා කරනවා. නමුත් අපි පැහැදිලිවම කිව්වා මේ රට ප්‍රාදේශීය වශයෙන් පළාත් වශයෙන් අද යම් යම් බලතල ඉවත්වගත වෙලා තියෙනවා. රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න පුළුවන් සංකල්පයක් වශයෙන් විධායක ජනාධිපති ධූරය අපි තියාගන්නට ඕන කියන අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලව ඉදිරිපත් කරලා තියෙනවා. රජයේ පාර්ශව තුලම පරස්පරයන් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඔබ උත්සාහ කරන්නේ මේ පරස්පරයන් තුල ඉන්න පිරිසේ වැඩි කොටස ඔබ සතු කරගන්නද නැත්නම් ඔබේ මතය සතු කරගන්නද? සුදේව, මේ කිටුම්පත ගැන අතුරු වාර්තාව ගැන ජනාධිපතිත්වරයාත් සමග සාකච්ඡාවට ගියාම එතුමා එක අවස්ථාවක කිව්වා, එතුමා ඇහුවලු අග්‍රාමාත්‍යවරයාගෙන් ඇයි UMP කේ සංශෝධන යෝජනා මුකුත් මේකේ නැත්තේ කියලා. ඒ ගමන අග්‍රාමාත්‍යතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂය මේකට එකඟයි කියලා. ඒ කියන්නේ මේ ප්‍රධාන කාරණා මේ මතයේ තියෙන එක්සත් ජාතික පක්ෂය මතය කියන කාරණා. ඔව්. ඒක හින්දානේ UMP කේ මුළු සංශෝධන ලියවිල්ල මේක නෑනේ. ඊට අමතරව මුස්ලිම් කොංග්‍රසෙලුත් නෑ. එතකොට දැන් ජනාධිපතිතුමා මේකත් කියපු විදියට අගමැතිතුමාම පිළි අරන් තියනවා මේකට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාවයක් තියෙනවා. ඒ නිසා වෙනස් යෝජනාවක් නෑ කියලා. එතකොට ඒ කියන්නේ අතුරු කමිටු වාර්තාවේ තිබෙන සියලු කාරණාවල එකඟයි කියන කාරණා. ඔව්, එකඟයි කියන එක. එතකොට ආණ්ඩුවේ පාර්ශ්ව කීපයක් ඉන්නවා. දැන් සමහරලාට මුස්ලිම් දේශපාලන පක්ෂ තියෙනවා නැගෙනහිර පළාතේ උතුර එකතු කරනවට විරුද්ධයි. දැන් හිස්බුල්ලා ඇමතුමා එහෙම විරුද්ධයි. පාර්ලිමේන්තුවේ නැතත් අතාවුල්ලා මැතිතුමා එහෙම විරුද්ධයි. එතකොට මම හිතන්නේ ඔය මේ 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 අනිත් අමාත්‍යවරයා කවුද විල්පත්තු කැලේට චෝදනාවට ලක් වෙලා බදුරුදීන් අමාත්‍ය බදුරුදීන් අමාත්‍යවරයා වුණත් විරුද්ධයි. ඒ නිසා මේකේ හැම පාර්ශ්වයක්ම මේකේ තියෙන හැම කරුණකටම 100%ක් එකඟයි කියලා අපි කියන්නේ UNP හැර. ඔව්. ඔබ අගමැතිතුමා කියලා තියෙනවානේ ජනාධිපතිතුමාට මේක UNP පිළිගන්නවයි කියලා. එතකොට ඒ නිසා අපි උත්සාහ කරනවා අනිවාර්යයෙන්ම 3-2 බලය නැති කිරීම සඳහා ඒ එකිනෙක අතර තියෙන මේකේ තියෙන විසංවාදයන් උපයෝගී කරගන්න. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ එක්කෙනෙක් මේකට විරුද්ධ වෙනවා ඒක අර්ථකින්.
තව කෙනෙක් මේකට විරුද්ධ වෙනවා තව ආර්ථිකයි. ඒ විදිහේ තත්ත්වයක් පාර්ලිමේන්තුව තුල ඇති කර ගන්න ඕන. ඒ කවර වුණත් තත්ත්වයක් ඇති වෙන්නේ රටෙන් මේකට එරෙහිව නැගෙන ජනතා ක්‍රියාකාරීත්වයට අනුව. ජනතාවගේ ක්‍රියාකාරීත්වයේ තියෙන උදාසීන මට්ටමක නම් දැන් බලන්න පහුගිය 14 වහින බව හොඳටම දන්නවා. විහාර මහදේවි ලිමහන් රංගපීඨය ආරෙන්න කරන්න තැනක් තිබෙත් නැහැ. තරුණ සේවා සභාවෙම දැන් අපිල්ලුවට දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව කාලේ නම් තරුණ සේවා සභාව ඕන පක්ෂයකට දුන්නා. නමුත් දැන් දෙන්නේ නැහැ. එතකොට එතන අපි ගත්තා වහින බව දන්නවා. ඒත් ගත්තා. වැස්සේ තෙමීගෙන මේක අසාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා කියන අනුතරක් තිබ්බා. ඒත් කමක් නැහැ කරනවා කියලා කරා. අසාර්ථකත්වයක් නැහැ මිනිසු වැස්සේ තෙමීගෙන ආවා. ඒ කියන්නේ මිනිසුන්ගේ මේ ගැන උනන්දුවක්, උද්‍යෝගයක්, ඌමනාවක් තියෙනවා කියලා පෙන්නනවා. එහෙම පෙන්ින ක්‍රියාදාමයන්ට යාම අත්‍යවශ්‍යයි. නැත්තම් මේ වහලා ගහන ගේම් එක මොකද මම ආයි කියන්නේ මේ කාර්ක සභා අවස්ථාවේ තමයි ගෙලසින්දින්නේ. මේකේ නෑ ඔය කියන අනුතරදායක ඔක්කොම ටික. මේගොල්ලෝ ගේන්නේ අනුතරදායකම ටික කාර්ක සභා අවස්ථාවේ. එතකොට අධිකරණයේ විනිශ්චයට භාජනය වෙන්නේ නැහැ. අනික සුදේව දැන් මේ මං කලින් කිව්වනේ දේවනායක අමතිවරයා අර ජනමත විචාරණයකට අයිති ලැයිස්තුවෙන් එළියට දැම්මයි කියලා හතරවෙනි වගන්තියයි පස්වෙනි වගන්තියයි. ඒතොර හතර කියන්නේ පරමාධිපත්‍ය බලයනේ. ඒතොර පරමාධිපත්‍ය බලයේ බෙදනවා එකයි සමගාමී ලැයිස්තුව අයින් කරන එකයි ආණ්ඩුකාර බලතල දුර්වල කරන එකයි වගේ තුනක් හතරක් විතරක් කරොත් ආහොනම් අපිව ගොඩක් කරන්නේ නැහැ පොඩ්ඩයි කරන්න කියලා කරොත් එතකොට මිනිස්සුන්ටත් හිතේ ආයේ චුට්ටයිනේ ප්‍රශ්නයක් නැහැ නේ කියලා. හැබැයි ඒ තමයි නිල. ඒ නිල නිල ටිකට අවශ්‍ය කරන පහර දීම එල්ලකොලොත් මැරෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මේගොල්ලෝ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන එක දාන්න පුළුවන් එකක්. ඒකිය කියන වචනේ දාන්න පුළුවන් එකක්. හැබැයි අන්නර නිල ටිකට ගහන්න ගැහුවොත් කාර්ක සභා අවස්ථාව හරි කොයි වෙලේ හරි ජනමත විචාරණයක් නැතුව බෙදී යාම මේ ව්‍යවස්ථා කෙටුම්පත බවට මේක පත් වෙනවා. දැන් අර කාර්ක සභා අවස්ථාවේදී භයානකම දේවල් එන්න පුළුවන් කියලා ඔබ සඳහන් කරනවා. එතකොට අධිකරණයේ විනිශ්චයට භාජනය වෙන්නත් අවකාශ නැහැ කියලා කියනවා. මේක සංසිඳුව ගන්න වෙන විකල්ප ක්‍රියාමාර්ගයක් අපේ නෛතික ප්‍රතිපාදන වල නැද්ද? ඇත්තටම බලය දෙන්න ඕනේ රටවැසියටනේ. දැන් මේ බලය බෙදනවා කියලා ජාතිවාදී බල ඒකක වලට නෙදන්නේ. මම ඔබේ ප්‍රශ්නෙට උත්තරයට එනවා. දැන් උදාහරණයක් ගන්න උතුරු රැගිරේ බලය කාටද යන්නේ? දෙමළ වෙල්ලාල කුලේ ඉහළ කුලේ පැලැන්තියකට. උතුරේ සමාජයේ තියෙන දෙමළ සමාජයේ තියෙන කුල ભેදය කොච්චරද කියලා අපි දැනවන්නේ ලේදන් දෙන්නෙත් නෑනේ. ඒකත් කරේ හමුදාවයි ස්වාමින් වහන්සේලා ගිහිල්ලා ජාපනීස් ස්පිරිතාලෙට. ලේදන් නොදෙන තරම් කුල ભેදයක් තියෙනවා. ඒතකොට මේ අන්ත වැඩවසන් කුල ભેදයකින් ඔළුව නරක් කරගත්තු වෙල්ලාල කුලේ අයියලා ටිකක් අතට පොලිස් බලය හම්බෙනවා. ඒ පොලිස් බලය පාවිච්චි වෙනවා අඩු කුලේ මිනිහට දෙමළ මිනිහටත් විරුද්ධව. ඒ පොලිස් බලය පාවිච්චි වෙනවා උතුරේ නැගෙනහිර ඉන්න සිංහල මිනිහටත් විරුද්ධව. ඒ පොලිස් බලය ඇතැම් විට පාවිච්චි වෙන්න පුළුවන් මුස්ලිම් මිනිහටත් විරුද්ධව. ඒ නිසා මේ බලය දෙන්නේ රටවැසියට නෙවෙයි. රටවැසියට බලය දෙනවා නම් අන්න ඔබ කියපු ප්‍රශ්නේ. මේ රටේ නීතිය නැහැ. නීතියක් පාර්ලිමේන්තුව සම්මත කරාට පස්සේ කතානායක අස්සම් කරාට පස්සේ ඒක අභියෝගයට ලක් කරන්න අයිතියක් මිනිස්සුන්ට දීලා නැහැ. ඉන්දියාවේ තියෙනවා. යම්කිසි කාලයක් ඇතුළත ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්. බලය බෙදනවා කියන්නේ කාටද රටවැසියට දෙන්න ඕනේ? රටවැසි බලයයි අපි බලවත් කරන්න ඕනේ. අර කන පැලෙන්න ගැහුවා අර බලුවත්ත කියලා SP කෙනෙක්ද මන් දන්නේ පොලිසිය දලුවත්ත කන පැලෙන්න ගැහුවා ඒ සූ කියන තරුණයා ඉන්නවා ස්පිරිතාලෙන් දැන් හිරේ කන් අඩිය පැලිලා මුකුත් නැහැ. කියන්නේ රටවැසියෙකුට එහෙම ගහන්න පුළුවන් මේ අයට? මේගොල්ලෝ ආණ්ඩුවෙන් රකින්නවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් බැංකු සුද්ධ කරනවා. කෝ කවුද හිරේට ගත්තේ? මහා බැංකුව එලිපිට හොරා කයවයි කියලා දැන් ඕනෝටත් වඩා පැහැදිලි. දැන් අර ෆුට්නෝට් කල්ලියක් දැන් පිළිහරන්නේ. කාවද අත්තරංගුවට ගත්තේ? කාවද අත්තරංගුවට ගත්තේ? දැන් මෙහෙම කිව්වොත් මේකලා ලේ බැංකුවත් සුද්ධ කරන්න ඉඩ තියෙනවා. මේ කරන විදියට බැලුවාම. එතකොට මේ කාවද අත්තරංගුවට ගත්තේ? නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් බලන්න නීති අධිකරණ නියෝගයට පිටුපා කටයුතු කළා පොදු දේපළ වලට අලාභ හානි කළා කියලා අතන නාමල් රාජපක්ෂලම හිරේට දානවා. සමන්ත විද්‍යාරත්න එයා එතුමා කොහොමත් මේ වගේ මාතෘකාවක් රටේ කතා වෙනකොට ඒක වහන්න මොකක් හරි උමාවේ ලීක් එකක් එක්ක පාරට බයි. ඔබ කොහොමද එහෙම කියන්නේ? ඇයි මේක දේශපාලන උපායක්? බලන්නකෝ. රවි කරුණානා මේ ඉතිහාසයේ පරීක්ෂා බලන්න. උමාවේ ලීක් එකත් එක්ක පාරට බහින්න එපා. පොඩින් පාරට බහින්න. හැබැයි ඒක වෙන විදිහම මම කියන්නේ. රවි කරුණානායකගේ අර බඳුම් කර කොමිසමේ ප්‍රශ්නේ මතු වුණානේ. ඉල්ලාස් වෙන විදිහ තත්වයකට ආවනේ. ජනතා සංවාදයේ පැත්තට ගියානේ. ආන්ෙල් එවලට ලීක් වෙන්න පටන් ගත්තා. මේවා මේ වෙන විදියක් තියෙනවා. මිනිස්සු නෙමෙයි මම මේ කියන්නේ සටනින් ඉන්න මිනිස්සු අවංගයි. මේවා හැන්ඩල් කරන අය ඩීල් කාර්යෝ මේ හැන්ඩල් කරන්නේ. හරි ඒක පැත්තකින් තියමුකෝ. අපි ඒගොල්ලෝ අවංගකෝ කරනවා කියමුකෝ.
එතරත් අධිකරණ නියෝගයක් ආවා. විද්‍යාරත්න මහත්තයා අධිකරණ නියෝගයේ ප්‍රතික්ෂේප කරලා හිතන් හිටපු විදිහට ඒ උද්ඝෝෂණය කළා. පාරවල් අවහිර කළා. පෙළපාලි ගියා. කො පොලිසිය ක්‍රියාත්මක වුණා. හැබැයි රාජ්‍ය දේපළ වලට හානියක් සිදු කරේ නැහැ. හරි හරි. අධිකරණ නියෝගයට පටහැනිව ක්‍රියා කිරීමත් මේකේ චෝදනාවක්. රාජ්‍ය දේපළ දාන්නේ පොදු දේපළ පනත යටතේ ගත්තම අප ගන්න බෑනේ. ඒ හින්දා තමයි රාජ්‍ය දේපළ පටලවන්නේ. හරි. අතන අඩු ගානේ අධිකරණ නියෝගයේ කඩගලා කියලා හරි තියනවද ක්‍රියාමාර්ගය? නැහැ. සිවාජි ලිංගම් අතන අධිකරණ නියෝගයට පිටුපාලා කරනවා. තියනවද ක්‍රියාමාර්ගයක්? නැහැ. දැනටත් නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට අභිමත ආකාරයට. ඒකාබද්ධ විපක්ෂය අපි නීතිය 100ට 100ක් රකින්න ඕනේ. 99.5ක් රැකලා ඉතුරු 0.5ක් ගන්න බැරුණත් ඒත් ඉතිරේ. ආණ්ඩුවේ වරප්‍රසාදලත් ඊනියා සටන්කරුවන්ට දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඒ අයට ඒ වරප්‍රසාදය හිමි. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව කතා කරනකොට ඔබ විශේෂණයක් යෙදුවා නැවත වතාවක් ඩීල් කාර්යය කියලා. මේකට දැන් මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ තද බල ප්‍රතිචාර දක්වනවා ඩීල් කාර්යය අපි නෙමෙයි ඔබලා කියලා. ඩීල් කාර්යය කවුද කියලා හැසිරීමෙන් තීරණය වෙන්නේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට ඕන වුණා පළාත් සභා තුනේ ඡන්ද ගල්දා ගන්න. ඒකට ලස්සන නංගි කෙනෙක් පෙන්නවා. අක්කා තමයි දීග දෙන්න උන්නේ පළාත් සභා තුනේ ඡන්ද ගල්දා ගන්න එක. නංගි තමයි මේ ඡන්ද ක්‍රමයේ කොට්ටාස ක්‍රමයේ මනාප ක්‍රමයේ නැති කිරීම එක. ඉතින් නංගිව විකුණලා අක්කා දීග දෙන වැඩේ ප්‍රධාන කොන්ත්‍රාත්තු පැවරුණා ජවිපෙට. ජවිපෙට ඡන්ද පහක් අතිස්සුවා. මුල් වටේ ඡන්ද ආවේ 154යි පළවෙනි වර කීවීමේදී. ඒකෙන් තුනෙන් දෙක නැතුණා නම් එතනින්ම ඉවරයි. දෙවෙනි වර කීවීමේදී ඊට වඩා වැඩි වුණා. 159 නමක් වුණා. නමුත් පළවෙනි කියාව 154 ජවිපෙ පහ දුන්න නැත්නම් අතුරෙන් දෙක නැහැ. ඉතින් ආණ්ඩුවට ඕන වෙලාවට තමන්ගේ ඡන්ද පහක් දෙන විපක්ෂයක් මේ. ආණ්ඩුවට අතුරුදහන් වූගේ කාර්යාලයේ පිහිටුවන්න ඕන වුණා බටහිර න්‍යාය පත්‍රයට අනුව. ඒකට පක්ෂව අතඉස්සුවා. ඊළඟට මේ ඡන්ද කල් දාගන්න මේ වැඩේ වුණා පක්ෂව අතඉස්සුවා. නිකම් මේ අර නෝනයි මහත්තයයි දොරේ පොඩි පොඩි වාද බේද තියෙනවා ඉඳලා හැබැයි ඔවුන්ගේ කතා කරන කාරණාවේදී පොලේ ගහන සද්ද ඇහෙනවා වචන එහෙමද දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ අප පිට ඉන්න කණ්ඩායමක් ගැන කතා කරනවා. ඒට කවුරු කවුරුද අදාළ වෙන්නේ? රනිල් වික්‍රමසිංහගේ අප පිට ඉන්නේ කවුද? රනිල් වික්‍රමසිංහගේ අප පිට ඉන්නේ කවුද? චෝදනා වෙන්නේ ඔබට. මාස 3ක් මං හිරේ හිටියේ. ඒතකොට රනිල් වික්‍රමසිංහගේ මොකක් පිටද? පාස්පෝර්ට් සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් ඍජුව චෝදනා කරනවා. ඔය පරණ ප්‍රශ්නේ ඔකට අහලා ඕන තරම් උත්තර දීලා මට දැන් මීගම උසාවියේ නඩුව තියෙනවා. අපි මේ රටේ මේ උවමනා වෙනුවෙන් පෙනී ඉන්නකොට අපිට නඩු දානවා. හැබැයි අග්‍රාමාත්‍යරත් පාර්ලිමේන්තුවේද කිව්වා අවශ්‍ය වුණාම අගමැති ඕන නැති වුණාම විරුද්ධයි කමක් නැහැ කියලා ඒ වචනේ. ඇයි ඔබට මතක නැද්ද දෙවිලිම මම අනිත් පැත්තට කියපේක? ඔව් ඔබ අනිත් පැත්තට කිව්වා. නමුත් මං කිව්ව ඔබ කිව්ව කාරණා ඔබ දන්නවා. ඔය පරණ කතාවක් නේ සහෝදරයා. නෑ නෑ ඔය ප්‍රශ්නෙට මෙතනත් මම උත්තර දීලා තියෙනවා දෙවර්තාවක් විතර. පරණ කාරණා. ඕගොල්ලොන්ට මම කියන පරණ කාරණා කියන්න අපට අයිතියක් තියෙනවා. මං ඒකනේ ආවේ. ඔයා අහන්නේ 3-4 වතාවක් අහපු ප්‍රශ්නේ. හරි. ඕකෙන් ඔයාට සතුටක් දෙනවා මම උත්තර දෙන්නම්. මට ඒ කාලෙද අගමැති රනිල් වික්‍රමසිංහ පාස්පෝර්ට් චෝදනාවක් පටලවලා මාව හිරේට ගත්තේ මට ඩුබායි යන්න නොදුන්නේ පිටරට සංචාරය යන්න නොදුන්නේ අත්තඩංගුවට අරගෙන උසාවියට දැම්මේ ඒක තමයි මට කරපු උදව්. නෑ නෑ මෙතුමා මේ ප්‍රශ්නේ මතු කරන කාරණේ තමයි ඔබ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරනවා. ඔවුන් ඩීල් කාර්යය කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පෙරලා ඔබට චෝදනා කරන්නේ ඒ කාරණේ පදනම්. හරි ඉතින් මම ඒකට උත්තර දෙන්නම්. මම මේ කියන්නේ මම දැන් උත්තර දීලා තියෙනවා 70. දැන් අපේ ගෙදර දරුවෙක් මැරුණා. පුතාගේ යාළුවෙක්. ඒකට අවලාද ගැහුවා ලෝකෙණිති අවර දියණියට පැටලෙව්වා බිරිඳට පැටලෙව්වා. කඩුවල උසාවියේ තීන්දුව දුන්නා මේක ස්වභාවික මරණයක්. ඒකේ ප්‍රවෘත්තියක් සුදේව කොහෙවත් නැහැ. අර අවලාද ගහපු අය ඒ තාම පිට වැරදුනා කියලා කියන්නෙත් නැහැ. කියන අයට ඕන දෙයක් කියන්න පුළුවන්. මම මාව මාස 3ක් හිරේ දාගෙන හිටියේ අගමැතිතුමත් එක්ක තියෙන ඩීල් ඉදන්ද? අගමැතිතුමාගේන මේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව රට හැරවන්න මේ කතා කරන්නේ අගමැතිත් එක්ක තියෙන ඩීල් ඉදන්ද? අගමැති කැමතිද මේ මේ මේකට? හෙටත් අපිව හිරේ දාන්න මොකක් හරි පොටක් පටලව ගන්න පුළුවන් නම් පටලවලා හිරේ දාන්නේ නැද්ද? ඔය පාස්පෝර්ට් කතන්දරේ මොකද්ද කියලා ආයි මං කියන්නම්. අහනවනේ නිතරම කතාව අවශ්‍ය නැහැ. අපි කතාව පැහැදිලි කරලා නෑ නෑ කියන්න කියන්න ආයි ආයි නැත්තම් ඊළඟ දවසේ අඩු ගන්න මෙතනින් අපි ඒක ඉවර වෙයි. අපි මේ 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 ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ මතු කරන්නේ ඒ අරමුණු කරගෙනයි ඔබට චෝදනාව කරන්නේ. මම මං මගේ කලින් නැති වෙච්ච පාස්පෝර්ට් එකේ අලුත් පාස්පෝර්ට් එකේ පින්තූරය එකයි. නිල නිවසෙන් බඩුව දිනකොට අවාසනාවට අලුත් පාස්පෝර්ට් එක නැති වෙලා තියෙනවා. නැති වෙච්ච එක ලැබිලා තියෙනවා. ඒතකොට මම හිතනවා මේක තමයි මගේ වළංගු අලුත් එක කියලා. ඒක යවනවා වීස ගන්න. ඒකේ වීසත් ගන්නවා. ඒකත් තරම් මම රට යන්නේ යනවා. මේක මේක නැති වෙච්ච එක කියලා දන්නව නම් මම යයිද රට යන්නේ? එතකොට මම මේ රටේ ප්‍රසිද්ධ මිනිහෙක්. මට පුළුවන් ද එහෙම යන්න? එතකොට අර නිලධාරීන් මේක කම්පියුටරේ දාලා බලුවම ගන්න මේ නැති වෙච්ච එක. ඒ වෙලේ තමයි මට තේරුනේ නැති වෙච්ච එකේ තමයි මේ ගහලා තියෙන වීසා. ඒකම නෝ උන්මට උපදෙස් දෙනවා සර් කරන්න තියෙන මෙච්චරයි. සර් එක්ක දැන් නැති වෙච්ච එක හොයාගන්න. ඒකයි මේකයි අරන් ආවොත් සර්ට යන්න පුළුවන්. එහෙම නැත්තම්
අලුතෙන් එකක් ගන්න එක නැති වුණා කියලා අලුත් එකක් ඒ අලුත් එකයි මේකයි ගෙනාවත් යන්න පුළුවන් මොකද වීසා එක තියෙන්න පුළුවන් අර ඔරිජිනල් පාස්පෝර්ට් එකේ වෙන ඕන එක තියෙන්න පුළුවන් ඒතර මම ඉදා උදේ යන්නේ ගුවන්තොටු පොළට ඒ නිලධාරීන් දීපු උපදෙස අනුව අලුත් පාස්පෝර්ට් එකක් තරම් පරණ එකෙක් තරම් ඒතර අලුත් පාස්පෝර්ට් එකේ දැම්මා මෙතන පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් ඒ පරණ නැතිවෙච්ච පාස්පෝර්ට් අංක ඔක්කොම දැම්මා එතකොට ඒක නීත්‍යානුකූලයි ඒ වෙලාවේ කිසිම නීති විරෝධී තත්වයක් නැහැ හරිද එතකොට මොකද උනේ මේක ගියා උදේම ඉහලට දුන්න උපදේශය වහම ක්‍රියාත්මක කරන්න කියලා CID එක පැය හතරම ආරම්භව රඳවගෙන හිටියා බොරු ප්‍රශ්න කිරීම කරා උසාවි දැම්ම දැන් මොකද චෝදනාව දැන් චෝදනාව තමයි අවලංගු ගුවන් ගමන් බලපත්‍රයක් අවිධිමත් ලෙස ළඟ තබා ගැනීම නැතුව මේ හොර පාස්පෝර්ට් එකෙන් රටින් පිට යාමට තැත් කිරීම හෝ එහෙම නෙමෙයි අවලංගු ගුවන් ගමන් බලපත්‍රයක් අවිධිමත් ලෙස ළඟ තබා ගැනීම ඒ කාරණාව ඔබට පැහැදිලි කරනවා අපි ඒ කාරණා මතු කළේ ඔබ කරන චෝදනාවට ඔබ කියනවානේ ජනතා විමුක්ති පෙරමුණේ ඩීල් කතාව මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මම කියන දේ ඔබට මතු කරේ මේමයි පැහැදිලි කිරීම ඒගොල්ලෝ ඒගොල්ලෝ අපිට කියනවා අපි ඒගොල්ලන්ට කියනවා බලන් ඉන්න ඕගොල්ලෝ තීරණය කරන්න අපේ දේශපාලන හැසිරීම කියවන්න අපේ හැසිරීමෙන් ඩීල් ලක්ෂණ පේනනෝ නම් එහෙම හිතන්න ඔය කිව්වට ඩීල් ඇති කියලා හිතන්න අනුර කුමාරගේ හැසිරීම බලන්න තීරණාත්මක ඕන වෙලාවට ඡන්ද ටික උස්සලා දෙන්නේ කවුද කියලා බලන්න තුනෙන් දෙක නැති වෙලාවට තුනෙන් දෙක හදලා දෙන්නේ කවුද කියලා බලන්න. ජිනීවා න්‍යාය පත්‍රයට එන කොන්ත්‍රාත්තුවට කරගහලා තියෙන කවුද කියලා බලන්න. මේ විවස්ථා කෙටුම්පතක් බය වෙන දෙයක් නැහැ කී කිය. මේ පොවන්න හදන හලාහල විස නෑ මේක ෆැන්ටා වගේ දෙයක් කියාගෙන යන්නේ කවුද කියලා බලන්න. අගමැතිට ඕන කොන්ත්‍රාත්තුව විපක්ෂ ඉදගෙන කරන්නේ කවුද කියලා බලන්න. භාවිතාවෙන් බලන්න. භාවිතාවෙන් බලන්න. අන්න එතකොට තේරෙයි විමල් වීරවංශ කියන චෝදනාවද හරි. ඒගොල්ලෝ කියන චෝදනාවද හරි කියලා. අපේ භාවිතාවෙන් පේනවා නම් කියන්නේ සංවාදය නියෝජනය කරේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සම්බන්ධයෙන් අප දිගින් දිගටම සාකච්ඡා කරේ අවසන් සාකච්ඡා වටේ මන්ත්‍රීතුමනි මම ඔබතුමගෙන් අහන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැද්ද මේ වෙලාවේ මේ කරන්න හදන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය නැහැ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඕන කරන ව්‍යවස්ථා සංශෝධන අපට අවශ්‍ය නැහැ ජිනීවා ඇමරිකානු යෝජනාවට අනුව කරන ව්‍යවස්ථා සංශෝධන අපට අවශ්‍ය නැහැ 78 ව්‍යවස්ථාවේ යම් යම් තැන් වෙනස් වී යුතුයි කියන තැන ඔබ ඉන්නේ 78 ව්‍යවස්ථාවේ වෙනස් කරගත යුතු දේවල් තියෙනවා නම් කවුරුත් එකඟ වෙන දේවල් ටික වෙන වෙනම වෙනස් කරගමු 19 වතාවකට සංශෝධන එකතු කරලා දැන් ඡන්ද ක්‍රමයේ වෙනස් කරන්න යන්නේ අපේ කාලේ අපි පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ කොට්ටාස ක්‍රමයට ගෙනාවා දැන් මේක පළාත් සභා ක්‍රමයට ගලපන්න යනවා ඊට පස්සේ පාර්ලිමේන්තු ක්‍රමයට ගලපනවා ඉතින් ඔක කරද හැකිනේ දර මනාප ක්‍රමේ නැහැ කොට්ටාස ක්‍රමේ එනවා ඒක ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිගේ බලතලත් මොනවා හරි අඩු කරන්න නම් අදහස තියෙන එකත් වෙනම අඩු කරන්න පුළුවන් අපි කියන්නේ අපි ජීවත් වෙන්නේ යුදමය වශයෙන් මේ රට බෙදන්න සටන් කරපු බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය තිබුණු රටක එහි දේශපාලන බලවේගය තවම නොනැසී ජීවත් වෙනවා ජාත්‍යන්තරව හා ජාතිකව ඔවුන් සමග තමයි බටහිර රටවල් අත්වල් බැඳගෙන ඉන්නේ. ජිනීවා මානව හිමිකම් කොමිසමේදී බලය තියෙන්නේ ඔවුන්ගේ හඬට. අර බ්‍රිතාන්‍යක මන්ත්‍රීවරයෙක් අපේ රටේ හිටපු හමුදාපති කියනවා යුද අපරාධ කරා කියලා. බ්‍රිතාන්‍ය ජාතික සුදු ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහෙ කියනවා නෑ ලංකාවේ හමුදාව එහෙම කළා නෑ අපි හිස නම ආචාර කරනවා මේ මිනිස්සුන්ට. එතකොට එහෙම යථාර්ථයක් අපි ඉස්සරහ අපිට තියෙන්නේ. ඔබ තේරුම් ගන්න මේ යුදාපරාධ ප්‍රබන්ධය ගොතාගෙන ඉන්නේ නිශ්චිත අරමුණක් ඇතුව. යුදාපරාධ වුණා කියලා සනාථ කළාමයි මේ ප්‍රාන්ත ෆෙඩරල් පාලනය භුක්ති විඳින දුන්නමයි මේ දෙක ඇති ජාත්‍යන්තර නීතියට අනුව වෙනම රාජ්‍යයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ වෙනම රාජ්‍යයක් බවට පරිවර්තනය වෙන්න වෙන්වීම වෙන වෙලාවට අපේ ව්‍යවස්ථාවේ ඔවුන්ව නැවත තබා ගැනීම සඳහා තියෙන බලතලවල ප්‍රාණය නැති වෙලා යනවා නිරුද්ධ වෙනවා. දැන් මේ ව්‍යවස්ථාව ගේන්න උත්සාහ කරන මේ කණ්ඩායම ප්‍රධාන කාරණයක් හැටියට මතු කරන්නේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි 30 අවුරුදු යුද්ධයේ මේ සියල්ලට මග පෙන්වන මේ ජාතික ප්‍රශ්නේ විවිධයි විවිධාකාරයෙන් අර්ථකථනය කරනවා ඒ පිළිබඳව කතාවකට යන්නේ නැතුව මම ඔබෙන් අහන්නේ මේ කියන කාරණයට ජනවාර්ගික ගැටලුවට නැත්තම් මේ රටේ මිනිස්සුන්ගේ අතරේ තියෙන හිත්වල තියෙන මේ අවනඩුවට යම් විසඳුමක් සෙබිය යුතු නැද්ද මේක විසඳුමක් නෙවෙයි මේකෙන් වෙන්නේ දලුලා වැඩෙන සංහිඳියාවක් තියෙනවා නම් ඒක නැති වෙන එක ඉඩම් බලය උතුරු නැගිරේ පළාත් ආණ්ඩුවට ගියාම සේරුවිල පන්සලේ ඉඩම් ටික පවරගත්තොත් සංහිඳියාව වැඩිද? බෞද්ධයාට ආවේගයක් එන්නේ නැද්ද? ඒ ආවේගය කොයි කොයි විදියට කොයි කොයි පළාත්වල කොයි කොයි විදියට පිට වේවිද කියලා දන්නේ නැද්ද? වාරගම් කාලේට අද දකුණේ දීවර යන උතුරේ නැගෙනහිර මුහුදේ
මේ මාළු අල්ලන්න. ඒවා බැරි වෙනකොට ජනකොටස් අතර ඇති වෙන උණුසුම් තත්ත්වය මොන වගේ වෙයි කියලා හිතෙන්නේ නැද්ද? එතන තියෙන පොලිස් බලතල පාවිච්චි වෙනවා එහෙ ඉන්න සිංහල සුළුතරයට එරෙහිව. ඒකට රිටර්න් බස්නාහිර පොලිස් බලය පාවිච්චි වෙන්න පටන් ගත්තොත් මෙහෙ ඉන්න දෙමළ සුළුතරයට එරෙහිව සංහිඳියාව වැඩෙනවද? මේකෙන් වෙන්නේ ජාතිවාදී හලාහල විස එය දලුලා වැඩෙන තත්ත්වය වර්ධනය කරනවා මිසක් සංහිඳියාවක් හැදෙන්නේ නැහැ. අපි අහන්නේ මෙච්චරයි. අපි අහන පටන් මම වාහිතන්නකෝ රාජනායකයා ඔයා කියලා එහෙම නැත්නම් මම කියලා. අපි මුලින් මේ රටේ මිනිස්සුන්ගෙන් අහන්න ඕන සිංහලයා භුක්ති විඳින දෙමළ මිනිහාට භුක්ති විඳින නොලැබුණු අයිතිවාසිකම් මොනවද අපිට ලිඛිතව දෙන්න. සිංහලයාට නැති දෙමළට තියෙන අයිතිවාසිකම් මොනවද ඒවත් තියනවනම් ලිඛිතව දෙන්න. ඕක ওই විදිහට මුස්ලිම් කෙනාගෙනුත් අහනවා. අපි ලියුම් ඔක්කොම ටික ගෙන්නගමු. ගෙන්නගෙන එක මේසෙක වාඩි වෙමු. වාඩි වෙලා මොනවද අර එයාට නැති මෙයාට ඇති ඒව මොනවද කියලා බලමු. දැන් එවෙන් බලලා ඒ අයිතිවාසිකම් දෙන්න ක්‍රියාදාමය සිද්ධ වුණා. එවැනි ක්‍රියාදාමයක් රට තුල සිද්ධ වුණා. මොකද්ද? මේ මණ්ඩලය මේ මොවුන්ගේ මේ මීට නෑ නෑ මේගොල්ලෝ යන්නේ මේ බලතල බෙදෙන ප්‍රමාණය කොහෙටද අරගද මේකද? ඒ එන්ජිඕ ලාල් විජේනායක. ඔව්. ඒත් ඔරිජිනල් එන්ජිඕ පප්පෙක්. ඉතින් එයා ඔය බොරුවට ගිහිල්ලා ඒගොල්ලොන්ටම ගැළපෙන සංවිධාන ටිකකින් අදහස් අරගෙන වාර්තාවක් හැදුවා. ඒකට හොඳ ගාණක් එයාට ගෙව්වා. මේගොල්ලෝ ජීවත් වෙනවා මේ ක්‍රියාදාමයෙන් ඒගොල්ලෝ ජීවත් වෙනවා. අපි කියන්නේ ඒක නෙවෙයි. රටේ ජනාධිපතිට පුළුවන් එතුමා මොකක් හරි යම්කිසි ව්‍යුහයක් හදලා කොමිෂන් එකක් හදලා ඒකට බාර දෙනවා. මිනිසුන්ගෙන් ගන්න ලිඛිතව වාචිකව සිංහල මිනිහට තියෙන දෙමළ මිනිහට නැති මුස්ලිම් මිනිහට නැති අයිතිය මොකද්ද? දෙමළ මිනිහට තියෙන සිංහල මිනිහට නැති මුස්ලිම් මිනිහට නැති අයිතිය මොකද්ද? වරප්‍රසාදය මොකද්ද? අන්න ඒව මොනවද කියලා හොයමු. මිනිසු කියනෝ නම් මෙන්න මේක අපිට නැහැ කියලා ඒක ඇත්තනම් අපි ඒක දෙමු. ඔබ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතාවට දෙමළ සාමාන්‍ය ජනයා කියනෝ නම් දැන් සිංහල මිනිහට කියන්න පුළුවන් තේසවලාමේ නීතිය වගේ නීතියක් අපේ පළාත්වල නැත. ඒ නිසා අපේ ඉඩම් අන්‍ය ජාතිකයන් විසින් මිලදී ගන්නු ලැබේ. එතන අපට තේසවලාමේ නීතිය වෙන්නේ නීතියක් අවශ්‍යයි. දැන් සිංගල් මිනිහට උසිතෙයි අන්න බලන්න දෙමළ මිනිහට තියෙනවා අපිට නැති වරප්‍රසාදයක්. ඒක අපිට ඕන. දෙමළ කෙනෙක් කියයි අප සිංගල් මිනිහට මෙහෙම වරප්‍රසාදයක් තියෙනවා අපට නෑ අපට ඒක දෙන්න. ඒවා ඉල්ලන්නේ මිනිස්සු. බල ව්‍යුහයන් නෙවෙයි. මිනිස්සු ඉල්ලන්නේ. මිනිස්සුන්ගේ කටහඬ ඩිඩ දෙන්න. ජාතිවාදී බලලෝභී වෙල්ලාල කුලේ බෙදුම්වාදී දේශපාලන කල්ලිවල හඬ නෙවෙයි මහජනයාගේ හඬ. ඒ හඬ යටපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ මිනිස්සුන්ගේ කටහඬ ඩිඩ දෙන්න. අන්න එහෙම විවස්ථාවක් වෙනස් කරන්න පටන් ගන්න. එහෙම පටන් ගන්න. අයිතිවාසිකම් දෙන්න මිනිසුන්ට. නැති එකක් තියෙනවනම්. අපි ඒකට විරුද්ධ නැහැ. එහෙම නැතුව සංහිඳියාව හදන්න මෙහෙම බෑ. මේ පොළොව ජාතිවාදී බලයකක අටකට බෙදලා එතන එක විසක් පෝනවා මෙතන තව විසක් පෝනවා. මධ්‍යම පළාත බලන්න. මධ්‍යම පළාතේ පොලිස් බලය යනවා අන්ත සිංහල ජාතිවාදී මහ ඇමති කෙනෙකුට. නිකන් හිතන්න. වතුකරේ මිනිසුන්ට විරුද්ධව මේක පාවිච්චි වෙන එකක් නැද්ද? එහෙම නැත්තම් මේ මුස්ලිම් මිනිසුන්ට විරුද්ධව මේක පාවිච්චි වෙන එකක් නැද්ද? ඒව වෙනවා. යකාගේ හැටියට විමානය හැදෙනවා. විමානේ කොයි විදිහේ යකෙක් පහළ වෙද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ අවදානම අනුතර දකින්න මේ කරන්න යන බෙදුම්වාදී මෙහෙයුම සඵල වුණොත් සුදේව එතනින් එහා මේ මාතෘභූමිය ගැන බලාපොරොත්තුවක් අපිට තියාගන්න බෑ. එතනින් එහා බෙදී යාමේ දිශාවේ කාලපරාසය සංක්‍රමණීය කාලය පහ වෙනවා. මේක නිත අවශ්‍යම බෙදෙනවා. ඒ නිසායි අපි මේ කියන්නේ. මෙතන පක්ෂ දේශපාලනයක් නැහැ. මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කොටත් කතා කරේ මේ ගැන. මේ අනතුරු දැක්ක හැම වෙලේම අපි මේ රටට කිව්වා. අපි කිව්ව එක නිවැරදිම් කියලා මිසක් වැරදි කියලා සනාථ වෙලා නැහැ. ජනවාරි 8ට කලින් කිව්වා අපි මේ නඩේ බලයට ආවොත් මහින්ද ආණ්ඩුවේ තියෙන මොනවා හරි දුර්ගුණයක් පෙන්නලා මේ නඩේ බලයට ගෙනාවොත් රට හැම පැත්තකම ඇදගෙන වැටෙනවා. පරද්දපු බෙදුම්වාදයක් නැවත හිසෝසෝනවා. විවස්ථාවෙන් බෙදෙන තැනට මේ රට ගෙනියනවා. මේ කියපු දේ වෙන්නේ. අපි එදා බොරු කියලා නැහැ. අපි එදා කියපු හැම දෙයක්ම අද වෙමින් පවතිනවා. අපි ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. ඒක වෙනවා දකින්න අපි ජීවත් වෙලා ඉන්නේ ගැන දුකින් ඉන්නේ. ඒ නිසා අපි මේ පොළොවේ තව වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. අපි මේක ඉඳලා මැරෙලා යයි. අපේ දරු පැටවුන්ට මේ රටේ බලාපොරොත්තුවක් තියෙනවා. මේකේ උතුරු නැගෙනහිර දකුණ කියලා ભેදයක් නැතුව මේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන. ජාතිවාදී ෆැසිස්ට්වාදී පාලන බල කල්ලි ඒ ප්‍රදේශ වෙන් කරගෙන ඒ ප්‍රදේශවල ජාතිවාදී විස හලාහල විස වපුරලා සංහිඳියා හැදෙන්නේ සාමය දෙනවයි කියලා තමයි යුද්ධය පවත්වගෙන ගියේ බටහිර රටවල්. සෝල්හෙන් ආවේ සාමය දෙන්න කියලා වෙනම රට දෙන්න ගියේ. වචනේ සාමය දෙන්නේ වෙනම රට. වචනේ සංහිඳියාව දෙන්නේ ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය. ඒකේ ඊළඟ දෙවෙනි පියවරෙන් බෙදී වෙනවීම. ඉතින් ඒ නිසා සංහිඳි හොඳ වචනයක් තියෙනවා සාමය කියන වචනේ දානවා. සංහිඳියා කියන වචනේ දානවා. ඒ වචනෙට දාගෙන තමයි මේ පාපතර මෙහුම යන්නේ. මේකෙන් වෙන්නේ අමතක කරන්න එපා 2010 මහින්ද රාජපක්ෂට යාපනයේ දුන්නු ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි 2015 මහින්ද රාජපක්ෂට දීපු ඡන්ද ප්‍රමාණය. 27ක් දක්වා මගේ මතක යනු ඉහළ ගිල තිබ්බා. ඒ කියන්නේ මිනිහෙක් අලුත් නිර්මාණය වෙනවා. අලුත් මනසක් එතන වැඩෙනවා. ඒ වැඩෙන මනසටයි මේ විස පුවන්නේ දැන්.
ඒ වැඩෙන මනස තමයි නැති කළේ. එක සංවිධා මනස කියන්නේ ඒක. සංවිධා අනිත් හැම තැන්වල අඩු වුණා 2010ට වඩා. එතන වැඩි වුණා. සංවිධා මනස කියන්නේ ඒක. අපි මේ රටේ සුදේව වෙන ඕනම රටක මහජාතියට සුළු ජාතිය භාෂාව උගන්වන්නේ නැහැ. සුළු ජාතියට කියනවා මහජාතිය භාෂාව ඉගෙන ගනින් කියලා. දැන් චීන සමාජවාදී සුළු ජාතියින් ඉන්නවා. මැන්ඩරින් භාෂාව ඉගෙන ගන්න ඕනේ ඔක්කොම. නැත්නම් සුළු ජාතියින්ගේ භාෂාව මහජාතිය ඉගෙන ගන්න යන්නේ නැහැ. අපි ඒ තරම් සහජීවනවාදී. අපේ දරුවෝ වෙනම අච්චර විෂයන් තියනවා පාඩම් කරන්න තියෙන මේ ඔක්කොම අතර දෙමළත් ඉගෙන ගන්නවා. අපි ඒකට එපයි කියන්නේ නැහැ. එහෙම සංහිඳියාවක් තියෙන්නේ මෙතන. මේ බෞද්ධ සભ્યත්වය ඇතුලේ තමයි සංහිඳියාව තියෙන්නේ. ලන්දේසි ඇවිල්ලා කලින් පෘතුගීසි කතෝලික කරපු මිනිස්සුන්ව පල්ලි කඩාගෙන යනකොට පන්සල තමයි දුන්නේ ආගමික යාඥාව කරගන්න. මේ සංහිඳියාව සભ્યත්වෙම තියෙන පොළොවක් මේක. දනදා මාලිගාව ඉස්සරහා පිට සුද්ධ ඇවිල්ලා පල්ලියක් හැදුවා. සුද්ධ 848 ගියාම පොළුමුගුරු අරන් ගිහිල්ලා පල්ලිය කඩන්න කිව්වේ නෑ. ඒක උපේක්ෂාවෙන් ඒක දිහා බලාගෙන දනදා මාලිගාව තවමත් ඉහෙන් වැඳපෙනවා. ඒ තමයි මේ පොළොවට ආවේ නික සංහිඳියාව. බෞද්ධ සભ્યත්වයේ විසින් අපිට පුරුදු කරලා තියෙන සංහිඳියාව. දෙමළ සිංහල මුස්ලිම් කියලා අපිට එහෙම ભેදයක් ඕනේ නෑ. හැබැයි මේ හදන්නේ ભેදේ වවන්න. මේ සංහිඳියාව නමින් බෝඩ් එක දාගෙන කරන්න හදන්නේ ඒ ભેදේ වවන එක. ඒ ගැටුම අවුලවන එක. ඒ ගැටුම අවුලවලා මේ රට ආර්ථික වශයෙන් බෙලහීන කරලා දේශපාලන වශයෙන් සීසී කඩ බෙදලා මේක දුර්වල කරාම බටහිරට UN එකට බින්න බැහැලා අන්න අර මං කියපු ත්‍රිකුණාමල යුදූපාය මාර්ගික තිප්පොල හදාගන්න පුළුවන්. මේක ඔවුන්ගේ බෙලහීන වෙච්ච අසමත් වෙච්ච රාජ්‍යයක් කරාගත්තම මේක උන්ට ගිල ගන්න පුළුවන්. ඉන්දියාවටත් මේක ගෙඩිය පිටින් අල්ල ගන්න පුළුවන්. මේ බල අරමුණු තීරුම් අරගෙන මේක දිහා බලන්න. අපි තැලියේ කිඹුලු දකින්න එක කියලා අපිට උපහාස කරන්න එපා. ඒ කාලේ උපහාස කරා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා කියනවා මේ මොන පිස්සු කියලා කියනවා. ඉතින් මේ කියන කුමන්ත්‍රණ තමයි වෙන්නේ. මට මතකයි මෙතුමත් ස්වර්ණවාහිනී ඉන්න කාලේ මට ඒ ජනවාරි 8ට කලින් තිබිච්ච රූපවාහිනී සංවාදයකදී ඔය චන්ද්‍ර කුමන්ත්‍රණ කියන වචනෙම ගල විහිළු කාර්ය විදිහට ප්‍රශ්න ඇහුවා. ඒකට මම වරදක් කියන්නේ. හැබැයි ඒ අන්තිමට දැන් මේ වෙන්නේ ඒක නෙවෙයිද? දැන් මේ වෙන්නේ කීප කුමන්ත්‍රණේ තමයි. බලයට ආවේ මේ කුමන්ත්‍රණේ වැඩ පිළිවෙලක් හැටියට. මේ එකට දෙන තෑගි. ඉතින් ඒ නිසා අපි කියන්නේ දේශපාලන ભેදයේ පැත්තක දාන්න. අටවෙන්දක් හිටගත්තේ කාගේ පැත්තේ වුණත් කමක් නැහැ. මේ අපරාධය වුණොත් දරුවන්ට හිට ගන්න තැනක් නැති වෙනවා. අද ඔබ UMP, ඔබ JVP, ඔබ ශ්‍රී ලංකා, ඔබ ජානීපේ ඔබ ඕන එකක් වෙන්න පුළුවන්. දේශපාලන පක්ෂයක් නිශ්චිතව නැති මධ්‍යස්ථව හිතන මිනිහෙක් කියලා ඔබ හිතාගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. දෙයියනේ වැඳලා කියන්නම් මේ අපරාධය හරියට තේරුම් ගන්න. මේ අපරාධය වෙන්න ඉඩ දෙන්න එපා. ඒක ඔබ කතිර ගහපු නායකයන් කරන්න යනවා නම් ඒක නවත්තන්න. අපි ඔබ කතිර ගහපු මිනිස්සු මේකට හවුල් වෙන්න යනවා නම් ඒක නවත්තන්න. පාර්ලිමේන්තුවේ 3-2 නැති කරන්න මේ ජාතිය සමත් වෙන්න ඕන. අපේ ජාතියට බැරි නම් උද්‍යෝගිමත්ව රණකාමීව මේකට එරෙහිව නැගී සිට 3-2 නැති කරන්න ඒ වගකීම ගන්න බැරි නම් මේ රටට මේ ජාතියට අපි අපේ යුතුයකම හා වගකීම පැහැරහැරිය මිනිස්සුන්ගේ ගොඩට එකතු වෙනවා අපේ නාමලේඛනය අපේ දරුවෝ අපේ තාත්තලාගේ සොහොන්වලට ඔවුන්ගේ තාත්තලාගේ සොහොන්වලට දෙමාපියන්ගේ සොහොන්වලට සාප කරන දිනේනවා මේ රට කැඩිලා බෙන්විලා බෙලහීන රාජ්‍ය බවට පත් වුණාම දුටුගැමුණු මහරජුරෝ යුද්ධ කළේ නිකන් හිතන්න එපා දුටුගැමුණු මහරජුරුවන්ට තිබ්බව දකුණට රාජධානිය තියාගෙන ඒ පැත්ත එලාරට කරගෙන ඉන්න ඉඩ දෙන්න අවුරුදු 30ක් ගියත් සේනා සංවිධානය කරලා යුද්ධ කරලා බේරගත්තේ මොකටද මේ රට රකින්න සભ્યත්වය රකින්න මේ රට රකින්න සભ્યත්වය මේ සભ્યත්වය තමයි අපිව ගුණගරුක කළේ මේ සભ્યත්වය තමයි අපිව මේ මානුෂීයෝ දෙයක් කල්පනා කරන මිනිහ බවට පත් කළේ ඒ සભ્યත්වයක් නැති වෙනවා මේ කෑලි අටකට මේක බෙදුවම ඒ නිසා අපි කියන්නේ මේ විසකුරු ව්‍යායාමයේ දේශපාලන පාට කණ්ණාඩි වලින් නොබලා මේකේ ඇත්ත අනතුරු දැකලා මේක පරද්දන සටනේ සෙම්පතියෙක් වෙන්න සටනේ සමාජිකයෙක් වෙන්න ඒ වෙනුවෙන් ඌ දජය අතට ගන්න පාරට බහින්න ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාගේ දැවැන්ත විරෝධතා ඔස්සේ පමණයි 3-2 නැතිකොට මේ කෙටුම්පත ලැත්තනම ලොප් කරන්න පුළුවන් වෙන්නේ මේ භූමිකාව ඔබ අතට ගන්න කෙටි ප්‍රශ්නයකට අවස්ථාව දීලා කෙටියෙන් මට මේකට කෙටි පිළිතුරකුත් අවශ්‍ය ඔබ කියන්නේ මේ ජනමත විචාරණ ගොස් 3-2 පාර්ලිමේන්තුව තුල අහු නැති කිරීමෙන් තමයි මේක අනිවාර්යෙන් ගන්න පුළුවන් කියන කාරණේ හැබැයි පාර්ලිමේන්තුව තුල පහුගිය දිනවල ක්‍රියාත්මක වුණු ක්‍රියාදාමයන් තුල ඔබට විශ්වාසයක් තියනවද ඔබේ ඒ අරමුණ සපුරා ගන්න පුළුවන් කියලා මම හිතනවා මේක හරියට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේකට ජනතා විරෝධියත් විශාල වශයෙන් නිර්මාණය වුණොත් 76ක් පොකට පක්ෂ වෙන එක වළක්ව ගන්න පුළුවන් කියලා. දැන් තම 54ක් ඉන්නවා. ඉතුරු ගාන 20 ගාන ඒ 20 ගාන නිර්මාණය කරන්න පුළුවන්. අපි හිතනවා මේ 20 ගාන බුලත් කොලෙන් මේදී කියලා. බුලත් කොලෙන් ඉන්න පුළුවන්, අලියාගෙන් කීප දෙනෙක් ඉන්න පුළුවන්. එක එක විදිහට වෙන්න පුළුවන්. සමහර ලාට දෙමළ ජාතික සන්ධානනුත් ඉන්න පුළුවන්. ඒ සඳහා වූ කතිකාවතක්
සිද්ධ වෙනවද? ඒ සඳහා වූ කතිකාවත අභ්‍යන්තර කතිකාවත අභ්‍යන්තර කතිකාවතක් සිදු විය යුතුයි. ඔබ වෙන කාරණ ඔබ කියන්න ගිය එකක් ඔබ කිව් එක සිදු යුතුයි. හොඳයි, අපි එතන ඉන්නවත්තමු. බොහොම ස්තුතියි අද සහභාගිත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීතුමනි, අපි නැවත වතාවක් හමුවන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි සුදේව, විශේෂයෙන්ම මේ මාතෘකාව ගැන කතා කරන්න අවස්ථාව ලැබීමගෙන. මොකද මේක හරියට රටේ ජනතාවට තේරුම් නොවුනොත් අවාසනාවක් අපි පාපයකට කරගැහුව වෙනවා. ඒ නිසා එක්තරා ආකාරයක පින්කමක් මේ කරගන්න. බොහොම ස්තුතියි හිතවතුනි ඔබටත් රැඳී සිටියාට. අපි ලබන සතියේ නැවත මුණ ගැහෙනවා.